ආයිබෝවන් ඔබ හැම දෙනාටම සුබ සන්ධ්‍යාවක් රුහුණු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රයේ විසින් සංවිධානය කරනු ලබන මාර්ගගත දේශන මාලාවේ 18 වන කෙවර ආරම්භ කරමින් පළමු කොටම ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය නන්දසිරි කීඹි හෙට්ටි කිවිවරයාණන් විසින් රචිත කපුටු සංදේශයේ පිළිබඳ විවෘත සංවාදය හා විචාරාත්මක කතිකාවට අපේ ගෞරවනීය ආරාධනෙන් සපැමිණි කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන අපේ නායක ආහිමිපාණන් වහන්සේත් ඒ වගේම රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අපරක්කේ සිරි සුදම්ම අපේ ආමුදුරන් වහන්සේ ඇතුළු අතිපූජනීය මහා සංඝරත්නය මා ඉතාමත් ගෞරවයෙන් නමස්කාර පූර්වකව පළමු කොටම පිළිගන්නවා. ඒ වගේම මාර්ගගතව මේ අවස්ථාවට සහසම්බන්ධ වී සිටින කිතුණු කතෝලික පූජකතුමන්ලත් ඒ වගේම කුරක්කල්තුමන්ලත් මෞලවතුමන්ලත් ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති තැන්පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මැතිතුමත් ඒ වගේම නියෝජ්‍ය උපකුලපති තැන්පත් මහාචාර්ය සමන්චන්දන මහතාත් අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. විශේෂයෙන් අද මෙම විද්වත් කතිකාවට අපි ඉතා ගෞරවයෙන් ආරාධනා කරා ආදරණීය මානව සම්පත් ඇසකට යතරින් ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් අපි ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ප්‍රවීණ සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැලියගොඩයන් ඔබතුමත් අපි ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ප්‍රවීණ ගීත රචක අවි සිරිවර්ධන මහතා කිවියර මහින්ද ප්‍රසාද් මස්සිඹුල මැතිතුමා ඒ වගේම විචාරක ප්‍රියංකර නියුන්හැල්ල මහතා ඒ වගේම මාධ්‍යවේදී ඩිල්සාන් පතිරත්න මහතා කිවියර සෝමරත්න ඒකනායක යන මහත්වරුන් අපි තාමත් ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ වැඩසටහනට තවත් අපි ආරාධනා කරා රාජ්‍ය සම්මානලාභී කිවිඳියක වන සුබර්ෂණී ධර්මරත්න මහත්මියට ඒ වගේම රාජ්‍ය සම්මානලාභී ගේපද රචක වෛද්‍ය අසංග රුවන්සාගර මහතා රාජ්‍ය සම්මානලාභී ගීත රචක රංජිත් පෝරලේගේ විශේෂයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙක් ඒ වගේම ගීත විචාරක හෙද සොහිරියක් වන මෙලෝඩිකා රණවීර ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක දර්ශන වික්‍රමතුංග මහතා ඒ වගේම ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක රුහුණු විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථියෙක් වන විමල් දයානන්ද මහතා ගීත රචනා කේශ්‍රේ නියලී සිටින වසන්තාකේ මිහිඳු කුලසූරිය මහත්මිය එයාගේම කේ.ආර්.කේ. මුණසිංහ මහත්මිය ගායන ශිල්පිනී විශාරද කුමුදු රත්නායක මහත්මිය ඒ වගේම අද මෙම කපුටු සංදේශය පිළිබඳ විචාරාත්මක කතිකාවේදී එම සංදේශයේ කවි ගායනා කිරීම සඳහා අපි ගෞරවයෙන් ආරාධනා කරා විශාරද මංගලා ගුණරත්න මහත්මියට ඒ වගේම සාරංග කුමාරප්පිරිම් මහතාට ඒ වගේම ඩඩ්ලිස් ජයවර්ධන මහතාට තුමල්ලත් අපි පිළිගන්නවා. විශේෂයෙන් යක්කල මුල්ලේ ඉඳලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මිතුරු සංදේශයක් එවුව මහාචාර්ය සුනිල් ආරිරත්නයන්ට එතුමා තමයි ගේයපද රචක විශේෂයෙන් රුහුණු සේවයේ අධ්‍යක්ෂක ජගත් ගාමිණී මාවත හිතවත් නැන්දා අපි එතුමාවත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රයට සම්බන්ධ සියලුම පීඨ සම්බන්ධීකාරක ආචාර්ය මහත්මාත්මීන් ඒ වගේම සියලුම ආචාර්ය භවතුන් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසු දරු දැරියන් සේම සියලුම විශ්වවිද්‍යාල සිසු දරියනුත් පිටස්තරෝ මේට බොහෝ දෙනෙක් සහභාගි වෙනවා.
සහභාගී වෙන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ වෙලාවේදී රුහුණු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය වෙනුවෙන් මම මේ මොහොතේදී පිළිගන්නවා. ඉතින් කපුටු සංදේශය පිළිබඳව අපි මේ විචාරාත්මක කතිකාව සහ විවෘත සංවාදයේ පිළිබඳව ප්‍රචාරක කටයුතු කරනකොට බොහෝ දෙනෙක් මගේ පුද්ගලික දුරකථනයට කතා කරලා ප්‍රශ්න ඉදිරිපත් කරා. රුහුණු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය මේ වගේ වැඩසටහන් ඇයි කරන්නේ කියලා සමහර අය ඇහුවා. ඒ වගේම සමහර අයට මේ සංදේශය පිළිබඳව විසංවාදාත්මක අදහස් තිබෙන බව කිව්වා. ඉතින් මම ඉතාමත් සතුටින් කිව්වා, ඇත්තටම සංස්කෘතික කේන්ද්‍රයේ මෙතෙක් කාලයක් අපි විවිධ විද්වතුන් ගෙන්නලා විවිධාකාරයේ මාර්ගගත දේශන පැවැත්තුවා. මේ නව මගක් ගනිමින් පළවෙනි වතාවට තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විසින් රචනා කරපු අලුත්ම කෘතියක් පිළිබඳව සංවාදයක් ආරම්භ කරන්නේ. ඉතින් විශ්වවිද්‍යාල කියන්නේ එහෙම තැන් වාද විවාදවලට ඉඩහසර ලබා දෙන්න ඕන වේදිකාවන් නිර්මාණය කළ යුතු තැන් කියන එක මං ඉතාමත්ම ආදරයෙන් එතුමල්ලට පැහැදිලි කරා. මං ආරාධනා කරා ඒ හැම දෙනාටම එන්න මේ කතිකාවට, මේ සංවාදයට සහභාගි වෙන්න. එනිසා මං ඒ අයට ආරම්භයේදීම කියන්න කැමතියි හැමෝටම, සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා අනුංගත් මගම ගන්නා විචාර අනුංගත් මගම ගන්නා විචාර බුද්ධියෙන් තොර වූකේ කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. කොහොම නමුත් විචාර බුද්ධියේ ඇති නැති බව විමසා බලන්නත් අපි හැමෝටම නිවහල් ප්‍රභාවක් තිබෙන්න ඕන. ඉතින් කොහොම වුණත් සාහිත්‍යාංගයක් හැටියට මේ වගේ සංදේශ ග්‍රන්ථ තිරාත් කාලයක් තිස්සේ බිහිවීමත් එක පැත්තකින් ගත්තොත් අනුකරණයක්. කොහොම නමුත් ඕනෑම රටක කාලීනව බලපාන ප්‍රශ්න කෙරෙහි, කාරණයන් කෙරෙහි, එහෙම නැත්නම් ජාත්‍යන්තර සම්බන්ධතාවන් කෙරෙහි, ස්වාභාවික ඇති කරන කාලගුණික දේශගුණික විපර්යාස පිළිබඳව, එහෙම නැත්නම් ඕනෑම ආකාරයක සංසිද්ධීන් පිළිබඳව හැඟීම් පහළ වෙනවා. එතකොට මෙන්න මේ සනාතන සත්‍යයට අනුව තමයි කලාකරුවන් විවිධාකාරයේ තමන්ගේ සාහිත්‍ය නිර්මාණයන් බිහි කරන්නේ. ඒ බිහි කරන සාහිත්‍ය නිර්මාණයන් පිළිබඳව ඒවා අගය කරන්න වගේම, ඒවා රස විඳින්න වගේම, ඒවා පිළිබඳව විවිධාකාරයේ විවේචන ගෙන එන්න සුද්ධ වූ අයිතියක් හැම කෙනෙකුටම තියෙනවා. අනේ සුද්ධ වූ අයිතියට ගරු කරමින් තමයි මෙම විවෘත සංවාදයේදී, කපුටු සංදේශය පිළිබඳ විවෘත සංවාදයට අවස්ථාව දෙන්නේ කියන එක පැහැදිලි කරමින් පළමු කොටම මේ කපුටු සංදේශය පිළිබඳ විචාරාත්මක කතිකාව ඒ පළමු සමාරම්භක දෙසුම කරන්නට මම කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය තැන්පත් පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නායක ස්වාමි පාදයන් වහන්සේට ආරාධනා කර සිටිනවා. ඊට කලින් මම මෙන්න මේ වගේ පූර්විකාවකින් උන්වහන්සේට ආරාධනා කරන්න කැමති අපේ නායක හාමුදුරුවනේ 1955 වටවන එම් රණසිංහ කියලා මැතිතුමෙක් කපුටු සංදේශයක් රචනා කරලා තියෙනවා. හැබැයි ඒ සංදේශේ අරමුණ උනේ බුදුදහම පිරිසුදු කර දෙන්න කියලා අපේ ගෞරවනීය බලංගොඩ ආනන්ද මෛත්‍රී තෙරුඳුන්ට තමයි ඒ අස්න පුද කරලා තිබුණේ. ඉතින් අපේ නන්දසිරි කීඹි හෙට්ටි ආචාර්යතුමාණන්ගේ අරමුණ වෙලා තියෙන මේ කපුටු සංදේශේ එකක් පවත්නා පාලන තන්ත්‍රයේ තියෙන අක්‍රමිකතාවයන් ඉස්මතු කිරීමත්, ඒ වගේම රජයේ තියෙන දුර්වල කළමනාකරණයන් ප්‍රශ්න කිරීමත්. එතකොට මේවා හේතු කොටගෙන එතුමා මේ රටේ පාලන බලය හුබවන පාලකයාට තමයි මේ සංදේශය යොමු කරලා තින්නේ. ඉතින් අපේ නායක හාමුදුරුවනේ සමාරම්භක දේශනය කරන්නට මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. පෙරවන් සරණයි, සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. රුහුණ විශ්වවිද්‍යාලයේ ගරු උපකුලපතිතුමන්, නියෝජ්‍ය උපකුලපතිතුමන්, ඒ වගේම විශේෂයෙන් අපේ ඌරක ආචාර්ය දේව මයිකල් ද සිල්ලා මැතිතුමන්,
Ewagema Kiviyara Nandasiri Kirimbiya Hettimathuman, Ewagema Ratnasri Vijayasinghe, Ewagema Bandara Ahaliyagoda Mahinda Prasad Massimbula Pradhana me kathikawata ekathu wena wiyat hemadenagenut. Ewagema Vishala Pirisak ape Kiviyarayananage Rasabara Rasika Rasikavi ekathu wela innawa. Ithin man hitanawa මේ වෙලාවේ ඔබ හැම දෙනාම බොහොම සතුටින් සිහිපත් කරමින් විනාඩි කිහිපයක් මොකද සෑහෙන පිරිසක් අදහස් දක්වන්නට මෙහි සිටින නිසා මා විනාඩි කිහිපයකින් මගේ අදහස දක්වන්න කල්පනා කරනවා පළමුවෙන්ම අවස්ථාවදී මගේ පිළිබඳවත් මම ඔබතුමන්ට බොහොම කෘතඥතාව පළ කරන්න කැමතියි මේ සංදේශය මගේ ඇස ගැටුණුදාම මා අපේ කිවිරයන්න්ට යෝජනා කළේ මේක ඇත්තටම මේ ගාල් මෝදොර අරගල භූමියට පැමිණ එහිදී විශාල ජන සමාජයක් ඉදිරියේ මෙය කියවා මෙහි රස විඳිමින් මේ සංවාදය සිදු කළ යුතු තැන එතැන කියා තමයි මා එතුමාට යෝජනා කළේ නමුත් අපට ඒ අවස්ථාව උදා කරගන්න බැරි වුණා එහෙම වුණා නම් ඉතා වැදගත් සාහිත්‍ය බිහිවෙනවා විවිධ සමාජ ප්‍රපංචයන් පදනම් කරගෙන අපේ මෙතන ඉන්න සියලුම සාහිත්‍ය දරයන් හොඳටම දන්නවා අද අරගලය අද ඉතාම වැදගත් දේ අරගලය මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න විශාල තරුණ ජවයක් නැත්තම් ශාස්ත්‍රීය ජනතාවගේ මතය වීදි බැස තිබෙනවා ඒ එවැනි වටපිටාවක ඒ අරගලය තුලින් සාහිත්‍යයක් ඉස්මතු වීම කොච්චර වටිනවද ඇත්තටම කපුටු සංදේශය අරගල සාහිත්‍යයට එකතු කරනවා ඉතාම හොඳ එලියක් කවියේ අවියෙන් පුජ්‍යලයා අවදි කරන්නට සහ ඒ ඔස්සේ ප්‍රබල සමාජ විවරණ අපූර්වට ගලපා ඉදිරිපත් කරන්නට ඒ අන්තර්ජාලය ඔස්සේ අපිව කවියෙන් රසවත් කරන්නට වසර ගණනාවක් තිස්සේ නන්දසිරි කීම්බියේ හෙට්ටි දරන උත්සාහය ඉතාම ප්‍රබලයි. අපි ඔහුගේ රසිකයෝ. අපි ඔහු ලියූ ලියන කියන හැම දේම එක්වරක් නොව බොහෝ වරක් කියවා රස විඳින අය. ඉතින් ඒ අනුව තමයි මේ නවතම අරගල සාහිත්‍යාංගයට ඔහු ප්‍රවේශය ගන්නේ. අපේ පරිණි සංදේශ කවියා හැම කල්ලිම රාජපක්ෂලා වුණා කියලයි තමයි කියන්න තියෙන්නේ. මම හිතන ඒක නිවැරදි කියලා. පරිණි සියලු සංදේශ කවියෝ රජුන් ආරක්ෂා කළා, රජුන්ට සෙත් පැතුවා, රජ බිසවුන්ට දරුවෝ හොයා දෙන්න උත්සාහ කළා. හැබැයි කවදාවත් පීඩිතයන්ගේ පීඩනයන් කිසිදු සංදේශ කවියෙකුට දකින්න බැරි වුණා. කිසිම දෙවියෙකුට ජන දුක කියන්න බැරි වුණා අපේ සම්භාව්‍ය සාහිත්‍යදර කිවියරවරුන්ට සංදේශ ඉදිරිපත් කරපු. ඒ නිසා ජනතාවාදී සංදේශකරුවෙක් නැති වටපිටාවකට දැන් අපිට මාතර යුගයේ හමු වෙන බොහෝ ඇතැම් සංදේශවල යම් යම් ඒ පෞද්ගලික මතිමතාන්තර අනුව ගොඩනගිච්චේ හැටියට දැක්කත් විශේෂයෙන් නන්දසිරි කීඹියේ හෙට්ටි එකතු වෙනවා මේ සංදේශ සාහිත්‍යාවලියෙහි ජනතාවාදී සංදේශකරුවා ලෙස පැරණි කවියන් දූතයා ලෙස තෝරාගත්තේ වර්ණනා විෂයක්‍රාන්ත පක්ෂීන් බලන්න සැලලිහිණියා කොයිතරම් අපූර්වවට වර්ණනා කරනවද ගිරවා කොච්චර ලස්සනට වර්ණිතද හංසයා මොනතරම් හංස කවියා වර්ණාවට ලක් කරනවද ඔවුන් ගැන කවියෝ මොනවද නොකීවේ එතකොට මේ කවියාටත් ඒ වගේම අපමණ කුරුල්ලන් තෝරගන්න තිබුණා කොකා තෝරගන්න තිබුණා බට්ටිච්ච තෝරගන්න තිබුණා මයින තෝරගන්න තිබුණා ගොඩක් වැදගත් තෝරගන්න තිබුණා ඊළඟට රාජාලියෝ බට්ටිච්චෝ කෑරලෝ දෙමලිච්චෝ උලමෝ වවුලෝ බකමූණ තාරාවෝ පාත්‍යෝ උකුස්සෝ මේ විදියට
අපේ පැරණි සංදේශකරුවන්ගේ අවධානයට යොමු නොවුණු අප්‍රමාණ කුරුල්ලෝ හිටියා ඕනතරම් දූතය හැටියට තෝරගන්න ඒත් මේ දූත කවියා තෝරගන්නේ කපුටා 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 තෝරා ගැනීම අද දවසේ ඇත්තටම උත්ප්‍රාසාත්මයක බව දනවන කාරණාවක් දූත වර්ණනාවෙහිදී මට හිතුණා අපේ කවියාට මේ කපුටෙකුගේ ගති ලක්ෂණ ටිකක් විවරණය කරන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා. නමුත් දූත වර්ණනාවෙහිදී දූත ආශිර්වාදය සහ කිසියම් ආකාරයේ කාරණාවක් දෙකක් කියනවා මිනා ඇත්තටම ඔහුට උමනා වුණේ නැහැ මං හිතනවා ඒක ඔහුට උනා වුණේ අරමුණට ගමන් කරන්න. නමුත් මේක වඩාත් විශිෂ්ටත්වයට පත් වෙන ඉඩ තිබුණා මේ කපුටු ගති ටිකකුත් මතු කරාන. කපුටු ගති අපිට කලින්ම හොඳින්ම විවරණය කළා තිබුණේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ මේ කපුටෙකුගේ දස ලක්ෂණයක් පෙන්වලා තියෙනවා. මම ඒවා ඉතාම කෙටියෙන් කියන්නේ මේ මගේ අදහස සංක්ෂිප්ත කරන්න ඕන නිසා. කරුණු 10 ඒවා පාලි වචන බැහැර කරලා සිංහලෙන්ම කිව්වොත් කපුටා යන යන තැන කැත කරගන්නවා. අපිරිසිදු කරනවා. බඩජාරි සප්පේ. මහත් කොට බුදිනවා. කොයිතරම් මේ කෑවත් මදි. කොච්චර බඩජාරීද කියලා හිතා ගන්න බෑ. මොනතරම් දේවල් හම්බුණත් කවදාවත් මේ සිත පිරෙන්නේ නෑ. ඒ කියන්නේ ඔහුට බඩ පිරෙන්නේ නෑ. කිසිම කරුණාවක් නෑ. පොර කා ගන්නවා. ඊළඟට හරිම නොහික් මුණුයි. නොගැලපෙන දෙමයි කරන්නේ. ගිය ගිය තැන අපිරිසිදු කරනවා. ගිය ගිය තැන අශීලාචාර විදියටමයි හැසිරෙන්නේ. හැම දෙනා කිරීම සැකෙන් බලනවා. හරිම රෞද්‍රයි. කිසිම මේ අහිංසක ගති නැති සප්වේ. ඊළඟට බලයක් නැතත් බල මවා ගන්නවා. හඬ හරි නීචයි. අහන්න ප්‍රිය නැහැ. ඊළඟට රැස් කිරීමටම යමු වූ සප්වේ. අහම් එකතු කරනවා හංග ගන්නවා විතරක් නෙමෙයි හොරකම් කරන්න මේ සත්වයා තරම් රජෙක් තවත් නැහැ. ඉතින් ඔය ගති ටික තමයි ඇත්තටම නන්දසිරි කීඹිය හෙට්ටිට මේ සන්දේශයට මේ කපුටා දූතයෙක් බවට පත් කරගන්නට හේතු වෙන්න ඇත්තේ. ඒක බුදුහාමුදුරන්ගේ දේශනාව. ඉතින් මේ සියලු ලක්ෂණ අවලස්සන චරිතයක හැඩරුවයි. නැතහොත් නූතන අරුතින්ම කිව්වොත් අවලස්සන ඇමරිකානුවෙකුගේ ලස්සන උපායශීලීව තමන්ගේ වාසිය පමණක් හොයාගන්නා සතුන් අතරේ කපුටා ප්‍රධානයි කියලා අපිට කියවෙනවා. ඒ වගේම හරි පිළිකුල්. කපුටෙක් කවදාවත් ප්‍රසන්න නැහැ. කපුටෙක් කවුරුත් නලවන්නේ නැහැ. කපුටෙක් ගෙදර කැති කරන්නේ නැහැ. සුරසල් කරන්නේ නැහැ. ඒ හේතුව මොකද? උගේ තියෙන පිළිකුල්කම නිසා. මේ නිසාම තමයි මං හිතනවා අපේ කවියා අරතරන් තව කුරුල්ලෝ ඉඳිද්දී මේ සංදේශයට කපුටෙක්ම පාදක කරගත්තේ දූතයා බවට පත් කරගත්තේ. වත්මන් සමාජ ගැටලුව මේ සංදේශය ඉතාම රමණීය ලෙස ප්‍රතිනිර්මාණය කරන්න ඇත්තටම දැක් වූ උත්සාහය පිළිබඳව අපි අපේ කවියාට බොහෝම පින් දෙනවා, ප්‍රශංසා කරනවා, අගයනවා. රුහුණේ සිට දියවන්නාවට එන මේ දූතයාගේ සන්දේශය අපේ දේව මයිකල් කිව්වා වාගේ රට වනසන වත්මන් පාලකයන්ට ගෙදර යන්න කියලා කරන බලකිරීම. ඒක ආයාචනයක් නෙමෙයි. සන්දේශකරුවෝ කරේ ආයාචනයක්. ඊඹිය හෙට්ටි කරන්නේ බලකිරීමක්. ඒක ගෝට ගෝ හෝම් නොව 225ම ගෙදර යන්න කියලා දියවන්නාවට ගිහිල්ලා කරන බලකිරීම. මේක ඉතාම පාරේ වීදිවල කෑගසන හඬට වඩා මම හිතනවා මේක සාහිත්‍යාංගයක් ලෙස සමාජගත කිරීමෙන් වත් අඩුම වශයෙන් මේ ඉල්ලන ඉල්ලීමට සවන් දෙන්න මේ අයට භාග්‍ය ලැබෙනවා නම් කොච්චර වටිනවද.
මේ ගමන් මගේ හමුවන අපූරු තැන් කවියාගේ විවරණයට ලක් වෙනවා. මම හිතනවා ඉදිරි ਵਿਚාරකයෝ මේ ගැන කියයි. මම විශේෂයෙන් තෝරගන්නේ මටම අදාළ දෙයක් නිසා. මගේ සරසවිය කොළඹ සරසවිය මගේ සරසවියට මේ පාලකය කරපු බරපතලම අසාධාරණය තමා අපට නොගැලපෙන අපට නුසුදුසු කිසිම ආකාරයකින් අධ්‍යයන කාර්යයකට සම්බන්ධ කරගන්න නොහැකි කුලපතිවරයෙක් අපේ සරසවියට දේශපාලන නියෝජිතයෙක් හැටියට පත්කිරීම මම හිතනවා මේ ඒ වගේ නුසුදුසු පත්කිරීම් වල ඒවයි ප්‍රතිඵල තමයි මේ ගෝඨා බය රාජපක්ෂ අද විඳින්නේ. ඒතර කතා කරුවා අපේ කවියා මේ අදහස අමතක කළේ නැහැ. මේ සමාජ ප්‍රශ්නය අමතක කළේ නැහැ. 40 වෙනි පද්‍යයේදී ඔහු අපූර්වට මේ අදහස කියන මම Facebook එකෙත් මේ කවිය විතරක් උපුටාගෙන සංවාදයකට ලක් කෙරෙව්වා. කොළඹට නුදුරු සරසවි බිමේ මනහර නිලයක් තිබේ රජු පත් කරන ගරුතර කුලපති කරයි අල්ලා නුඹව හිරිහැර පල වෙනතකින් සකි තුම්මුල්ල මගහැර. ඇත්තටම අපිට මේක ප්‍රසිද්ධියේ සමාජගත කරගන්න බැරුව තිබුණු කතාවක් ඔබතුමා සාහිත්‍යයට එකතු කළා ඉතිහාසයටත් එකතු කළා මුළු ඉතිහාසයම අනාගතේ කියවාවි මේ වගේ පාලකයෝ මේ වගේ අදූරදර්ශී පත්කිරීම් මේ වගේ උසස් ආයතන වලට කරලා ඒවායේ වටිනාකම් බිඳ දැම්ම කියලා. ඉතින් ඒ වගේ අදහස් රාශියක් මේ සංදේශයේ පුරාම අපිට සොයන්න පුළුවන් විවරණය කරන්න පුළුවන් මේ වගේම මෙවැනි සිත්ගත් කපුටු ගති දිගටම මේ සංදේශයේ පුරාම විවරණය කරනවා. ඒවා මම දිගි දිගට කියවන්නේ නැහැ මගේ කාලය අවසන්. 28 වෙනි පද්‍ය 33 පද්‍ය 51 පද්‍ය මා විශේෂයෙන් මගේ මාතෘකාවට අදාළ කරගත්ත පද්‍ය මැද මුලනේ කුඩුපට්ටම් කළ සොහන එතන මතු කරන්නේ මේ රාජපස පරපුරේ මුතුම් මිත්තුන්ගේ තිබිච්ච කපුටු ගති ඊළඟට දැනගත් පැරැලිය දුම්රියද පෙරළුණ නොවසන් ගිනුම සුමානි සුනාමි සල්ලි බැරවුණ සුනාමි ගිනුම අපිට අමතක නෑ රාජපක්ෂල වංචා කරපු ඊළඟට යහමින් කාපු අය මුල් පුටුවට ගේන මහබැංකුව වැඳ පලයන් කපුටාන මහබැංකුව රාජපක්ෂලා විසින් විනාශ කළ රටත් විනාශ කළා. ඉතින් මේ අදහස් අපූර්වට අපිට මේ සාකච්ඡාවේදී ගොනු කරගන්න පුළුවන් වෙයි. අපිට බොහෝ කාලයක් මේ අද වර්තමාන තත්ත්වයේ තව ටික දවසකින් අවසන් වෙයි. හැබැයි සාහිත්‍යයකින් මතක් කර කර කියවන්න ඔබතුමන් කරන ලද මේ මෙහෙවර කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලංශී ආචාර්යවරයෙකු වශයෙන් මම අතිශයින් නැගීමට ලක් කරනවා. තෙරුවන් සරණයි. අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තැන්පත් අකලකඩ සිරිසුමන අපේ නායක නායපාණන් වහන්සේ ඊටමත් මැනවින් නන්දසිරි කිඹිහෙට්ටියා කිවිවරයාණන්ගේ කපුටු සංදේශය පිළිබඳව මම හිතන්නේ බොහෝ දේවල් තිබෙනවා. ඊටමත් සාරාංශ කරලා මැනවින් කියා හිටියා ජන දුක කියාගන්න බැරි වූ සාහිත්‍ය සංදේශකරුවන්ට ජනතාවාදී සංදේශකරුවෙක් හැටියට නායක හාමුදුරුව අපේ කිවිවරයාණන් නඳුන්නා. ඒ වගේම බෞද්ධ සාහිත්‍යයේ දූතයා වර්ණනා කරපු ආකාරයම ගැන ඌනපූර්ණත්වය විස්තර වුණා නම් කියන එක මැනවින් පෙන්නලා යුගයේ කාර්යභාරයක් අද නන්දසිරි කිඹිහෙට්ටි කියන සහෝදර ආචාර්යතුමන් තමන්ගේ සාහිත්‍ය තුල ඉෂ්ට කරපු බව මැනවින් පැහැදිලි කර අගලකඩ සිරිසුමන අපේ මහාචාර්ය නායක අමුද්‍ර උන්වහන්සේට අපි ඊටාත්ම ස්තුතිවන්ත වෙනවා අදහස් දැක්වීම සම්බන්ධයෙන්. මීළඟට ඇත්තටම අපි කාලය සීමා කරගන්න වෙනවා. අපේ නායක හාමුදුරුවන් ඊටාත්ම මැනවින් කාලය සීමා කරා විනාඩි 10ක් විතර වගේ තමයි අපි වෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි විචාරක බවතුන්ට. දෙවෙනි බණ්ඩාර ඇහැලිය ගොඩයන්ට ආරාධනා කිරීමට ප්‍රථමව මෙම කපුටු සංදේශයේ මගවැණුම තිබෙනවා. මේ මගවැණුමේ වල්හපුගල සිට කොළඹට යන මාර්ගයේ
විශාල කවි ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අද මෙම විද්වත් කතිකාව රසවත් කරන්න අපි ආරාධනා කරා කවි ගායනා කරන්න විශේෂයෙන් සංස්කෘත කේන්ද්‍රයේ කලක් සංගීත උපදේශකවරයෙක් හැටියට කටයුතු කරපු ඩග්ලියස් ජයවර්ධන මහතාට අපි ආරාධනා කරනවා ඔබතුමන්ට සිද්ගත් කවි කීපයක් ඊළඟ අවස්ථාවට අපි පිවිසෙන්නට ප්‍රථමව ගායනා කරන්නට. හොඳයි බොහොම ස්තුතියි. මම ඇහෙනව නේද? අයිබෝන්. ඇහෙනවා. අයිබෝන්. මේක අර පළවෙනි කවිය හැටියට මම තෝරගත්තේ මේ කපුටාව වර්ණනා කරන එකක් තියෙනවා. කපුටාව මේ සංදේශයට යොදාගත්තේ මොකද කියන එක. ඒකම නෙමෙයි මේ 12 වෙනි කවියෙන් හරි අපූර්වට සර් ලියලා තියෙනවා. මම ගායනා කරන විනදුරලන්න බෝවත්තක ගැට ගසන සෙනසුරු අපල දුරු කර උව දුර නසන මන කල සුනිල කපුටානෝ පිය දසුන වෙන යම් කෙනෙක් වෙද ගෙන යන්නට හසුන. ඊට පස්සේ මේ මැදමුලන එම් පටන් ගන්නවා කපුටා තමන්ගේ ගමන පටන් ගනිද්දී මේ මැදමුලන ගැන කියනවා 27 වෙනි කවියේ. 27 වෙනි කවියේ දඹරන් පිළිම යක් දැහැගෙන විත් තුඩිනි ලොබ හැර බිමට අත හැර පන් සකි සඳුනි නුඹ ගැබ තුලම නොපෙනී ගිය හොත් සැනේනි නුඹ පිය සලන්නේ මැද මුලනට උඩිනි. දැන් කපුට මැද මුලනට උඩින් පියාඹගෙන යනවා. ඊට පස්සේ 30 වෙනි කවිය. 30 වෙනි කවිය ඔන්න මාතර ප්‍රදේශයට ඇවිල්ලා බ්‍රවුන් සිල් වල ඉඩමක් තියනවා. මේ මම හිතන සමාජයේ කතිකාවක් වුණා මේක. මේ අංගලා මේක මේ මොකද්ද මොකද්ද කියලා සමාජයේ කතිකාව මේක කපුටට කියනවා. බලන්න මෙන්න මේ මේ මාතර වෙරළ ආසන්නයේ තියෙන මෙන්න මේ ඉඩමක් ගැන කියලා. ඒක හරි අපූර්ව කවියක්. අතර මැදි කෙනෙක් අරගත් අත උඩම සතර කොනම මාතර තවුමට ළඟම මිතුර බ්‍රවුන් සිල් වල පවතින ඉඩම වසුර හෙලා මැනගෙන ඵලයන් නුඹම. ඔහොම වෙන කපුටා කියාමගෙන ඇවිල්ලා කළුතර ප්‍රදේශයට එනවා. ඒක 38 වෙනි කවියට අපි එනවා. ඒකෙදි බැලුවම කෝච්චිය සිහිපත් වන මූණ නළුවන් සමග දත් දොස්තරවරුණාන බලුවලිගයට නිසියුන පුරු කක් නූන කළු ගඟ උඩින් පියමාපන් කපුටාන. අදාළ පුජ්‍යලයන්ගේ එකතු කළා. ඊට පස්සේ මේ කළුතරින් අර අපේ මේ නායක හාමුදුරුවෝ වගේ කොළඹ සරසවිය උඩින් මේ කපුටා ගමන් කරනවා. කොළඹ සරසවිය අරේ මේ සාමිනාහන්සේ කියපු කතාවත් එක්කම මේ කවිය බොහොම අපූර්වට මේක එකතු කරලා තියෙනවා. හතලස්සන කවිය. කොළඹට නුදුරු සරසවි බිමේ මනහර නිලයක් තිබේ රජු පත්කරන ගරුතර කුලපති කරයි අල්ලා නුඹව හිර කර පළවෙනතකින් සකි තුන් මුල්ල මග හැර. උම කොළඹින් යනවා. ඊට පස්සේ නෙළුම් කුළුණ දකිනවා. නෙළුම් කුළුණ දකිද්දි කපුටට කියනවා මෙහෙම කුසටත් ආහාර නැති දුප්පත් කපුටන්ද අසලට ගෙන හොරෙන්
කන කැස්න් වටු වන්ද හිස සිට නෙළුම් කුළුණේ පතුලට බැන්ද උස පෙන්න පන් අපි අරගත් ණය කන්ද අරලියගහ මන්දිරේ ළඟදී යද්දි අරලියගහ මන්දිරේ උඩදී මෙන්න මේ 43 වෙනි කවිය බලන්න අරුමැති ශිවලිංගුව නාවා කිරි වතුර නරපති බිම ලගි බිම නැතුවත් පැතුර අගමැති බන අහන සැපක වැති දුපති නොවේ ඒ අරලිය කහමැතුර තව කවි දෙකක් මං කියන්න පෝත් සිටිය ගැන කියද්දී පෝත් සිටිය දකිද්දී මෙන්න මේ 47 වෙනි කවියේ ඈතින් පෙනෙන මුහුදෙහි ගොඩ කළ හරිය හීනෙන් දැකපු බීජින් නුවරට සරිය ඈනින් ලියා කපුටා යන වප සරිය හීනෙන් අසාමිස ඉගිලෙන්නට බැරිය ඒකමර මාතර බ්‍රවුන්සිල්ලේ අර මේ භූමිය වගේම මල්ලාන පැත්තේ තියෙනවා මේ වගේ ඉඩමග්ගයක් තියෙනවා ඒකත් කපුටට ගිහිල්ලා බලන්න කියලා 52 වෙනි කවියේ හරි අපූර්වට ලියලා තියෙනවා සොඳුරක් ගේන දවසක නුඹ කපුටානේ පැදුරක් සොයා නොයදින් පඳුරක් ගානේ කපුටෙක් අනා නම දුන් ඌලෙක්ගානේ මැදුරක් තිබේ හිමි කරුණැති මල්වානේ කොයිතරම් රසවත් කවි ටිකක එකතුවක්ද ඉදිරියට අපි කතා කරගෙන යමු බොහොම ස්තුතියි මට අවස්ථාව ලබා දුන්නට හොඳයි ආචාර්ය නන්දසිරි කිඹි හෙට්ටි කිවිසුරාණන්ගේ කපුටු සංදේශේ 20 වෙන කවියේ සිට 57 දක්වා මග වෙනුමට වෙන් කරලා තියෙන්නේ. ඉතින් එයින් තෝරාගත් කවි කීපයක් ඉතා රසවත් අප වෙනුවෙන් ගායනා කර ඩඩ්ලිස් ජයවර්ධන මහත්මයාණෙනි ඔබට බොහොම ස්තුතියි. නන්දසිරි කිඹි හෙට්ටි අපේ කිවිවරයාණන්ගේ කපුටු සංදේශයේ පුතියේ මග වෙනුම විතරක් නෙවෙයි. කැලණි විහාර වෙනුම ජයවර්ධනපුර වැනුම ඒ වගේම දියවන්නා කෙලි වැනුම අවසානයේ මැතිසබය වැනුම රජදැක්ම ඒ වගේම හසුන බාර දීම හසුන දූත ආශිර්වාදයේ පිළිබඳව කවි 123ක් මේ කපුරු සංදේශය තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මම ඊට දෙවෙනි විචාරාත්මක අදහස් දක්වීම සඳහා ප්‍රවීණ සාහිත්‍යදර බණ්ඩාර ඇහැලියගොඩ මහතාට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. මම අපේ අගලකඩ සිරිසුමන නායක හාමුදුරන් ප්‍රධාන මහා සංඝරත්නයෙන් ඒ වගේ පූජ්‍යපක්ෂයෙන් ඒ වගේම අපේ දයාබර ආදර විද්වතුන්ගෙන් අවසර ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම නන්දසිරි කිඹි හෙට්ටි කවියා අපිට මේ මෑත භාගයේ හම්බුණු ඉතාම නිර්මාණශීලී කෙනෙක් හැටියට මම හඳුන්වන්න කැමතියි. ඔහුගේ කපුටු සංදේශය මා වෙත එවා තිබුණා. මම ඉතාම ආදරයෙන් මම ඒ රසවින්දනය කළා. මම විශේෂයෙන්ම සංදේශය පිළිබඳ කතා කරන්න ඉස්සර වෙලා වචන දෙක තුනකින් මේ රචකයා ගැන කතා කරන්න කැමතියි. මොකද අපි අද විශාල වශයෙන් කවිය අවභාවිත වන කාලවකවානුවක්. ඉස්සර අපි දන්නවා මේ කවිය කොළඹ යුගයේ එම නැත්තම් වෙනත් විවිධ අවස්ථාවල විශේෂයෙන්ම සමුද්‍රකෝස විරිත මාත්‍රා 18 සමුද්‍රකෝස විරිත භාවිත වුණා. අපේ ගැල් කවි, පැල් කවි, තින්ගේ හැම මල්වට්ටි විඳේසි කවි මඩු සංදේශ කාව්‍යවල කවි පත්‍ර සංග්‍රහවල
එහෙම නැත්නම් කවි පොත්වල බහුල වශයෙන් භාවිතා වුණේ සමුද්‍රකෝස විරිත. මේ සමුද්‍රකෝස විරිත ලියන එක හුඟක් අය හිතනවා හරි ලේසි. නමුත් එලිවැට එලි සමය ආරක්ෂා කරගෙන යවහන් දොස් මගහරවාගෙන හොඳ කවි ලියන එක ඉතර ලේසි දෙයක් නෙවෙයි. ද අපි දන්නවා අද දවසේදී මූණු පොත හරහා විශාල වශයෙන් කවි කිවිදිය මතුවේ. ඒවා ඇගයීම් වලට වඩා අපි දකින්නේ ඒවා පිම්බීම් පිම්බීම් හැටියට. ඒ වගේම කවි සමාජ තිනවා ඒවැන් විවිධ තනතුරු දෙනවා සත්කාර සම්මාන ලබා දෙනවා කාව්‍ය ශිරෝමණී කිවිපති කාව්‍ය විශාරද යනාදී වශයෙන් දෙනවා. ඒ වුණාට ඒ හුඟක් අය කවියෝ නෙවෙයි. ඒ නිසා මේ කවියෝ අපට ඇත්තටම අපේ රටේ ඉන්නේ අතලොස්සයි හරියට සමුද්‍රකෝස විරිත භාවිතා කරන පිරිසක් හැටියට හඳුන්වන්න පුළුවන්. කියන්නේ කවියේ නිරවුල් බව, ව්‍යක්ත බව, රිද්මයානුකූල බව, ඒ සියලු දේවල් ගැබ් වෙලා කවියක් ලියන එක ඉච්චර ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. මම මේ වකවානුව තුළ එසේ ඉතා මැනවින් කවි ලියන රචකයන් කිහිප දෙනා අතර කීඹිය හිටි කවියා හඳුන්වන්න පුළුවන්. ඔහු ඉතාම ප්‍රසස්තව ව්‍යක්තව කවිය භාවිතා කරන කවියෙක් හැටියටයි මගේ ඇගයීම ඔහුට හිමිවන්නේ. ඔහු මීට පෙරලිය වූ ගජමුතු සහ කඳුළු කෘතිය තුළ බොහෝ කාව්‍ය සමුද්‍රකෝස විරිතයෙන් රචනා වෙලා තියෙනවා. අපේ ඇගයීමට පාත්‍ර වූ කපුටු සංදේශය තුළත් එහෙමයි. කපුටු සංදේශය අපේ නායක හාමුදුරුව සඳහන් කළා වගේ වෙනත් සංදේශ කාව්‍ය වලට වඩා වෙනස්, මූලික වශයෙන්ම පරමාර්ථයෙන් වෙනස්. දන්නවා මීට පෙර පැවති සංදේශ කාව්‍ය තිසර, පරවි, මයුර, ගිරා, සැලලීලි, සැවුල්, කෝකිල යනාදී වශයෙන් සංදේශ තිබුණා. ඒ හැම එකකම තිබුණේ මේ රජුන්ට ආශිර්වාද කිරීම සහ ඒ රජ පවුලේ උදවියගේ පෞද්ගලික අපේක්ෂාවන් මතිමතාන්තරයන් උවා දැක්වීමේ කටයුතු. එනිසා ඊට සේප්කේ පරිබාහිරව තමයි කපුටු සංදේශය රචනා කරන්නේ නන්දසිරි කීමේ හෙට්ටි කවියා. අපි දන්නවා 30 වසරක යුද්ධයක් තිබුණා මේ රටේ. මම පෞද්ගලිකව විශ්වාස කරන දේ තමයි අපේ සාහිත්‍ය දරයෝ, අපේ කලාකරුවෝ මේ යුද්ධය සහ මේ ජනවාර්ගික අර්බුද වූ ජනවාර්ගික අරගලය තමන්ගේ පෑනට නිර්මාණවලට හසු කරගත්තේ ඉතා අඩුවෙන්. 40ක් දෙනා තමයි 30 වසරක් ගත වෙලත් මේ සැබෑ තත්ත්වය නිර්මාණය කරන්නට උනන්දු වුණේ බොහොම කීප දෙනයි. ඒ අතරේ මං හිතන්නේ මේ අරගලය හෙටට දවස් 50යි. නමුත් අරගල සාහිත්‍යයක් බිහි වෙලා තියෙනවා. ඒක ඉතා හොඳ කටයුත්තක්. අරගලය වෙනුවෙන් ගීත නිර්මාණය වෙලා තියෙනවා. අරගලය වෙනුවෙන් කවි නිර්මාණය වෙලා තියෙනවා. සංදේශ පවා නිර්මාණය වෙලා තියෙනවා. මේ දවස් ගණනාවට ගින්න මං හිතන්නේ අවධානය, ලංකාවේ අවධානය වැඩිම වෙච්ච අවස්ථාවක් හැටියටයි මා දකින්නේ. අපි දන්නවා සැලලීන් සංදේශය ගත්තොත් සංදේශයේ ප්‍රමුඛව හැම සංදේශකෙම තියෙන දූත වර්ණාවක් දසපද සැහැල්ල කියලා හඳුන්වන පේලි 10කින් යුක්ත කවියක්. සැලලීනන් තියෙනවා සැරද සුලකල කුරු, මියුරු තෙපලෙන් රඳනා, රජකුල සහස මෙතිනිය, සියහනිහි සැලලීන් සඳ, සපුමල් කැලේ උතුඩ මද රතිනි මනහර, නිලුපුල් දෙලෙව් සම්මණි පිය පිය පතර යනාදී වශයෙන් ඒ පක්ෂියා වර්ණනා කරනවා. ඒ දූතයා වර්ණනා කරනවා. නැත්තම් දූතයා මුරුංගාත්ති දිනවා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. දූතයා දූත ගමන යන්නේ ඉස්සර වෙලා දූතයා පිළිබඳව කතා කරනවා. අපේ දසපද සැහැල්ලක් භාවිතා කරන්නේ නැහැ කීවේ කවියා. නමුත් ඔහුත් මේ දූතයා පිළිබඳව කතා කරනවා. වළඳ වමින් පරපුරටම දයාවෙනි, විලඳ ගිතෙල් පහනේ තිර බෙදාගනි, වෙළඳ ලකුණු වල නොසිතිය විරාජිනි, සැරද කපුටු ලන්දේ මහරජාන.
ඔහු රාජ්‍යත්වයක් ආරෝපණය කරමින් තමයි කපුටට ආමන්ත්‍රණය කරන්නේ. ඒ වගේම කපුටගේ විවිධ ඇවතුම් පැවතුම් ගතිසිරි නිර්මාණයට ලං කර ගන්නවා. ඉත අපූර්වට කීඹිය හිටි කවියා. කලපතුල්ලේ ජල බිඳුවට ජල දාපු මොළ ගෙඩියා නුඹ පමණයි දිය බී යනාදී වශයෙන් අපි දන්නවා. ඒ පැරණි ජනශෘතියේ එන යම් යම් කතන්දර මෙයට සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ වගේම සෙනසුරුගේ වාහනය කපුටා බව සිහිපත් කරමින් ඒ වගේ අර මුහුදේ ඇත්කුණ කකාගේ කපුටා ගැන සිහිපත් කරමින් විවිධ හැඩතල එහෙම නැත්නම් අර අඟේ ඉඳන් කන කෑම කියන මේ අර අම්බරුවා ආශ්‍රය කරගෙන ඇති වෙච්ච කතා බහ සියලු දේවල් හසු කරගන්නවා. මේ නිර්මාණයට කේබිහෙටි කවියා ඒ නිසා ඔබේ බොහෝ ඇසූ පිරුතෙන් ඇති බව අපට පසක් කරනවා මේ කපුටු සංදේශය තුලින්. අනිත් එක අපි දන්නවා මේ සංදේශ කවියා සංදේශ රචනා කරපු කවියන් බහුල වශයෙන් භාවිතා කරන මේ එලිවැට එලිසමය කියන කාව්‍ය රීති බොහෝ කයිවර බහුල වශයෙන් අපි දකිනවා සැල්ලින් සංදේශයේ පැහැසරණීය මිනි පැමිණිය කොත් අගට බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට නව පැරණිය වන රමණීය විටින් විට සැල ලිහිණිය වදු කැලණිය පුරවරට මුල එළිවැට සහ මැද එළිවැට ආරක්ෂා කරගෙන තමයි රාහුල හාමුදුරුව කවි ලියන්නේ. මේ කවි තුල අපේ කීඹිය හෙට්ටියේ හැම කවියකම මුල එළිවැට ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේම යම් යම් සමහර තැන්වල මැද එළි වැටත් ආරක්ෂා කරලා තියෙනවා. අග යවහන් දොස් ඇරලා කවි ලියන්න උත්සාහ කරලා තියෙනවා. ඒක ඉතාම හොඳ ගුණයක්. බිය වන්නා ඔය මැද්දේ සිතු මිනවි බිය ගන්නා හතරැස් මැදුරක් තැනවි වැඩ ඉන්නා දින නිරිඳු මුලසුනවි මම දුන්නා යයි මෙහසුන දුන්න මැනවි. හරි අපූර්වට ඒ ගැළපීම් එන විදිහට එළියට ආරක්ෂා කරගෙන එළි සමය ආරක්ෂා කරගෙන කීඹිය හෙට්ටි කවියා හරි අපූරු කවි නිර්මාණය කළා. අනිත් එක අනෙක් සිසු සංදේශ කවියන් විසින් භාවිතා නොකරපු යමක් මෙහි භාවිතා කරලා තියෙනවා කීඹිය හෙට්ටි කවියා. ඒ තමයි පැරණි සංදේශ පිළිබඳව ඔහු මතකය අවදි කරනවා. අර අපේ නායක හාමුදුරුවෝ කිව්වා ඒ ජනතාවාදී ප්‍රස්තුතයක් වෙනුවෙන් මෙම නිර්මාණය යොමු කරන හින්දා කීඹිය හෙට්ටි කවියා පොඩි සදය උපහාසයට ලක් කරන මීට පෙර සංදේශ කවියන්ගේ කවි. කොවුලා ගිහින් උත්පලවන් දෙවි නැමද වෙවුලා පතා සපු මල්ගේ ජය නොමද අවුලා නොදී සීතාවක රජකමද සැවුලා කැඹුරුවෙත් මහරජුටම නොවේද. ඔහුගේ කවි තුළ තියෙනවා සමහර කවි තියෙනවා රජුරුවන්ටම ආශිර්වාද කළා මිසක එක ගොවියෙක්ගේ ජල ප්‍රශ්නයක් කතා කළාද එක පුද්ගලයෙක්ගේ කුසගින්නක් ගැන කතා කළාද කියලා ප්‍රශ්න කරනවා. ඒ සංදේශ කාව්‍යයේ අභිභවා ගිහිල්ලා තමයි කීඹිය හෙට්ටි කවියා මේ කපුටු සංදේශය රචනා කරන්නේ. තන්නේ සැල්ලින් සංදේශයේ කවි 108යි. මේ කපුටු සංදේශයේ කවි 123යි. ඒ 123 තුලම කවියා තමන්ගේ කවිත්වය මැනවින් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම කාව්‍ය නීති රීති කාව්‍යෝක්ති ඉතා මැනවින් භාවිතා කරලා තියෙනවා. සමන්ිතන් මේ කපුටු සංදේශය අවධානයට පාත්‍ර විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මම හිතන ඇත්තටම අද දවසේදී අපි මූණ දෙන්නේ ඊළඟ ප්‍රශ්නය තමයි ලේඛකයින් හැටියට කතුවරුන් හැටියට නිර්මාණකරුවන් හැටියට අද දවසේ ඇතිවිලා තියෙන මේ කඩදාසි හිගයත් එක්ක බොහෝ නිර්මාණ එළි දැක්වීමේ අපහසුකමක් තියෙනවා. ඒක අපට විශාල ප්‍රශ්නයක්. මේ කපුටු සංදේශයටත් සිද්ධ වෙලා තියෙන ඒ වින්න කියමයි. ඒ නිසාම තමයි අපි අද මේ විද්‍යුත් මාධ්‍ය හරහා මේ පිළිබඳව කතා කරන්නේ. එහෙම නැත්නම් මේක මුද්‍රණය කරලා අපිට එළි දැක්වීමේ උළෙලක් සංවිධානය කරලා
වඩාත් මේ ගැන විවෘතව කතා කරන්න පුළුවන්කම තිබුණා අපේ ප්‍රේක්ෂකීන් අතර වාරේ. නමුත් මම විශ්වාස කරනවා අපි නඳුෙමු මෙම ග්‍රන්ථය මුද්‍රණද්වාරයෙන් එළි දක්වමින් ඉදිරියේ කටයුතු කරන්න ලැබෙයි කියලා හැමදාම ප්‍රාර්ථනා කරනා වගේ කීඹිය හෙට්ටි කවියාගේ කවිත්වයට මම නමස්කාර කරනවා අද. බොහොම ස්තුතියි. ආචාර්ය නන්දසිරි කීඹිය හෙට්ටි කිවිරයන්න්ගේ කාව්‍ය රචනා කිරීමේ තිබෙන ප්‍රබල ගුණයන් බණ්ඩාර ඇහැලිය ගුණයන් මොනවට පැහැදිලි කරමින් මෙම කපුටු සංදේශය තුළ ආව්‍යෝක්ති එවැගේම කවියේ නීති රීති ආරක්ෂා කරගනිමින් මෑත කාලයේ මැනවින් කවි ලියන කිවිවරුන් අතර ප්‍රසස්තේකු ලෙස නන්දසිරි කීඹිය හෙට්ටි අගය කරමින් අරගලයේ සාහිත්‍ය කොටස්කරුවෙකු ලෙස වටිනා අදහස් සුදහස් දැක්වූ ප්‍රවීණ සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැලිය ගුණයෙනි ඔබතුමාටත් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපි වෙනුවෙන් අද ඇවිත් වටිනා කාලය ගත කරමින් අදහස් දැක්වීම සම්බන්ධයෙන් විශේෂයෙන් නන්දසිරි කීඹිය හෙට්ටි කිවිවරයාණන්ගේ මෙම විද්‍යුත් කපුටු සංදේශය ග්‍රන්ථයේ නිර්මාණය කිරීමේදී ගොඩාක් අය එතුමාට උදව් උපකාර කරා විශේෂයෙන් කංචුකය නිර්මාණය කිරීමේදී ජාතික කලා මණ්ඩලයේ අධ්‍යක්ෂක තැන්පත් සුදත් අබේසේකර මහතා උදව් කරා ඒ වගේම මෙහෙට අගනා පෙරවදනක් ලිය දෙනවා මහින්ද ප්‍රසාද් මස්සිමුලයන් ඒ වගේම මෙහෙට පිදුම ඇත්තටම මේ කාව්‍ය උදලා තියෙන්නේ නන්දසිරි කීඹිය හෙට්ටි අපේ රටේ අනර්ග මානව සම්පතක් වෙන කිවිර ආචාර්ය රත්නශ්‍රී විජේසිංහන්ට ඉතින් මේ ළඟට මෙම කපුටු සංදේශයේ පිළිබඳව වූත සංවේදී සම්වාදයේ විචාරාත්මක අදහස් දැක්වීම සඳහා සාරංග විචාරාත්මක අදහස් දැක්වීමට පෙරාතුව මම හිතන්නේ කවි කීපයක් ගායනා කිරීමට අපි සාරංග කුමරප්පිරුම මහතාට අපි ආරාධනා කරනවා. මොලයේ සෙල්මැහි මතකය හිරිතලුන වලයක පයක් ගොඩ තව පයකින් ගමන හැලහොල්මනක් නැතිවම ඉඳ නිදි කිරණ බලතවනාකි කපුටන් හොට බිම ඇනුන මොලේ උඩින් හරි මැද හිඳගෙන හිඳින බලේ අනුව මස් හෝ මස් කටුකු දින විලෝපීය සතුනට අතවර කරන කැලේ සතුන් දුටුවද නුඹ සුදු අඳින අලි කී වටවලි ගය නැති දල කැඩුන මිලිලැජ්ජා නැති තනි අලියෙකු සිටින වලියෙන පිට නලයේ තැම්බෙක අරින කලි බෞසර් දුටු අද ටොයිලට් නදින අමුවෙන් උනකි දුටුවොත් මස් කටු සේන අමුඩය ගලවලා දීහෙලු වෙන්නා අමුරදිවලට ඩයිදා සුදු වුණු ගාන අමුතුම නවක ලොන්ඩරි ඇත කපුටාන උරෙත් නිගත් නිදියෙන් කළ සුර රැඳුන කිරිත්නාවලා සුදු පිරුවට අඳින පිරිත් නූල් ලැන්නම් වැඩි පුර බඳින සොරුත් පුන් තමයි හඳුනා ගනු සොඳින උපාගාර නොව මත් පැන් පෙරාය දුම්රිය දකින විට සිහිවේ වරාය ඉම්බේ පොළව රට විකුණන තුරාය හොම්බෙන් යන්නටම හොඳටම කරාය
තෙව්වේ කවුද පුටු අඬු දෙක් දෙකෙන් කැඩු සිහිවේ උඹට කා කුඩු සහ මිරිස් කුඩු වැහුවේ පයිල් අධි කරණය තුලන් දෙතු ඇහුවේ කවුද මිඥානා ගැන නඩු කාකින් හෙරණියම් කැඩු විට හිරේලා තත් සිංහා පුකන්ටේනර් පුරෝලා යහමින් ටිකක් මැති සබයේ පුරේලා කැටි අතරේලා හොඳයි අපි කපුටු සංදේශයේ තවත් තෝරාගත් රසවත් කවි කීපයක් ගායනා කර සාරංග කුමරප්පෙරුම මහත්මාණෙනි ඔබටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා නන්දසිරි කීඹෙහෙට්ටි කිවිරයන්ගේ ඇත්තටම කපුටු සංදේශය ගත්තම අපි සංදේශ සාහිත්‍ය විකාශනය අරගෙන බැලුවම බොහෝ සංදේශ රස ගුලාවක් භක්ති රසය දනවන්න ඉතින් මේ සංදේශය ඊට වඩා අපේ පෙර අදහස් දක්වූ වියතුන් කිව් විදිහට අපූර්ව මගක් ගත් එකක්. මේ අනුව තෙවන අදහස් දක්වීම ඉදිරිපත් කිරීම සඳහා මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා කිවියර ආචාර්ය රත්නශ්‍රී විජේසිංහන්ට. මාව ඇහෙනවද දන්නේ නැහැ. ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා. ඇහෙනවා නේ. ඔව්. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සහ උපෝපවිතුමා ඇතුළු සියලු විද්වතුනි නන්දසිරි කීඹෙහෙට්ටි කවියාණනි දැන් මෙතෙක් මම අහගෙන හිටපු දේශන සංවාද වලින් බොහෝ කරුණු කාරණා කියුණා. ගෞරව ස්වාමීන් වහන්සේත් බණ්ඩාර හැලිකොඩ කවියාත් බොහෝතරතුරු අනාවරණය කළා. දැන් සිංහල සංදේශ කාව්‍ය ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් හැටියට මම මේක දක්වන්න කැමතියි. මොකද සංදේශ කාව්‍ය ලියවුනේම අර මුලින් කියවුණු විදියට රජවරුන්ගේ අවශ්‍යතා උදෙසාමයි, රජවරුන්ගේ ප්‍රභූන්ගේ අවශ්‍යතා උදෙසාමයි. නමුත් ජනතාව වෙනුවෙන් මේ වගේ විවේචක රීතියක පිහිටා ලියවෙන සංදේශ කාව්‍ය නෙමේ කවි දුර්ලභ කාලයක නන්සිරි කීඹෙහෙට්ටි කවියාගේ ප්‍රතිභාව අතිශයින්ම අගය කළ යුතු මට්ටමක තියෙනවා. ඔහුගේ ගජමුතු සහ කඳුළු කියන කෘතියෙන් තමයි ඔහු පළවෙනි වතාවට අපිට ඔහුගේ ප්‍රතිභාව කෙතරම්ද කියලා පෙන්වුවේ. ආචාර්ය නන්සිරි කීඹෙහෙට්ටි කවියෙක් විතරක් නෙමේ තම දක්ෂ ප්‍රතිභාන්විත ගීත රචකයෙක් වෙනවා. ඒ වගේම ඔහු කවර කවියෙක් වුණත් සමගේ සමකාලීන පුරවැසියන්ගේ ජීවිතයට සංවේදී නොවනවා නම් ඔහු එක්තරම් ගෙදරක ජීවත් වෙන තීරණය කරනවා නම් මම හිතන්නේ කවියා සමාජයේ විසින් ප්‍රශ්න කරනු ලබන. නමුත් නන්සිරි කීඹෙහෙට්ටි කවියා සමාජයට සංවේදී, ඔහුගේ ස්නායු පද්ධතිය මේ සමාජයේ පුරා විසිරි පැවතින එකක්. ඔහු මිනිස්සුන්ගේ සංවේදනාවලට සංවේදී. ඒ නිසා තමයි ඔහුගේ කවිත්වය සංදේශ කාව්‍යයක් කරා වුණත් පෙර නොවූ මගක යන්න ඔහු උත්සාහ කරන්නේ. ඇත්තටම මේක සංදේශ කාව්‍යයක් වුණාට මට මතක් කරන්න කැමති වෙනවා. මීට පෙර ජගත්ගාමිණී මාවතක මිතුරු සංදේශ කියලා සංදේශ කාව්‍යයක් ලිව්වා. නියාගම ගාල්ලේ නියාගම ඉඳලා ජයවර්ධන පුර සරසවියට මිතුරෙක් අතේ යවන සංදේශයක්. එහෙත් ඔහු පාවිච්චි කරලා තිබුණේ මේ වගේ විවේචක රීතියක්. විවිධ ස්ථාන වර්ණනා කිරීම වගේම විවිධ පුද්ගල වර්ණාවලත් ඔහු විවේචක රීතිය භාවිත කරලා තිබුණා. ඊටත් වඩා තියුණු විදියට සමහර තැන්වල කර්කශ විදියට ප්‍රබල සමාජ විචාරයක් අන්සිරි කීඹෙහෙට්ටි කවියා ඉදිරිපත් කරනවා. ඇත්තටම මේ කෘතියේ කවි 123ක් තියෙනවා. 123ෙන් දැන් අපිට සිලබස් වල කර නියම කරලා තියෙන්නේ
වත් නිදස ආසී හෝ නමකර හෝ පෙරටු වේ කියලා. කවිය මහා කාව්‍ය පටන් ගන්න ඕන වස්තු නිර්දේශය ආශිර්වාදය නමස්කාරය විදියට. ඒ විදියටම ඔහු මේ ලන්සිරි කිඹෙටි කවියත් නමස්කාර පූර්වක මේ කවිපල ආරම්භ කරනවා. ආරම්භ කළ දූත වර්ණනා කරනවා. නමුත් ඔහු දූත වර්ණනාවලදී ඔහු සම්මතයට පිටුපානවා. ඔහු මේ සමන් තෝරගන්නේ සුභගණේ පක්ෂියෙක් නෙමෙයි සංදේශහාරකයා සුභගණේ පක්ෂියෙක් නෙමෙයි කපුටෙක්. අර අගලකඩ අපේ නායක හමුදුව මහාචාර්ය හිමිපාණන් වහන්සේ කියු විදියට කපුටාගේ ගති ලක්ෂණ අඩු නැතෝ තියෙනවා. ඒ නිසාම ඔහු තෝරගන්න කපුටා කියන නමට අපූර්ව මේ ලොකු උත්ප්‍රාසවත් අර්ථයක් ලැබිලා තියෙනවා නූතනයේ. පොඩි දරුවොත් කපුට අනුකරණය කරනවා හරි අපූර්ව. ඒ උත්ප්‍රාසවත් සමකාලීන සමාජයේ සංවේදී වීමක් තමයි මට පේන්නේ. ඇත්තටම නන්සිරි කිඹෙටි කවියාගේ මේ සංදේශ කාව්‍ය පුරාම දැන් සැරලෙහිණි සංදේශයේ දසපද හැල් ඇරුණම අනෙක් සියලු කවි රචනා වෙලා තියෙන්නේ. විශේෂයෙන් අටෙන් යති අටරොස් මතින් බැඳුනේ වේ සමුද්‍ර ගොස් කියන සමුද්‍ර ගොස වෘතේ. මේ නන්දසිරි කිඹෙටි කවියාගේ කපුට සංදේශය රචනා වෙලා තියෙන වැඩිපුරම සමුද්‍රෝෂ වෘතේ. මේ අවස්ථා දෙකක තවත් අවස්ථා දෙකකදී. කියන්නේ ඔහු නමස්කාරයේදී මහ පියුම් ගී විරිත ආකෘති හැටියට යොදා ගන්නවා. දිය කෙලි වැනුමේදී. දැන් දන්නවනේ නෝර සයුරු ගිරියෝ සිසි උදා හිරු වෙන්මෙන් උයන් දල කිඳුනි මහත් අවන් මන දොල කෙලියෙන් කියලා මහා කාව්‍ය නිර්වස් නිර්දේශ කරනවා. මේ හැම එකක්ම කරන්න යන්නේ නැහැ නන්සිරි කිඹෙටි කවිය. මේ මග ඇනුම් කරනවා. ඒ වගේම උදා නිසා ඇනුම් කරන්න යන්නේ නැහැ. මනෝරත ක්‍රීඩා හැටියට උත්තර ගන්නේ රජසභාවම තමයි. ඒක තමයි මනෝරත ක්‍රීඩාව කියලා තැන. ඔය හිතා උත්කර්ෂවාදී විදිහට වර්ණනා කරනවා. ඒ වගේම දිය කෙලි වැනුමේදී දියවන්නාවේ දිය කෙලි වැනුමේදී ඔහු වෙන තෝටක විරිත භාවිත කරනවා සමුද්‍ර ഘോഷේ වෙනුවට. ඒ කවර විරිතක් භාවිත කළත් ඔහු ඉතා ව්‍යක්ත විදියට මට මේ සංදේශය පුරාම මුණ ගැහුණු ඇත්තටම එකම එක කවියක් විතරයි මුල එළිවැට අතහැර ගත්ත කවිය. අනිත් සියල්ලෙහි ඔහු එළිවැට ඉතා ආරක්ෂා කරන විතරක් නෙමෙයි ඒ ව්‍යක්ත විදියට භාවිත කරනවා පොද අර්ථපූර්ණ විදියට භාවිත කරනවා. ඉතින් මම කවි කීපයකට කියුණා ඒ ගැන විචාරාත්මක දහස් පළ වුණා. නමුත් මට ඒකේ නොකියවෙච්ච කාරණා කීපයක් කියන්න අවශ්‍ය වෙනවා. මොකද මේ කාව්‍ය මාර්ගය සම්මත ධ්වනි කාව්‍ය මාර්ගය නෙමෙයි. ආනන්ද වර්ධනයන් අපට යෝජනා කරන ධ්වනි කාව්‍ය නෙමෙයි. දැන් ධ්වනි කාව්‍ය වුණත් ආනන්ද වර්ධනන් යෝජනා කරනවානේ වස්තුද්වනි රසද්වනි භව අලංකාරද්වනි කියලා තුනක්. ඒ ධ්වනි ලක්ෂණ මේ කවිවල නැතුව නෙමෙයි. නමුත් ඔහු ප්‍රධාන තැන දෙන්නේ ධ්වනියට නෙමෙයි. මෙහි මුඛ්‍ය රසය රඳාපවතින මේ සංදේශ කාව්‍ය පුරාම උත්ප්‍රාසයට. අයිරණි කියලා අපි හඳුන්වන අයිරණි කියලා බටහිර නාට්‍ය කලාව හරහා විචාරයට ආපු උත්ප්‍රාස ගුණය තමයි වර්ණනා කරන වස්තුවත් එහි සැබෑ ස්වරූපයත් අතර පවතින අන්තරය විසින් ඇති කරන හැඟීම තමයි උත්ප්‍රාසය කියලා කියන්නේ. දැන් අපි දන්නවා ඉස්සර අපේට තිබුණා විජය හෝඩි කියලා හෝඩි පොතක්. ඕකේ තිබුණා උදෑසන වර්ණනාවක් සිනාසිරින් දිලේ උදේම මල් පිපි මමත් වහා ඇඳෙන් නැගී මැලී නොවේ කටත් මුවත් දොවා වගෙන් දෙමාපියන්. ඔය ආකෘතියම භාවිත කරලා මහගම්සේකර කවියා මක්නිසාදයා කෘතිය ලියනවා. බිඳෙන් බිඳෙන් ජලයේ පයිප්පයෙන් වැටේ බෙලෙක්කටින් රගස්ලමු වටා සිටි ආදී වශයෙන් කටුක පරිසරයක මොඩුක පරිසරයක උදෑසනක් චමත්කාරයට කියනවා. දැන් ඒක අතර ලොකු පරස්පරයක් තියෙනවා. අර ස්වාභාවික උදෑසනයි මේ තියෙන සැබෑ උදෑසනයි අතර. අන්න ඒක තමයි මේ උත්ප්‍රාසය තමයි ප්‍රධාන මුඛ්‍ය
කවි උපක්‍රමයේ හැටියට සංසිරිකේ බීටි කවියත් මේ රට මේ කෘතිය පුරාම භාවිත කරගන්නවා. ඒ උත්ප්‍රාසය යොදා ගන්න අතරෙම ඔහු ඇතැම් අලංකාරත් භාවිත කරනවා. දැන් බලන්න 59 වෙනි කවියේ එළියෙන් තනු පවුලට මුදුනින් වැටෙන හැලියෙන් තන රුළු කැඳ බල රස බලන. කුසෙන් අඩක් ඇල් වතුරින් පිරිමැහෙන බලපන් දරු පවුල පාලම යට වෙසෙන්. දැන් කැලණි පාලම කැලණි වෙනුම් වලට ගිහිල්ලා ඕ කියන්නේ නව කැලණි පාලමේ දිලිස්සෙන විදුලි එළිය යට ලුණු කැඳ හැලියක රස බලන හුසෙන් අලක් ඇල්ලතුරෙන් පුරවන දරු කවුලක් ඉන්නවා පාලම යට කිය. මේ දෙක මුණගස්සන. දැන් මේක මේක අලංකාරයක් ගතකින් අපිට පුළුවන් මේක කියන්න අලංකාරෝක්තියක් හැටියට හඳුන්වා දුන්නොත් අර්ථාන්තර න්‍යාසාලංකාරය. ඒ කියන්නේ අර්ථ දෙකක් අතරේ සමානකමක් උදාරන න්‍යාසයක් උදාරන අර්ථාන්තර න්‍යාසාලංකාරය. දැන් පිපෙතත් ගිරි මුදුන් හෙල්වල පියුම් උපුල සැලකත් සුනේර අනන්‍ය බෙතත් සිහිල ඒ ආදි වශයෙන් කියලා අන්තිමට කියනවා බොරු නැත්නම් මේ මහතුන් පැසූ දෙපුරුදු බාහිතේ. ඒක තියෙන අර්ථාන්තර න්‍යාසාලංකාරය. දැන් මේකේ තියෙනත් ඒ වගේ එකක්. මුලින් කියනවා පාලම පිළිබඳ ශාස්ත්‍රීයත්වයේ ඓශ්වර්ය විස්තර කරලා පාලම යටට ඇස් දෙක යොමු කරනවා. විලසින් බමුරු රොන් උරනා පියුම උඩ අහසින් නෙළුම් කුරුණේ මුදුනටම වැට. පකරන් ලෑලි පැල්පත් ඇල ඉවුරු බඩ බලපන් නෙළුම් මල පාමුල ගොහුරු මට. නෙළුම අර අදුමන් යථා කෝකණදන් සුගන්ධම් පාතෝසියා පුල්ල මවීත ගන්ධම්. කොහොමද පියුම මඩෙන් නැගිලා උඩර නැගුණාට මඩ තියෙනවා තාම යට. මඩ නැත්තම් නෙළුමකට පවතින්න බෑ වගේම නෙළුම මේ නායකන්ද කොච්චර උසද කියලා තීරණය කරන්න මේ කුරුණි තරම් උසයි කියලා උත්ප්‍රාසවත්ත කියනවා. ඒගොල්ලගේ මම හිතන්නේ මේ 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 හරි අපූර්ව තැන් තියෙනවා මේ කෘතිය පුරාම. මේක කෙනෙකුට කියන්න පුළුවන් මේක මේ 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 ස්වභාවෝක්තිය පදනම් කරගත්ත වචනා මාර්ගයේ යන එකක් කියලා. නමුත් එහෙම නෙමෙයි. මගේ විශ්වාසයක නෙමෙයි කියලා. කලගෙඩි ගැලුම් බෝතල් පෝලිම රැන්දු බලපන් රජුගේ මෞගුණ ගායන ලන්දු මුලහත කොහෙද ඇහුවොත් කපුටෝ ඇන්දු පල ඉක්මනට තවනු කියා කවිසිම. මේක අතිශයින් නූතන වර්ණනාවක්. මේ කලගෙඩි පොලින් තියෙන පියුනට පස්සේ තමයි මේ නන්සිරි පික්කෙමිටි කවිය මේක ලියන්න තිලයින් දැකලා. බලයික් මනට දැන් මොනට ඕ ටික පරිශ වෙනවා මෙතෙන්. දැන් බලන්න ජයවර්ධන පොර වැළුමේදී ඌට හම් වෙන්නේ සිසිවන ඕන ඉංගසෝ ගත හැකි මිටින කාන්තාව නෙමෙයි. සිසිවන ඕන ඉංගසෝග වටා අඩි ගණන. හැම කතා වඩි නිසි හැඩතකා මස්කොබ ඇවිදින දුවන. නිසි හැඩතකා මස්කොබ ඇවිදින දුවන. මැෂිමක් වගේ ජයවර්ධන පුර අඟන ඇසිපිය නොලා ඵලයන් තොටකී ගමන. තොට කියලා කියනවා මධ්‍යම පුරුෂේ භාවිත නොකෙන සුබ නොවන වචනයකුත් පාවිච්චි කරනවා. මොකද එච්චර කවියා ආක්‍රෝෂ පරිභව කරන්න තරම් කෝපයට වාර්තලා තියෙන්නේ. දැන් මෙහෙම මේ වගේ මේ කවි විචාර සම්ප්‍රදායක් අපිට තියෙනවාද විවේචනය කරන්න? මම නම් කියන්නේ තියෙනවා. ලෙකනෝ කියන කවි විචාරකයා කියනවා මනුෂ්‍යයාට සතුරු වන ඔහුගේ යහපත් ජීවිතයට වින කරන දේවල් විරෝධාකල්ප සොරයෙන් පළ කිරීම විවේචක යථාර්ථ රීතියයි කියලා ලෙකනෝ කියන විචාරය. විවේචක යථාර්ථ නීති. දැන්
Neng e anu ape rate liyawila tiyena buduguna alankara liyu. Buduguna alankara තේරවාදී බෞද්ධ සම්ප්‍රදාය ඉක්මවා ඒක දැඩි විචනය කරා බුදුන් ලංකාර කතුවරේ. ඒ වගේම සිරිලාල් කොඩිකාර කවියා බකවත ලියනවා. බක ජාතකයේ ආශ්‍රය කරගෙන. රජෙක්විය නමින් බමදත්තුව විසවුණු දත්තේකු සම. රජෙක්විය බරණැස කකාමුළු දමදිය පිසකෙලෝකේ පටන් ගන්නවා. ඒ වගේම මේ මලල්ගොඩ කවියා නූතන දේවදත්ත කියලා ලියනවා. ගැටමි විහාරට කටුකම් බියවුවට පස්සේ. එක පාලකේ ඒ නිසා මේ මුළු රටම නෂ්ටප්‍රාය වෙලා අන්තික අවසාන ආර්ථික අවපාතයට අපි වැටිලා ඉන්න වෙලාවේ සියලු චෞරයින් මුග්ධ විදියට මේ රට සූරා කාලා මේක කුණපයක් බවට පත් කරපු වෙලාවේ කවියෙකුට තවදුරටත් ධ්‍යානගත වෙන්න පුළුවන් කමක් නැහැ ආනන්ද වර්ධනත් එක්ක තවදුරටත් ධ්‍යානගත වෙන්න දනිකාවයක ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. සමහරට මේක ප්‍රවණතාත්මක කාව්‍යයක් කියලා කෙනෙක් යෝජනා කරන්න පුළුවන්. එහෙම වෙන්න ඇති. දැන් ප්‍රවණතාත්මක නිර්මාණයක් තිබුණා. මොකද මායකෝස්කි කියන සෝවියට් කවියා වර කියනවා මගේ මව්බිමට මා එපා නම් ඇලයට හැරෙන වැස්සක් සිය පලා යමි කියලා. ඒ වගේම ඔහු කියනවා මට කීර්තිය ඕන නැහැ කියලා. සිය හිමිගේ මලමිණියේ පසුපසින් නැදී යන වැන්දමෝක විලස ගියාවේ කිත්‍යසස් කිත්තුනිම් සුදුනිමල් කිත්‍යසක් ගියාවේ ගාඨමි නමක් නැති සුරදාදෝක විලස මැරියන් මගේ කවිය හුලියන් එහෙමයි මායකෞස් අන්න ඒ වගේ කවියේ නන්සිරි කීමේ ටිකයන් දැන් බලන්න දම්බරන් පිළිමයක් දැහැගෙන විත් තුඩිනි ලොබහැර බිමට අතහැරපන් සපි සඳුරු. ඔහු ලිට්මස් පරීක්ෂාවක් කරන්න කියනවා කපුටට. දම්බරන් පිළිමයක් කරන් ඇවිල්ලා තුඩින් අතාරින්න නුබ ගැබ තුලම නොපෙනී ගිය හොත් සැනෙමි. ඒ දම්බරන් පිළිමේ අන්තර්ධාන වුණොත් අතුරුදහන් වුණොත් නුබ පිය සලන්නේ මැදමුරුණට උඩි. මිසකෝම අන්නේ ප්‍රදේශයේ තමයි ඔබ ඉන්නේ. ඒ වගේ පිළිම අන්තර්ධාන කිරීම පිළිබඳව අනන්ත ප්‍රමාණ චෝදනා පාලකෙන් පිළිුණා පසුගිය කාලේ අපි දැක්කා. ඒ වගේම බලන්න මේ පාරිසාරික විනාශය අපර හිද්ද වෙච්ච දැන් බොදෙනුට අමතක වෙලා තියෙනවා. අර නැවක් ඇවිල්ලා රසායනික ද්‍රව්‍ය පුරවාගත්ත නැවක් ඇවිල්ලා ගිනිබත් වෙනවා. ඒ වසනේ දන දන මේක ඇතුල් කරන්න ශ්‍රී ලංකා මූලික සීමාවට අපි අවසර දෙනවා. දිය ඉස රසායන ගින්නක් නිව්වාමයි දියතෝ මවිත කළ ඉල්ලාගෙන කෑමයි ඒ වතුර ඉහලා වතුර ගහලා රසායන වලින් වෙන ගින්නක් නිවන්න පුළුවන් කමක් නැහැ ඒක මුළු ලෝකෙම පුදුමයට පත් කර ඉල්ලාගෙන කාපු එකක් කියලා කවිය කියන්නේ දිය යට ගියත් විනිලජ්ජාවේ බෑමයි සිය දෙවින සාගත් කැස්පෑවන් දුමයි කැස්පෑව මෙරුණාම කිව්වේ අපි එක වක්තියෝ දෙවතිවරේ කිව්වේ එමතියේ කිව්වේ වාරකම් වලට කැස්පෑව මැරෙනවා කියලා මෙයා අපේ පාරිසරික සම්පත් විනාශ වෙලා යන හැටි බලාගෙන හිටිය අපේ මිනිස්සු හිමයි බලන්න දැන් මේ සංදේශය ගෙනියන්නේ වල්සපුගල ඉඳලා ගියවරණාවට කැලණියට ගිහිල්ලා එන්නේ හැබැයි කැලණිය නොකියලා යන්න පුළුවන් කපුටෙක් නේ කපුට ඇරපාර අපි දන්නේ හැබැයි ඒ අතරෙත් කිතුල් ගහකට නැගලා කපුටට කියනවා බලන්න මේ එතුගල පේන්න පුළුවන් කියලා. කිතුල් ගහකට නැගලා බැලුවොත් කුරු නැගල පේනයි කියලා. මිතුරන් අතර පමණයි දන් සැලේ දොරින් මතුපර කුරු හතක් වෙනුවෙන් ගැසූ හොරේ. කිතුලක නගින් කුරු නැගල පෙනේ දොරින් එතුගල තිබේ දැයි නිකමට බලාවා. ඒ එතුගලත් හොරකම් කළා දන්නේ. තමයි ඒකත් පිළිගල බලාගෙන වරෙන්. මේ වගේ අපූර්ව උත්ප්‍රාසයක් උත්ප්‍රාසය සහ උපහාසය තමයි මේකේ මුඛ්‍ය රස දෙක වෙන්නේ මේ කෘතිය පුරාම. ඒ වගේම මේ කවියා සතු මන්සිරි ගේඹිහෙට්ටි කවියා හතු කවිත්වය
දැන් සමුද්‍ර ഘോഷය භාවිත කළත් ඔබ දන්නවා සමුද්‍ර ഘോഷය ඇතුලේ දෙසෙන් අටෙන් යති අටලොස් මතින් බැඳුනේ වේය සමුද්‍ර ഘോഷ කියලා කිව්වට ඒ කියන්නේ 10 වෙනි මාත්‍රාව දෙසෙන් අටෙන් නැති 10 වෙනි මාත්‍රාවේ යතිය තියන්න ඕන 18 වෙනි මාත්‍රාවේ යතිය තියන්න. එහෙම කිව්වොත් දැන් සමුද්‍ර ഘോഷය ගායනා වෙන්නේ. නමුත් ඒක ඇතුලේ තිස්ර ජාති කියන්නේ මාත්‍රා තුනෙන් තුනට කැටි වෙන අය. චතුරස්ර ජාති. තාල රූප විවිධ තාල රූප තියෙනවා. ඒ තාල රූප කවියා භාවිතයට ගන්නවා. විවිධ මේකේ අත්දැකීමට අනුව භාවිතයට ගන්නවා. ඒක ඔහුගේ දුප්පත්ති පොහසත්කම්. යුප්පත්තියේ දෙන පොහසත්කම්. මීට වඩා මම හිතන්නේ මම කතා කරන්න ඕන නැහැ කියලා. මොකද හුඟා කරුණු කාරණා කියවිලා තියෙනවා. මාචාර්ය අගලකඩ හාමුදුරුවන්ගේ බණ්ඩාර ඇලිකුඩ කවියාගේ එසා මම මේ යුගයේ මෙහෙවර ඉටු කරපු රන්සිරි කේමී කවියාට ඉතාම හෘදයාංගම සුවපතනවා නිදුක්ක නිරෝගීව කවියෙක්ගේ භූමිකාව තවදුරටත් රූපණය කරන්නේ කියලා ඔබේ කවිත්වයේ බොහෝ සත් සරුසාරයි උට සක්කපද වුණ කරන්නේ නැහැ උ වික්තයි උට කිසිම සුවපතමින් මගේ කතාව අවසන් කරනවා මට අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි නයි රත්නශ්‍රී විජේසිංහ මගේ තන්නේ කපුටු සංදේශයේ පිළිබඳව ඉත අපූර්වට අපේ නන්දසිරිකී බෙහෙත්ටි කිව්වලා නම් විවේචන රීතිය ප්‍රබලව භාවිතා කරමින් කපුටු සංදේශයේ පුරාවට එන වැණුම් වලදී විවිධ විරිත් භාවිතා කරමින් එලිවට අර්ථපූර්ණ විදියට යොදා ගනිමින් මෙම කපුටු සංදේශයේ පුරාවටම සම්මත දනි ලක්ෂණ වලින් බැහැරව උත්පාසය සහ උපහාසයට මුල් තැනක් දෙන්න කුතියක් හැටියට එතුමා මේක අගය කරමින් විශ්ව සාහිත්‍ය දරයන්ගේ කාව්‍ය නිර්මාණ ඔස්සේ යුගයේ කාර්යභාරය ඉෂ්ට කරන කවියෙක් නම් එක්තැම් ගේකට සීමා නොවිය යුතු කියන ප්‍රබල අදහස් රසක් ඉදිරිපත් කර රත්නශ්‍රී විජේසිංහ ආචාර්යතුමනි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මීළඟට අදහස් දැක්වීමට බොහෝ දෙනෙක් සැහැදී පැහැදී ඉන්නවා අපේ ආරාධනයෙන්. ඒ නිසා මා ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා විනාඩි 7-8කට ඒ අදහස් දැක්වීම සීමා කරන්න. මොකද අපි තව සංවාදයටත් විවෘත සංවාදයටත් අපි ඉඩකඩ වෙන් කර දෙන්න ඕන. ඊළඟ දෙසුම පවත්වන්නට ඉතා කෙටියෙන් මම ආරාධනා කරනවා විශාරක පියංකර නියුන්හැල්ල මහතාට. මෙන්න මේවා ප්‍රවේශයක් ගන්න නන්දසිරි කිඹිය හිටි සිංහල කාව්‍ය මජ්ජන් හොඳින් දන්න කවියෙක් සැලකිය යුතු ප්‍රමාණයක් ස්ථාපිත වෙච්ච කවියෙක් ඔබ පජම සහ කඳුළු කාව්‍ය සංග්‍රහය කියවද්දී පෙනුණු එක් ප්‍රබල ලක්ෂණයක් තමයි ඔහු සිංහල ජන කවියේ භාවමය සම්පත් පරිහරණය කරන්න දක්වන දක්ෂතාවය ඒ වගේම ඇතැම් අවස්ථාවල ඔහු සිංහල සම්භාව්‍ය කාව්‍ය විශේෂයෙන් ලබාගත් පරිචය ඒ වගේම මම හිතන ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් කිව්වා වාගේ ඔහුගේ කවියේ අනන්‍යතාවයක් තමයි උත්ප්‍රාසය කියලා කියන්නේ. එතකොට මේ කාව්‍ය සංග්‍රහය තුලත් මම හිතන්නේ අයිරණියක එහෙම නැත්නම් උත්ප්‍රාසය ඉතාම මැනවින් ඔහු පවත්ව ගන්න ආකාරයක් පේනවා. මට අවශ්‍ය සම්නිදර්ශනාත්මකව කතා කරනවට වඩා මෙන්න මේ කාරණය මෙතන ජවදාර්ණය කරන්න පුළුවන් කියලා මම හිතනවා. සිංහල කවිය සමස්තයක් ලෙස කතා කරන කෙනෙකුට මම හිතන්නේ විවිධ අංශ ඔස්සේ කතා කරන්න පුළුවන්. අද දවසේ අපි කතා කරන්නේ ආචාර්ය නන්දසිරි කීඹිය හෙට්ටිගේ කවිය. ඒ කවිය කතා කරද්දී මට අවසර දෙන්න මහත්මයාණනි. සිංහල කවියේ
ජන කවිය සහ කවි කොළය කියලා. ඒ ශාකාවන්ට යම් ආකාරයක ඥාතිත්වයක් දක්වනවා කිහිඹිය හෙට්ටිගේ කවිය. යම් ආකාරයක ඥාතිත්වයක් දක්වනවා ඒ ප්‍රීතිය අතිශයින් වැදගත් වෙනවා මං හිතන්නේ කිසියම් රටක කිසියම් යුගයක පවතින දේශපාලන ආර්ථික සංස්කෘතික විෂමතාවයන් ආදී පිළිබඳව ප්‍රශ්න කිරීම. ඒක කවියක් නෙමෙයි කියලා බැහැර කළ යුතු කියන කාරණේ මං හිතන්නේ රත්නසේ විජේසිංහ කවියත් ප්‍රශ්න කළා. මෙන්න මේ සන්දර්භයේ තුල අපට පුළුවන් මෙන්න මේ ප්‍රශ්නේ අහන්න. කිහිඹිය හෙට්ටිගේ කෘතිය අපි අගය කරන්නේ කුමක් යටද කියන එක. මේක මේ හරාක්‍රම කොඩිතුවක්කු කියන විශිෂ්ට කවියා කවිකොලේ කියන කෘතියේදී උපුටා දක්වන්නේ මේ ආනන්ද කුමාරස්වාමිගේ ඉංග්‍රීසි යෙදුමක සිංහල පරිවර්තන. යම් කෘතියක් ලියවි ඇත්තේ කුමන දෙයක් සඳහාද? එය කුමක් සංනිවේදනය කරන්නට අදහස් කරන්නේද? යන්න ගැන අවබෝධයක් නොමැතිව සාහිත්‍ය විනිශ්චයක් දීමට අපට පදනමක් නැත. ඒ කෙතරම් දුරට හොඳින් සත්‍ය ලෙස ප්‍රශ්න කිරීමක් ද යන්න මිස ඒ රසවින්දනය පිළිබඳ කාරණයක් නොවේ. ඒ කුමාරස්වාමි කියන ප්‍රමුඛ කාරණේ. කිඹිය හෙට්ටිත් ඔහුගේ හැඳින්වීමේදී කියනවා මගේ අධ්‍යාශය උනේ මේක කියලා. ඒ නිසා මේ කවිය රසවින්දනය කරන ਵਿਚාරයක් ලක් කරන කෙනෙකුට කිඹිය හෙට්ටිගේ අධ්‍යාශය අපට වැදගත් වෙනවා. එයිදි මට මතක් වෙනවා මේ මාටින් වික්‍රමසිංහ උපුටලා දක්වනවා අපේ පරාක්‍රම කොටුවක් අපි ඔහු කියනවා ජන සාහිත්‍යයෙන් විමුක්ත වෙන කවියා කලාකරුවා නිකන් අම්මගේ අතරපු ධර්මයක් වාගේ මේවා අපිට ගැඹුරින් සංයුක්තව කතා කළ යුතු දේවල් අවසන් වශයෙන් කැමැති මම ඉතාම කෙටි වෙලාවක් තියෙන නිසා ඔහුගේ මේ විවේචක රීතිය ඒ වගේම ඔහුගේ ප්‍රාර්ථනාවන් පිළිබඳව කියවෙන කවි කීපයක් මගේ සිද්ගත් කවි කීපයක් ඔබට කියන්න. ඔහු එක තැනක කියනවා සෙනසුරු අපල ඇති අයගේ නම් යෙදුණු තැන තැන වැඩේ වැඩේ වැනේ පොඩි නුඹේ රූපය ඇඳුණු යන හැම තැනම වෙල්ලේ රතු පටි ඇඳුණු වෙන කපුටෙක් සිටි සෙනසුරුට දරුණු. මේ මොහොතේ කිසියම් පුද්ගල චරිතයක් උතාම උත්ප්‍රාසාත්මකව අප හමුවට ගෙනෙන ආකාරය. ඒ වගේම තව එක කවියක් ඔහු කියනවා උදුන් නොදැල්ලුණු පැල් කොටයක් ගාවා බොදුන් ඉදි ඉරි පැණියෙන් නිතිරේවා බුදුන් දහම් සංඝ සරණම හිමි වේවා රජුන් නොවේ රට වැසියන් රජ වේවා. රජුන් නොවේ රට වැසියන් රජ වේවා කියන කිඹිය හෙට්ටිගේ ප්‍රාර්ථනාව සාක්ෂාත් කරගත හැකි භූමියක් අපට ගොඩනගා ගන්න නම් ඉතාම ගැඹුරු පුරවැසි ජීවිතයක් අපේ ශ්‍රී ලංකාව තුල බිහි කර ගන්න ඕනේ. ඒ පුරවැසි ජීවිතය අර්ථවත් කලයකට ගෙන යාම සඳහා කල හැකි සංවාදයකට කිඹිය හෙට්ටිගේ කවිය අපවස් කර ගන්නට පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මගේ මේ අදහස් දැක්වීම කිඹිය හෙට්ටි කවියගේ කාව්‍ය සංග්‍රහවල ඉතාම කෙටි අදහස් දැක්වීමක් කාලය පිළිබඳව සලකා බලලා යම් අවස්ථාවක මට පුළුවන්කමක් ලැබුණොත් ඉතාම සංක්ෂිප්තව හෝ මේ පිළිබඳව ඇගේම් රචනාවක් ලිවීමට මම බලාපොරොත්තු වෙනවා. මට ආරාධනා කිරීම පිළිබඳව කිහිඹිය හෙට්ටි කවියටත් මේ කවය සංවාදය සංවිධානය කළ ඔබතුමාලටත් ස්තුතිවන්ත වෙනවා. හොඳයි. කපුටු සංදේශය නන්දසිරි කිහිඹිය හෙට්ටි කියානන් කවිකුල රීතිය ඔස්සේ සමාජ විෂමතාවයන් ප්‍රශ්න කරන්නක් බව අවධාරණය කරමින් කෙටි අදහස් දැක්වීමක් කර ප්‍රියංකර නිවුන්නැල්ල මහත්මාණෙනි ඔබටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මීළඟට අදහස් දැක්වීම සඳහා කපුරු සංදේශේම ආරාධනා කරන්නේ කිවියර සෝමසිරි ඒකනායක මහත්මාට. මාව ඇහෙනවද? ඇහෙනවා මැතිතුමනි කතා කරන්න. හොඳයි. මිට ඉස්සෙල්ලා කතා කරපු අපේ ස්වාමින් වහන්සේලා ඒ වගේම රත්නශ්‍රී විජේසිංහ කවියාණන් ඒ වගේම නිවුන්හැල්ල වගේ අය කතා කරලා ඊට පස්සේ අත්‍යවශ්‍යම මට කතා කරන්න තියෙන්නේ
මොනවාද කියලා හිතෙන තරම් මොකද ඒ තරමට කෘතිය සම්බන්ධයෙන් විවිධාකාර වූ අදහස් මේ වෙනකොටත් ඇතිලා තියෙනවා. නමුත් මගේ සරසවි මිත්‍රයා නන්දසිරි කිඹියට්ටි සහෝදරයාගේ මේ කෘතිය සම්බන්ධයෙන් මම කැමති පළමුවෙන් මගේ සුභපැතුම් මේ කරන්න. මොකද මේක දැන් මේ මේ කෘතිය අපිට සාමාන්‍ය කාව්‍ය ග්‍රන්ථයක් විදියට නෙවෙයි රසවිඳින්න සිද්ධ වෙන්නේ. ඔහුම කියන ආකාරයට මේක නිශ්චිත වූ ආද්‍යශයක් තියෙනවා. නිශ්චිත වූ අරමුණක් වෙනුවෙන් තමයි මේ කෘති රචනා වෙන්නේ. ඒ නිසා ඒ කොන්දේසියට යටත් තමයි ඇත්තටම අපිට මේ කෘතිය සමස්තයක් විදියට රසවිඳින්න පුළුවන් තියෙන්නේ. ඒ නිසා මම පළමුවෙන්ම කැමති නන්දසිරි සහෝදරයාට මෙවැනි ප්‍රවණතාවයක් තියෙන මෙවැනි අරගලකාරී සමාජ වටපිටාවක් තුළදී ඒ අරගලයේ තව තවත් දල්වන්න පුළුවන් ආකාරයට සමාජය මේ පවතින ක්‍රමයට ඔහු තුළ තියෙන විරෝධය එල්ල කරන්න කවිය යොදා ගැනීම සම්බන්ධයෙන් ඔහුට අපි ස්තුතිය හිමි විය යුතුයි. ඒ සම්බන්ධයෙන් ඒ තිබුණු නිර්භයභාවය සම්බන්ධයෙන් අපි මේ අනිවාර්යයෙන්ම අගය කළ යුතු කාව්‍ය ග්‍රන්ථයක් විදිහට තමයි මම මූලික වශයෙන්ම සලකන්නේ. දැන් අපි කෘතියට ගත්තොත් මම කැමති මේක දැන් සාමාන්‍යයෙන් අනිකුත් අපි මේ මෑත කාලීන ආපු කාව්‍ය කෘති වලට වඩා වෙනස්ව මේ අපිට විශේෂයෙන්ම වැදගත් වෙන ප්‍රධානම තැන තමයි ඔහු මේ සමාජයට එල්ල කරන ක්‍රම විරෝධය. රත්නශ්‍රී විජේසිංහ කවියාණන් කිව්වා වගේම මේ විරෝධාකල්ප එල්ල කිරීම සඳහා මේ කාව්‍ය රචනා කිරීම කියන ගුණයත් එක්ක තමයි අපිට මේක විශේෂයෙන්ම කතා කරන්න සිද්ධ වෙන්නේ. දැන් ප්‍රධාන වශයෙන්ම දූත වර්ණනාවේදී නන්දසිරි කේඹිහෙට්ටි කවියා ඉතාම පැහැදිලිව ඉස්සරහට අරගෙන එනවා මොකද්ද කවියෙකුගේ මේ මේ යුගයේ කලාකරුවෙකුගේ ආද්‍යාශයේ විය යුත්තේ කියන එකට නම් කිසි ඉඟියක් සපයනවා. දැන් උදාහරණයක් විදියට නවවෙනි කවිය වගේ කවියක් ගත්තොත් වල්ලභයෙකු සොයා දෙන්නේ රජදූට ඉල්ලා යදින උත්පලවන් දෙවිඳාට එල්ලා පරිවි තුඩ හසුණක් එව්වාට ඉල්ලා තියද වැහි කඳුලක් ගොවියාට. දැන් කලාව කුමක් වෙනුවෙන්ද කියලා 80 90 දශකයන් වල ඇති වුණු සංවාදය නැවත වතාවක් පණ ගන්න ස්වභාවයක් තමයි මේකත් එක්ක තියෙන්නේ. ඒතකොට දූත වර්ණාව තුල තියෙන සමස්ත කාව්‍යවලිය තුලම ඔහු එකින් එක පැරණි සාහිත්‍ය සංදේශයන් අරගෙන කියන්නේ මේ වෙනකම් මේ ජනතා ආද්‍යශය වෙනුවෙන් කලාව පාවිච්චි වුණාද? සංදේශ කාව්‍යයන් තුල ජනතා ආද්‍යශය පාවිච්චි වුණාද? නැහැ. අන්න ඒ වෙනුවෙන් තමයි ඔහු මේ කාව්‍ය ග්‍රන්ථය රචනා කරන්න කියන එක තමයි උදේ අපට එකින් පේන්නේ. දැන් අනිකුත් ඊට පස්සේ ගත්තට පස්සේ මග වෙනුම වගේ සමස්තයක් සමස්තාර්ථයෙන් ගත්ත මේ තුල තියෙන සියලුම කවි ගත්තමයි එක් එක් ස්ථානින් ස්ථානයට එක් එක් සිද්ධියෙන් සිද්ධියට මෑත කාලීනව සමාජය තුල දැඩි කතාබහට ලක්ුණු ඒ බොහෝ අවස්ථාවන් සිද්ධින් නැවත මතකයට නංවමින් ඒ පිළිබඳ උත්ප්‍රාසාත්මකව සහ උපහාසාත්මකව නැවත වතාවකින් පාඨකයාට ඒ සම්බන්ධයෙන් තමන්ගේ තියෙන මතකයන් සහ තමන් තුල තියෙන විරෝධය පෙරලා සමාජයට එල්ල කරන්නට අවශ්‍ය කරන ධෛර්යය හා ශක්තිය තමයි මේ කාව්‍යයන් තුලින් ඔහු අපට ලබලා දෙන්නේ. දැන් මේ කවියේ තියෙන විශේෂම දේ විදියට මම අනිත් සැලකෙන ප්‍රධානම කාරණාව තමයි දැන් විවේචක යථාර්ථය අපි කවියේදී භාවිතා කරනකොට ඒකත් එක්ක ලුහුබැඳෙන අනිත් චෝදනාවක් තමයි මේ කවි ප්‍රචාරකවාදී කියන එක. අපි සමාජය ඍජු විවේචනයට ලක් කරනකොට ඒකත් එක්ක අපේ විදග්ග සමාජයෙන් බොහෝ දුරට එන චෝදනාව තමයි මේ සාහිත්‍ය මේ කලාව ප්‍රචාරකවාදී කියන එක. නමුත් මගේ තර්කය වෙන්නේ මේ වෙලාවේදී විවේචක යථාර්ථවාදයේ තුලදී ප්‍රචාරකවාදයම අලංකාරයක් බවට පත් කරගත්තට පස්සේ අර යම්කිසි සාහිත්‍ය කෘතියක් තුල විශේෂයෙන්ම කවිය තුල ප්‍රචාරකවාදී බව කියන එක නුහුගුණයක් විදියට සලකන ස්වභාවයක් නේ තියෙන්නේ. එතකොට මේ නුහුගුණයක් විදියට සලකන ප්‍රචාරකවාදී බව එමත් නැත්නම් ඍජු ප්‍රකාශන ගුණය සමස්ත කාව්‍යාවලියක රීතිය බවට පත් කරගත්තට පස්සේ ඒ කාව්‍යාවලියේ ප්‍රකාශන රීතිය බවට පත් කරගත්තට පස්සේ අර නුහුගුණය නෙවෙයි එන්නේ.
ඒක වෙනත් අලංකාරයක් බවට පත් වෙනවා. ඒක සමාජයේ වඩාත් හොඳින්, තදින්, තීව්‍ර ලෙස ආමන්ත්‍රණය කරන්න පුළුවන් වෙන විශිෂ්ට ගුණයක් බවට පත් වෙනවා. මම නන්දසිරි කිඹිහෙට්ටි කවියාගේ මේ ඒ ඍජු ප්‍රකාශන ගුණය මේ ඔහුගේ කෘතියට ඍණාත්මක විදිහට සේවය කරන්නේ නැහැ කියන එකයි මගේ අදහස. සම්පූර්ණයෙන්ම ධනාත්මක සාධනීය විදිහට ඒ ඍජු ප්‍රකාශනවාදී ගුණය මේ කාව්‍ය කෘතියට සේවය කරනවායි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. දැන් ඒ සමහර අවස්ථාවල් වල දැන් දියවන්නා වෙනුම වගේ එකකට එනකොට දැන් අපි 81 වගේ කවියක් ගත්තොත් මට අපි ඉක්මනට අදහස් දක්වනවා මොකද කාලය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයත් එක්ක. දැන් 81 වගේ කවියක් අපි ගත්තොත් උදාහරණයක් විදියට කටුවක් නොලදින් ලොඹු කර බැලුමට ගෙම්බෙක් උරනව පැන්නා අහකට නටුවක් සෙලවි පෙති ගැලවෙන විට බඹරෙක් විසි වී වැටුණා දියඹට. දැන් මේ තුල තියෙන තත්කාලීන දේශපාලන සදාචාර සංස්කෘතිය තුල දුර්වර්ණ වෙච්ච ගඳ ගහන අර මේ සාමාන්‍ය සමාජ භාවිතාවෙන් කියනවා නම් තුට්ටු දෙකට වැටිච්ච දේශපාලන සංස්කෘතිය තුල මේක මීට වඩා කොහොමද කියන්නේ? මේකට අපි මේක ඍජු ප්‍රකාශනය කියලාම කියන්නත් බෑ. ඒක නන්දසිරි කවියා ඉතාමත් කාව්‍යාත්මකව ඒකට යොදා ගන්න පුළුවන් උපරිම විදියේ හොඳ භාෂාවකින් උපරිම විදියටම මිනිස්සුන්ට දැනෙන විදියට මේ ගෙම්බෝ පැනීම මේ සමාජය තුළ පක්ෂ මාරු කිරීම බල වරප්‍රසාද වෙනුවෙන් තමන්ගේ හෘද සාක්ෂි පාවා දීම තමන්ගේ ආත්මය ඝාතනය කිරීම වගේ දේවල් දේශපාලකින් සතුව තියෙන එවැනි ප්‍රවණතාවයන් ඉතාමත්ම තියුණු විදියට උපහාසයට ලක් කිරීමක් මේකෙදි කරලා තියෙනවා. දැන් මෙතෙන්දී මම විශේෂයෙන්ම කැමති තව විනාඩියක් විතර වගේ ගන්න. දැන් මේ කාව්‍ය කෘතිය ගත්තම තේමාත්මක වශයෙන්ම ක්‍රම විරෝධී. මේ කෘතිය ලියන්නෙම ඒ වෙනුවෙන්. දැන් මෙවැනිම තේමාත්මක විදියටම ඒ කාලීනව තත්කාලීන සමාජය විචාරය විවේචනය කිරීම වෙනුවෙන්ම නිර්මාණය වුණු කාව්‍ය ග්‍රන්ථ කීපයක් බොහෝ තියෙන පුළුවන්. නමුත් මම මට සමීප මතකයට ආපු කාව්‍ය කෘති කීපයක් තමයි එකක් තමයි කොආනන්ද හිමියන්ගේ නව කැලණි පාලම කියන කෘතිය. 1973 විවෘත ආර්ථිකයත් එක්ක ආපු ධාර්මිෂ්ඨ සමාජය තුළ සමාජයට පෙන්නපු ධාර්මිෂ්ඨ බව වෙනුවට වෙනත් සාටෝපයක් මේ සමාජය තුළට කොල්ලකාරී ධනවාදය ප්‍රේෂණය කරද්දී ඒ සඳහා තිබුණු විරෝධය කොආනන්ද හිමියන්ගේ නව කැලණි පාලම කෘතිය තුළ ඉතාමත්ම අපූර්වට ඒ සමස්ත කෘතියම තේමාත්මකව ක්‍රම විරෝධී කෘතියක් විදියට අපට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බර්ටි බී කුඩාහෙට්ටි කවියාණන්ගේ විධාරණය වගේ කෘතියක් ගත්තම සමස්තාර්ථයෙන්ම ක්‍රම විරෝධී ඍජු ප්‍රකාශන ගුණයෙන් සමන්විත කෘතියක්. ඒ වගේම ඉතාම මෑතකදී චූලානන්ද සමරනායක සාහිත්‍ය දරයා විසින් රචනා කරපු දැහැමිද මෙදිවයින වගේ කෘතියක් ගත්තොත් මෙවැනි කෘති සමස්තයක් වශයෙන් තේමාත්මකවම ක්‍රම විරෝධී විදියට විරෝධාකාර විදියට ලියුණු කෘති. නමුත් ඒ කෘති තුළ වස්තු විෂයන් විදියට ගත්තොත් විවිධ සමාජ කාණ්ඩවල විවිධ අත්දැකීම් අනුසාරින් තමයි නිර්මාණය වෙන්නේ. නමුත් නන්ද ඒ විරෝධාකල්ප කාව්‍ය සංග්‍රහයන් අතර වුණත් අපේ නන්දසිරි සහෝදරයාගේ මේ කෘතිය අත්පත් කරගන්නා සුවිශේෂී බව තමයි කිසිම අවස්ථාවක මේ තේමාවෙන් මේ සමාජයේ විවේචනය කිරීමේ මේ දේශපාලන සංස්කෘතිය මේ දේශපාලන සංස්කෘතියත් එක්ක ආපු ආර්ථික විනාශය දේශපාලන විනාශය මේ සමාජ ක්‍රමයට අත්පත් කරලා දීපු විනාශය කිසිදු භීතියකින් තොරව ඉතාමත්ම නිර්භයව විචාරයට ලක් කරන්න සහ පාඨකයා තුළ ඉතාමත්ම තියුණු හැඟීම් ඇති කළ හැකි ආකාරයට ඔහු මේ කාව්‍ය රචනා කරනවා. එතෙන්දි විශේෂයෙන්ම තියෙන අපට හඳුනා ගන්න පුළුවන් දේ තමයි මේ හැම කවියක්ම මේ කවි 123ම ගත්තට පස්සේ ඉතාමත්ම નિરાයාසින් નિરાයාස ගුණය රඳවා ගනිමින් තියෙන කවි. කිසිම කවියක් අපිට දැනෙන්නේ නැහැ කියවනකොට මේවා ඉතාමත්ම මේ ආයාසින් මේ එලිවට ආරක්ෂා කරගන්න ගොඩක් මහන්සි වෙලා ඒ උමහන්සින් ලියන්නේ නැති අනිවාර්යෙන්ම. නමුත් ඒ
නිරායාස ගුණය පාඨ කියවන පාඨකයාට ඒක විඳගත හැකි වෙන ආකාරයට තමයි සියලුම කවි රචනා කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ කාල වේලාවත් එක්ක අපිට තව ඉදිරියට කතා කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඓතිහාසික විදියට මේ අපි පවතින සමාජ සන්දර්භයට කලාකරුවෙක් විදියට කවියෙක් විදියට කරන්න පුළුවන් උපරිම ඉහළ දායකත්වයක් ඔහු දක්වමින් සිටිනවායි කියන එකත් සමගම ඔහුට මේ ඔහුගේ කවීත්වයත් සමග ඔහුට මේ සම්බන්ධයෙන් මේ නිර්භය භාවය ඔහුගේ හෘද සාක්ෂිය අවදි කිරීමට ඔහුට තියෙන ඒ ශක්තිය තවදුරටත් එසේම පවතිවායි කියලා ප්‍රාර්ථනා කරමින් මේ මෙවැනි ප්‍රවණතාත්මක කවි හරහා අපේ අනිකුත් තරුණ කවි කිවිදයන්ට යම්කිසි උත්ප්‍රේරකයක් වේවායි කියන ප්‍රාර්ථනාවත් එක්ක මගේ කෙටි අදහස් දැක්මේ අවසන් කරන බොහොම ස්තුතියි මේ අවස්ථාවට ලැබලා දුන්නට. හොඳයි. සහෝදර නන්දසිරි කීඹිය හෙට්ටේ කිවිසුරාණන්ගේ කපුටු සංදේශය කෘතිය ප්‍රචාරකවාදී නැත්තම් ඍජු ප්‍රකාශන ගුණයෙන් අනුන විරෝධාකල්ප අදහස් මාලාවක් අරගලකාරී සමාජයට ගෙන එන නිර්භයව අදහස් ඉදිරිපත් කරන වටිනා කෝතියක් බව මැනවින් ඉදිරිපත් කරපු සෝමසිරි ඒකනායක මහත්මයාණෙනි ඔබට අපි දෙහිමින් ස්තුතිවන්ත වෙනවා. මීළඟට ඊළඟ දෙසුමට නැත්නම් ඊළඟ විචාරාත්මක අදහස් දැක්වීමට යාමට පළමුව මම ආරාධනා කරනවා මෙම කවි 123ක් අඩංගු ඒ වගේම වැණුම් 10ක් සංග්‍රහිත කපුටු සංදේශයේ තවත් රසවත් කවි කීපයක් ගායනා කරන විශාරද මංගලා ගුණරත්න මහත්මියට. මම ඇහෙනවා නේද? හොඳයි ඇහෙනවා මහත්මිය. ස්තුතිවන්ත වෙනවා ආචාර්ය නන්දසිරි කීඹිය හෙට්ටි කීවරයාට මේ අවස්ථාව මට ලබා දීම පිළිබඳව. මම ඇත්තටම කීප සැරයක්ම මේ කප්ප සංදේශය කියෙව්වා. ඉතින් මට කැමැති හිතුණ කියන්නේ මම මේ කවි තෝරගත්ත කීපයක් මගේ හිතගත්ත කවි කීපයක් අවසන් පරිච්ඡේදවල තියෙන කවි කීපයක් රජ දැක්ම කියන එකේ කවි දෙකක් ඉස්සෙල්ලා මම කියන්නම්. නෙක පිරිවර මුසා අහකින් හිසවලන එක දවසක් තිබේ රජු සපයට වටින රැකගෙන සිට නුඹේ මන මෝහන හඬින මග බෑවෙන්නටම සුබ පත පන් එතින යන එන විට උතුමන් දෙපසට දමන ගැන බලපන් එන පෙරමුණු රත ගණන අන බය නම් පාරේ යත්තිත් තියන මුණ මඟුලට රජ කරවනවත් මෙතන සබඳ කමට ගම සමගින් පිලිසඳර නිබඳ ඔබේ දුකමයි කීවේ කුඳුර ගමද පැමිණිදා පිලිසඳරට කිතර කිමද සැඟව දොරකුළුලා රජ මෙතුර අස්සුණු පෙරණි කැපිනටුවේ තිබූ පැණි හිස් බෝතල් වලට නැවතත් බෙදාදුනි බැස්සුව විටත් ගොස් පුටුවම බදාගනි පිස්සුද හැටිද කියපන් මහරජාණනි. අවසන් වශයෙන් මම තෝරගන්නවා
අවසන් කවිය මම දැන් 123 න් තියෙන කවිය උඳුන්නු දෙල්ුණ පැල් කොට යංගාවා බොචුන් ඉති කිරි පැණියෙන් ඉතිරේවා බුතුන් දහම් සංග සරණම හිමි වේවා රජුන් නොවේ රට වැසියන් රජ වේවා බොහොම ස්තුතියි සුබ ප්‍රාර්ථනා කරනවා ප්‍රවීණ කිරිබර නන්දසිරි කිඹිහෙට්ටි මැතිතුමාට බොහොම ස්තුතියි නයි මේ නන්දසිරි කිඹිහෙට්ටි සහෝදර ආචාර්යවරයාණන්ගේ කපුටු සංදේශේ සිද්ගත් කවි කීපයක් ගායනා කර විශාරද මංගලා ගුණරත්න මහත්මියනි ඔබටත් අපි සංස්කෘතික කේන්ද්‍ර වෙනුවෙන් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය ඉදිරිපත් කරනු ලබන මාර්ගත වැඩසටහන් මාලාවේ 18 වන පියවර හැටියට තමයි අපි අද අලුත් මගක් ගනිමින් කපුටු සංදේශය පිළිබඳ විවෘත සංවිධා සංවාදයට සහ විචාරාත්මක කතිකාවකට දොර විවර කරගත්තේ. ඒ අනුව මේ මොහොතේ තවත් අදහස් දැක්වීමකට මම ආරාධනා කරන්න කැමති රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තැන්පත් පූජ්‍යපාද අපේ අපරැක්කේ සිරි සුදම්ම හාමුදුරුවන් වහන්සේට. සියලුදෙනාට සුබ දවසක්. මම හිතන්නේ ගොඩක් වෙලා කට්ටිය අහන් ඉඳලා අදහස් දක්වන්න බලාපොරොත්තු වෙන වෙලාවක්. මම ඉතාම කෙටි වේලාවක් ගන්න ගොඩක් කරුණු උදාහරණ සහිතව මම ලියාගෙන හිටියත් මම හිතන්නේ ඒකට වෙලාව නෙවෙයි මේ කාලය. හරිවංශ රණවීර කවියාගේ කවියක් තියෙනවා අනුචිතයා කියලා. මාතෘකාව අනුචිතයා. කියන උචිත නැහැ කිය. උචිත නැති පුද්ගලයා කියන එක. නොසෑහෙන කාලයක් අන්ධකාරයේම පවතින්නට විය. ඉන්පසු බහල තිමිරය තුලින් එකෙක් ඉරක් ගැන කතා කළේ. එත් ඒ වන විට අඳුරටම හුරුව සිටි අනෙක්කුන් අඳුරේම උගේ ගෙල මිරිකාලුව. මම හිතන්නේ මේ කවිය ඉතාම කාලෝචිත කවියක්. අපි අඳුර තෝරගන්නවද එහෙම නැත්නම් එළිය තෝරගන්නවද, අපි කොච්චරනම් අඳුරේ ඉඳගෙන එළියට ශාප කරාද, එහෙම නැත්නම් එළිය ගැන කතා කරපු මිනිස්සු අඳුරේම ගෙල මිරිකා මරා දෙමුවාද කියන හෘද සාක්ෂිය කෑ ගහන කාලයක් තමයි මේ අපි හැමෝම මේ කපුටු සංදේශය ගැන කතා කරන්නේ. කපුටු සංදේශය ගැන කතා කරද්දී මේ දේශන ටික අහන් ඉද්දි මම හිතනවා ගොඩක් ළමයි මේ කතා අහගෙන ඉන්නවා. ඔවුන් දැනගත යුතු විශේෂ කරුණු දෙකක් කරුණු කිහිපයක් මෙතන කියවන හැම දේශනයකම විශේෂ වැදගත් කරුණු කිහිපයක් කියවුණා. ඒ අතර මේ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ මහත්මයා කිව්වා ඉතාම වැදගත් කාරණාවක් විවේචක රීතිය කියන පදය ඔහු පාවිච්චි කරා. මම හිතනවා මේ ආධුනික අපි හැමෝම මේ කවිපත කියවද්දි ඔළුවේ තබා ගත යුතු ලස්සන වචනයක් තමයි මේ විවේචක රීතිය කියන එක. කියන්නේ මේ පොත කියවද්දි මේ පොතේ මුල ඉඳන් අගටම කපුටු සංදේශයේ මුල ඉඳන් අගටම තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි ඔහු ගෙන යන සුවිශේෂීම හුය තමයි මේ කවි පොත බැඳලා තියෙන විවේචක රීතිය. එහෙම නැත්නම් ප්‍රතිරෝධාත්මක බැල්ම කියන එක. ඒ වගේම තමයි මේ සෝමසිරි ඒකනායක මේ මහත්මයා ඒ කාරණාවට ඉතාම වැදගත් තව ඉතාම වැදගත් කාරණාවක් එකතු කරා. මේ ප්‍රචාරකවාදී කියන කාරණාව මේ අපි හැමෝම ඉතාම විවේචනාත්මකව දකින තැනක්. නූතන සිංහල කවිය ප්‍රචාරකවාදී පැත්තේ හිටගෙන තියෙනවා කියන කාරණාව කට්ටිය විවිධාකාරයේ විචාරාත්මක අදහස් මගින් කතාවට ලක් වෙන දෙයක්. නමුත් මේ කවි පොත මේ සෝමසිරි මහත්මයා කිව්ව ඉතාම වැදගත් කාරණාවක් මේ ප්‍රචාරකවාදී කාව්‍ය ලක්ෂණ වලින් යුක්ත වීමම ඒක අලංකාරයක් කියන එක. මම යෝජනා කරනවා මේ කවිපොත කියවන සහ කියවන බලාපොරොත්තු වෙන ඉන්න හැමෝන්ටම මෙන්න මේ කරුණු දෙක ඉතාම හොඳට ඔළුවේ තියාගෙන මේ පොත කියවන්න සහ කියවන තියෙනවා නම් ඒක නැවත හිතන්න ඔබට මගහැරිච්ච තැන් ගොඩක් පේන්න පටන් ගනීවි කියලා. මම කියන්න හිතාගෙන හිටපු කරුණු ටික මේ විනාඩි 4ක වගේ කෙටි කාලයක් ඇතුළේ මම කරුණුමය වශයෙන් දක්වනවා. උදාහරණ මම කියන්න එකම එක උදාහරණ කවියක් විතරයි මම මගේ කවියේ මගේ කතාව ඇතුළේ පාවිච්චි කරන්නේ. අනිකුත් උදාහරණ කවි කතා කරන්න වෙලාවක් නැති නිසා මේ පොත ගැන මම කතා කරන්නේ සාහිත්‍යමය අවලෝකනයක් විදිහට, සාහිත්‍යමය සාහිත්‍යික කියවීමක් විදිහට. මේක දේශපාලනික කියවීම, ආගමික කියවීම,
සමාජීය කියවීම ආදී විවිධ පැතිකඩ ඔස්සේ ඉතාම ගැඹුරු තැන්වලට යන්න පුළුවන්. මම මේක කියවන්න උත්සාහ කරන සාහිත්‍ය කියවීමක් වශයෙන් මම හිතනවා ඒක ඉතා වැදගත් වෙවි කියලා. පළවෙනි කාරණාව තමයි සමාජ දේශපාලනික තත්ත්ව හමුවේ සාහිත්‍යකරුවාගේ කාර්යභාරය මොකක්ද කියන එක අපි හැමෝම දැනගන්න ඕන දෙයක්. එතකොට සාහිත්‍යකරුවා කරන්නේ ව්‍යාජය පවත්වාගෙන යනවද? එහෙම නැත්නම් ව්‍යාජය පෝෂණය කිරීමද? එහෙම නැත්නම් සාහිත්‍ය සත්‍ය ප්‍රතිනිර්මාණයක් විදිහට සමාජගත කිරීමක්ද කියන අභියෝගය හමුවේ මුණපාන. ඒ කියන්නේ අභියෝගය හමුවේ අපි හැමෝම එතන නතර වෙනවා. එතකොට ඉතිහාසයේ අපිට දක්නට ලැබුණු දේ තමයි සාහිත්‍ය කියන එක සත්‍ය ප්‍රතිනිර්මාණයක් විදිහට නෙවෙයි සත්‍ය ප්‍රතිනිෂ්පාදනයක් විදිහට නෙවෙයි ව්‍යාජයේ මේ තවත් එක පැතිකඩක් විදිහට ගලාගෙන ගියපු එක. ඒක නිසා තමයි මේ කලින් කතා කරපු සියලුම විද්වතුන් ඉතාම හොඳට පැහැදිලි කරේ පෙර සංදේශ තිබුණේ මෙහෙමයි වත්මන් සංදේශ ලියවිලා තියෙන මෙන්න මේ විදිහට කියලා. ඒක නිසා ඉතිහාසකරුවා සහ සාහිත්‍යකරුවා වෙනස් වෙනවා. ඇරිස්ටෝටල් කියනවා ඉතිහාසඥයා සිදු කරන්නේ නියත සිද්ධි වාර්තා කිරීමක්. හැබැයි සාහිත්‍යකරුවා සිදු කරන්නේ ඒ සිදුවීම් සිදුවිය හැකි විදිය හා සිදුවිය යුතු විදිය ප්‍රතිනිර්මාණය කිරීමක් කියලා. මම හිතන්නේ ඔන්න ඉතිහාසකරුවා සහ සාහිත්‍යකරුවා වෙනස් වෙන තැන. අපිට ඔන්න ඔය රේඛාව ඇඳගන්න බැරි නිසා තමයි අපිට අතීතයේ හැමෝම වෙච්ච ඇතම් සාහිත්‍යකරුවන් ව්‍යාජය ඒ විදියටම පවත්වාගෙන ගියේ. දැන් වර්තමානයේ අපිට හමු වෙන සාහිත්‍යකරුවන්ට තියෙන සුවිශේෂී හැකියාව සහ ඔවුන් ඒ ඉරෙන් එපිටට පයින් පැනීමේ දක්ෂතාව තමයි ඔවුන් තවදුරටත් මේ ව්‍යාජය මේ පෝෂණය කරන්න උත්සාහ කරන්නේ නැහැ නූතන සිංහල කවියා. ඔවුන් සත්‍ය සහ නිවැරදි පැත්ත හිත ගන්න ඔවුන් බය වෙන්නේ නැහැ කියන එක. අනිත් ඒ කාරණාව තමයි ඓතිහාසික ප්‍රවාද ප්‍රතිනිෂ්පාදනය. ඓතිහාසික ප්‍රවාද ඒ විදිහටම පවත්වාගෙන යන්නේ නැතුව අලුත් විදිහට ප්‍රතිනිෂ්පාදනය කිරීමට මේ ප්‍රතිනිෂ්පාදනය කිරීම මේ කපුටු සංදේශයෙන් අපිට දක්නට ලැබෙනවා. ඒක පෙර කතා ඇතුලේ ඉතාම හොඳට පැහැදිලි කරා. ඒ වගේම තමයි මේ සංදේශ සාහිත්‍ය කියන කාව්‍ය උපශානරය විසංයෝජනය කිරීමේ පරිකල්පනීය හැකියාව. අපි කවුරුත් දන්නවා සංදේශ සාහිත්‍ය කොහොමද මේ දක්වා ගලාගෙන ආවේ කියලා. නමුත් අන්නේ මේ සංදේශ සාහිත්‍ය කියන කාව්‍ය උපශානරය විසංයෝජනය කළා හුදෙක් යටින්දන් උඩින්දන් යටට කියවන්න නෙවෙයි යටින්දන් උඩට කියවන්න මේ කපුටු සංදේශය අපිට කියලා දීලා තියෙනවා. ඇයි මෙච්චර කාලයක් අපි ඉගෙනගෙන තියෙන සංදේශ කාව්‍ය අපිට හම්බ වෙලා තියෙන්නේ මේ බලය සහිත පුද්ගලයන්ගේ තියෙන ඕනෑපාකම් කොහොමද මේ සංදේශය ඇතුළේ කතා වුණේ කියන දේ ගැන. නමුත් මේ කපුටු සංදේශයේදී කතා වෙන්නේ බලය රහිත පුද්ගලයන්ගේ මේ දුක් අඳුනාව කොහොමද සමාජගත කරන්න කියන දේ. ඉතින් මෙන්න මේ එතකොට මේ සංදේශ සාහිත්‍යයෙන් කාව්‍ය ප්‍රශානනයේ විසංයෝජනය කිරීමේ පරිකල්පනීය හැකියාව මේ සංදේශ කතුවරයා නන්දසිරි කිහිඹියේ හෙට්ටි කවියට ඉතාම හොඳට පිටලා තියෙනවා කියන එක මේ පොත හොඳ සාක්ෂියක්. මම හිතනවා මේක ආරම්භ කරේ මොහු නෙවෙයි ඇත්තම කියනවා නම් මේ නූතන සිංහල කවිය ඇතුළේ ගොඩක් අය මේ කාරණාව සාකච්ඡා කරා. ගොඩාක් ප්‍රචාරය වෙච්ච කවිය තමයි රුවන්බඳු ජී වගේ මේ ඉතාම ප්‍රසිද්ධ කවිය. සැරලිහිණිය ඔබට කොහොම සතුටක් ඇද ඒ වගේ ඉතාම ප්‍රසිද්ධ කවිය. ඉතින් අර එතනින් පටන් ගත්ත ඒ ප්‍රතිරාවය මේ කපුටු සංදේශය ඇතුලේ ඉතාම හොඳට රාව නංවනවා. ඒ වගේම තමයි මේ කවි පොත මුඛ්‍ය පරමාර්ථය කියන දේ ඇතුලේ කේන්ද්‍රගත වෙලා මේ රැලි නංවන කවි පොත. මුඛ්‍ය පරමාර්ථයෙන් පිටපයින්නේ නැහැ. ඒක නිසා ඒක ඉතාම විශේෂ කාරණාවක්. අනිත් දේ තමයි පඨිතමය ආකෘතිය සහ සන්දර්භී පඨිතමය ආකෘතිකමය సౌందර්යය සහ සන්දර්භීය సౌందර්යය කියන කාරණා. මේ කවි පොත ඇතුලේ ආකෘතිකමය సౌందර්යය, ඒ කියන්නේ මේ කතා කරා මීට කලින් එලිවැටේලි සමය ගැන, සංදේශ ආකෘතිය ගැන, වැනුම් ගැන ඉතාම හොඳට ඔහු ඒ ගැන අවබෝධයෙන් කතා කරලා තියෙනවා. නමුත් ගැටළු නම් වෙන තැන තමයි, ප්‍රශ්න නම් වෙන තැන තමයි සන්දර්භීය సౌందර්යය කියන තැන. අන්නේ సందర్భీయ సౌందర్య කෙනෙක්ට ප්‍රශ්න ගන්න පුළුවන්. සම්මිතන මේක මේ කවි පොත ඇතුලේ ආකෘතික సౌందර්යය ඊටාම ලස්සනට ගොඩනංවලා තියෙනවා. ප්‍රචාරකවාදී సౌందර්යය ඊටාම ලස්සනට ගොඩනංවලා තියෙනවා. හැබැයි సందర్భీయ సౌందර්යය ඔහුට ගොඩනගන්න තිබිච්ච හැකියාව කොපමණද කියන කෙනෙක්ට ප්‍රශ්න ගන්න පුළුවන්. අන්න ඒ ප්‍රශ්නෙට පිළිතුරක් තමයි සෝමසිරි ඒකනායක ඔහුගේ කතාවේදී පැහැදිලි කරේ. එතකොට මට මෙන්න මේ තැන් දෙක ඉතාලම අපි තව දිගට කතා කරන්න තිබුණා. මේක ඉතාලම අපිට විචාරාත්මකව කතා කරන්න උනොත් වෙලාව නැහැ. මම හිතනවා මෙන්න මේ දේවල් ගැන අවධානය යොමු කරද්දී කපුටු සංදේශ කියලා ඉතාලම වැදගත්
කවි පොතක් ඒ වගේම තමයි කපුටා කියන කිතාම් ප්‍රබල සංකේතයක් ඒක මේ මේ ප්‍රතිපක්ෂ යුගලපද ඉතාම තියුණු විදිහට කියවන මේ සංකේතයක් අපිට හමු වෙලා තියෙන්නේ තිසර මයුර සැලලිහිණි වගේ ඉතාම සාලංකාරික පක්ෂීන් හැබැයි අපිට හම්බ වෙන කපුටා කියලා මේ පක්ෂී කපුටා කියන පක්ෂියත් ඔහු සතුව තියෙන මේ බලය රහිත පදය බලය සහිත පදයක් බවට පත් කරන්න ඔහු ඉතාම ලස්සන සංකේතයක් අරගෙන එනවා මෙන්න මේ වගේ විවිධ පැතිකඩ ඇසුරින් මේ කවිපත කියවන්න පුළුවන් මගේ ඉතාම කෙටි අදහස් දැක්වීම මම තින් අපතර කරනවා එකම එක කවියක් විතරක් කියලා ඒක කියන්නේ මේ කවිපතේ තියෙන දෘෂ්ටිවාද ඛණ්ඩණය සහ අධිපති මත විනිවිද යාම කියන ලක්ෂණය ඔබට පැහැදිලි කරන්න මට මේක ස්ක්‍රීන් ෂෙයා නැති නිසා මම කවිය කියන්න මෙන්න මේ විදිහට 122 කවිය අවසන් කවියට කලින් කවිය ඒකේ තියෙනවා මෙන්න මෙහෙම කවියක් මම මේක පාවිච්චි කරන්නේ මේ කවිපතේ තියෙන ඉතාම විශේෂ කාරණාවක් පැහැදිලි කරන්න ඒක තමයි දෘෂ්ටිවාද ඛණ්ඩණය අධිපති මත විනිවිද යාම කියන ලක්ෂණය පැහැදිලි කරන්න මේ හැම එකකටම උදාහරණ කවි තුන නමුත් ඒක කියන්න වෙලාව නෙවෙයි ගොඩක් අය කතා කරන්න ඉන්න නිසා ලෑවට වසුරු බොල් පිළිරු හිස නාවා ලාවට දලු දමා බෝගස් පැල වේවා කීවට කාක බෝධිය යනුවෙන් ඒවා ඒවට යටත් බෝසත්වරු බුදු වේවා මේ මෙන්න මේක අර ආකෘතික సౌందర్యం පිට ගිහිල්ලා සන්දර්භී එහෙම නැත්නම් වියුක්ත సౌందర్యයේ ඇතුලේ පිහිටවන කවියක් මට මෙන්න මේ කවිය කියවද්දි මට මතක් වෙන දේ තමයි වර්තමානයේ ගොඩක් තැන්වල කතා බහට ලක්වන ලස්සන මේ ප්‍රවාදයක් තමයි මේ ඉතාම මේ ආන්තික සහ දෘෂ්ටිවාදී ප්‍රකාශයක් මම මේ දවස්වල ඉතාම ප්‍රචාරයට ලක් වෙනවා මේ දෙමෝපිය බොරු කිව්වම තමයි ගැහණු දරුවෝ ඉපදෙන්නේ කියලා. ඉතින් මේ ඒ වගේ ඉතාම බොල් බනපද සමාජගත වෙන්නේ සාදුනාද දිදී මේ ප්‍රචාරකවාදී බෝගස් යට වඳින්න ගියාට පස්සේ මිනිසු දකින්නේ නැහැ වෙලාවට කාක බෝගස් යටත් බෝසත්තුරු ඉන්නවයි කියලා. ඉතින් ඒක නිසා මේ අර කිසිම වටිනාකමක් නැති ඒ වගේ ප්‍රකාශන සමාජයේ ඉල්ලන ප්‍රකාශන බාටපත් වීම ඉතාම කනගාටුදායකයි. මට කියන්න තියෙන්නේ ධර්මයේ කියන්නේ ඒක නෙවෙයි. පිරිමියෙක් වෙලා හෝ ගැහණියෙක් වෙලා ඉපදීම සමාජයේ යමක් ලැබීමට හෝ නොලැබීමට හේතුවක් නෙවෙයි. ඔවුන් සියලු සමාන අයිතීන සහිත පුද්ගලයන්. බොහොම ස්තුතියි. හොඳයි. කපුටු සංදේශය පිළිබඳ මෙම විචාරාත්මක කතිකාව තුළ මීට පෙර අදහස් දක්වූ බෞතුන්ගේ අදහස් මැනවින් සමාලෝචනය කරමින් අපේ හාමුදුරුවන් වහන්සේ මනා සාහිත්‍ය කියවීමක නිරත වෙමින් කවියන් ව්‍යාජයේ පැරණි කවියන් ව්‍යාජයේ සමාජගත කිරීමට ඒ වගේම ව්‍යාජයේ ප්‍රතිනිර්මාණය කිරීමටත් උත්සාහ කරන යුගයක නදසිරි කීවිය හෙට්ටි කිවියානන් සත්‍ය සමාජගත කරන්නට සත්‍ය යලිපති නිර්මාණය කරන්නට දරපු අගනා වටිනා උත්සාහයක් කියන එක තමනවින් එළිදරව් කරපු රුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අපේ අපරැක්කේ සිරිසුබ සුදම්ම ආමඳුන් වහන්සේට බොහොම පිං මේ ළඟට කාල වේලා බොහෝ ඉක්ුත් වෙලා තිබෙන්නේ මම හිතන්නේ පැය දෙකකට ආසන්න කාලයක් දැන් අපේ ළඟා වෙලා තියෙනවා තවත් කිහිප දෙනෙක් සූදානම් වෙලා ඉන්නව අදහස් දක්වන්න ඉතින් මම ආරාධනා කරනවා මාධ්‍යවේදී දිල්ෂාන් පතිරත්න මහත්මයා විනාඩි 5ක් වගේ සුළු කාලයක් අරගෙන ඔබතුමාටත් අපි අවස්ථාව ලබා දෙනවා අදහස් දක්වන්න එතුමා
නැති ඔය වගේ පේන්නේ. එමුනම් අපි ඊළඟට අවස්ථාව උදා කර දෙනවා රාජ්‍ය සම්මානලාභී කිවිඳියක වන අපේ සුබර්ෂණී ධර්මරත්න මහත්මිය. බොහොම ස්තුතියි ගොඩක් ස්තුතියි මේ නැත්ගේ මාව ඇහෙනවා නේද ඇහෙනවා විශ්වෝ ඇහෙනවා හොඳයි ඔව් ඇත්තටම මේ හුඟක් කරුණු කාරණා අපිට අහන්නට විඳින්නට ලැබුණා ඉතින් නැවත නැවතත් ඒවා කියන එකේ තේරුමක් නැහැ ඇත්තටම මේ කතා කරන්න කියලා මට මුලින්ම මෙතුමා ආරාධනා කරනකොට මේ කතා කරන්නත් බැරි තරම් මේ වියවුල් මානසික තත්ත්වෙක හිටියේ මම එතුමාට කවියකින්ම උත්තරයක් ලිව්වා ඒ වෙලාවේ රටට කෙලියා එළු අනන්දේ ඩොලර් හොයනවා ලාල් නන්දේ ලියලා සඳසක් සිරි අනන්දේ මම් මුලාව කපිත් නන්දේ කියලා. ඒ මම් මුලාව වැල් පාගගෙන ඉන්න වෙලාවේ මම හිතනවා අර අවසානයේට අපි ඇහුව ලස්සන කවියක් මේ මෙන් අර කපුටු බෝධියක් යට පවා බුදුවරුන් බුදු වෙන්න කියලා ඒ ප්‍රාර්ථනාවත් එක්ක මම මේ වැඩසටහනට සම්බන්ධ වෙනවා. මෙතුමාගේ එක කවියක් මම කියන්න මගේ හිත පැහැරගත්ත කාලයක් ඉතුරු කරගන්න ඕනි නිසා මේ කවිය කියන්න කලින් පුංචි දෙයක් එකතු කරනවා මෙතුමාගේ මේ කවි සරණිය පුරාම මම දැක්ක එක දෙයක් තමයි අර එතුමා උත්ප්‍රාසය මතු කරනවා සමහර තැන්වල ව්‍යංගයෙන් සමහර තැන්වල ඍජු ප්‍රකාශන විදිහට හැබැයි මේ කොයි ක්‍රමයේ යොදා ගත්තත් එතුමා ඒ රසය නොනසා අර નિરાයාසයෙන් එක් ලක්ෂණේ මතු කරගෙන යනවා දැන් උදාහරණයක් විදිහට අපි ව්‍යංගය කියන තැනක් ගත්තොත් අපිට පුද්ගලයා සඳහනක් නැහැ හැබැයි අපිට පුද්ගලයාම ඇවිල්ලා පේනවා අලි කීවාට වලිගේ නැති දල කැඩුන විලි ලැජ්ජාවක් නැති අලි තනි අලියෙක් සිටින අපි දන්නා මේ ව්‍යංගෙන් කියන්නේ කවුද කියලා ඒ වගේම එතුම සමහර තැන්වල ඍජුවම ප්‍රකාශ කරනවා ඉම්බේ පොළව රට විකුණන තුරාය හැබැයි මේ කොතනකවත් ඒ රසය නොනසා ඉස්සරහට ගෙනෙනවා. ඉතින් මේ රටට අවසානයේට වෙලා තින මේ ව්‍යසනය මං කිය මම්මුලාවක අපිත් නන්දේ කියලා නන්දේ අපිත් මම්මුලාවක ඇත්තමයි. ඉතින් නමුත් මේ මම්මුලාවට හේතුව එතුමා තනි කවියකින් පැහැදිලි කරනවා. මං ඒ කවිය විතරක් කියන්නම්. මණියක් හිතනා රජිදුන් කළ පවර මිනි පළඟින් විහිදෙන බුදු රැස් දහර. දුනිනම් කරන්නට අපි නිරුදුට විහෙර මිනි කැට රහත්තුණු ඇත මෙරටින් බැහැර ඇත්තටම මේ රජුන් අත තබපු මිනි කැට විතරක් නෙවෙයි මිනි කැටේ සිට වී ඇටේ දක්වා කොස් ඇටේ දක්වා අපේ ගමේ තිබ්බ අපේ ශස්්‍ය සම්පත මේ සියලු දේවල් මේ රට කරපු රජුන්ගේ පැටකිරිය නිසා අපිට අහිමි වෙච්චි ඒ දුක්ඛිත මේ කතා මාලා උත්‍රාසයෙන් ඉදිරිපත් කරපු සන්දේශයක් විදිහට මම මේක දකිනවා. ඉතින් ඔබතුමාට සුබ පතමින් කවියකින්ම පුංචි කවියකින් මම ඒ සුබ පැතුම කරන්නට කියලා හිතනා මාත් කිවිඳියක් හින්දා මෙච්චරයි. පැණිවරකා ගසක ඉඳගෙන හෙන ගහපු කාකා කියා අන්තිම ගෙඩියත් ගිලපු කපුට නෙලවන්න කපුටෙක් අත යවපු සඳෙසක කද්දිම කාහල නද නද කරපු කෝලන් පරවියන් රජුනට ගී ගායපු රජපෞලටම වැඳ වැඳ නිතියා වඩපු පෙරහෙල සඳස් පෙරලා අලුතෙන් ලියපු කදිමයි කපුට සංදේශය ඔබ ලියපු කදිමයි ඇත්තටම අවසාන වශයෙන් මෙපමණකින් මන් නිහඬ වෙනවා කාකා කියා හඬ නැගුවත් සා දුකට කෑමට ඉඳුල්වත් හිතිරව නැතක් නැති කලට සන්දසක් ලියාගෙන මේ දවසට දෙකට නගන රණ හඬට මේ තුති පුද ඔබට බොහොම ස්තුතියි. හොඳයි රාජ්‍ය සම්මානලාභී සුවර්ෂණී ධර්මරත්න කිවිදියනි ඔබතුමියට බෙහෙම ස්තුතිවන්ත වෙනවා කපුටු සන්දේශය පිළිබඳව කෙටි අදහස් දක්වීම පිළිබඳව. මේ ළඟට මම ගොඩක් අපේ ඉන්නවා ලැයිස්තුවේ කපුටු සන්දේශය පිළිබඳව අදහස් දක්වන්න වෛද්‍ය අසංගරුවන් සාගර ගීත රංජිත් කෝරළගේ ඒ වගේම ගීත විචාරක හිද සොහිරයක් වෙන මෙලෝඩිකා රණවීර දර්ශන වික්‍රමතුක මහතා විමල් දයානන්ද මහත්තයා මිහිඳු කුල මහත්මිය මුණසිංහ මහත්මිය ඒ වගේම කුමුදු රත්නායක මහත්මයා ඒ වගේම අපේ රුහුණු සේවයේ අධ්‍යක්ෂකතුමා ඉතින් මේ හැමෝටම අපි
කෙටියෙන් උ පොඩි වෙලාවක් හරි අවස්ථාව දෙන්න ඕන කියලා තමයි විශ්වාස කරන්නේ. මම මීළඟට ආරාධනා කරනවා රාජ්‍ය සම්මානලාභීගේ පද රජක හිතවත් වෛද්‍ය වුවන් සාගර මහතාට. වෛද්‍යතුමා නැති බවයි අපි එහෙමනම් අපි ආරාධනා කරනවා විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාධිපුණ මේ රාජ්‍ය සම්මානලාභී ගීත රචක රංජිත් කෝරළගේ මහතාට. එතුමත් මේ මොහොතේ සම්බන්ධ නොවන වගේ තමයි පේන්නේ. එමනම් ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක දර්ශන වික්‍රමතුංග මහත්මා රැඳී සිටිනවාද අපි සමග? මම ආරාධනා කරනවා අපේ කාලය නිසා ඉදිරියෙන් මේ අයගෙන් අපි ආරාධනා කරපු අය ඉන්නවා. ප්‍රවීණ ගීත රචක විමල් දයානන්ද මහතා, වසන්තකේ මිහිඳු කුල සූර්ය මහත්මිය, කේ ආර් කේ මුණසිංහ මහත්මිය, ගායන ශිල්පිනී විශාරද කුමුදු රත්නායක, විශේෂයෙන් අපේ මිතුරු සංදේශයේ ලියු ජගත්ගාමිණී මාවතගම රුහුණු සේවයේ අධ්‍යක්ෂතුමා ඉන්නවා නම් අවස්ථාව තිබෙනවා මේ මොහොතේ කෙටි අදහස් දෙකක් කරන්න. ජගත්ගාමිණී මහතාගම මහතා ඉන්නවද අපිට රැඳිලා? ආ, විමල් දයානන්ද මහත්මාණෙනි ඔබතුමාට අද අස්තක් වන්න අපි ආරාධනා කරමු. ඔබතුමාගේ හඬ ඇහෙන්නේ නැහැ අපිට. අපිට ඇහෙන්නේ නැහැ හොඬ. තරක මෙතුමා කතා කරන දේවල් ඇහෙනවද? නෑ සර්. ඈ නෑ ඇහෙන්නේ. ඔව්. විමල් දයානන්ද මහත්මයා ඔබතුමාගේ දෝෂයක් තියෙනවා මං හිතන්නේ, කිසියම් කාර්මික දෝෂයක්. මම මේ පෙර සඳහන් කරපු අපේ ආරාධනා කරපු මහත්ම මහත්මීන් ඉන්නවා නම් පුළුවන් අදහස් දක්වන්න අවස්ථාව දෙන්න. මං අවස්ථාව ගන්නද? මං වසන්ත. හොඳයි හොඳයි වසන්ත මිස් ගන්න. පාලේ ගත වෙන නිසා. ඔව් ඔව් හොඳයි. අපේ මෙතන සහභාගී වෙලා ඉන්න අතිපූජ්‍ය පක්ෂය ඇතුළු සීලුම දෙනාගෙන් අමසරයි. ඇත්තටම මට නම් මේක මහා විස්මිත සංදේශයක් කිව්වොත් හරි. මුලින්ම කිව්වොතින් මේ නන්දසිරි කිඹිහෙටි මහත්මයාව මම මුලින්ම අඳුරගත්තේ කියන්නේ එතුමා ගැන දැනගත්තේ දැන් අවුරුදු 5කට ඉස්සර එතුමා ලියපු ගීතයකින්, දිසාපව මොකදුරු කියන්නේ කියන ගීතේ. ඒ ගීතයත් ඇත්තටම හරිම ආందోලනාත්මක ගීතයක් වුණා. මං හිතන්නේ හැමෝම මේක දන්නවා. ඒ වගේ මේ දැන් මේ කපුටු සංදේශයත් මං හිතන්නේ මං දැනට 7-8 වතාවක් කියෙව්වා. මේ එතුමා දැන් අවසානයේ කියලා තියෙනවා මේක කියවන්න පටන් ගන්නකොට වඩා ඉවර වෙනකොට මම මගේ වීඩියෝ එක ඔන් කරලා නැහැ. කමක් නැහැ නේ, හඬ ඇහෙනවනේ. කමක් නැහැ මිස්. ප්‍රශ්න නැහැ. එතකොට මේ
කියවලා ඉවරනකොට වෙනස් වෙලා නම් අපි පොඩ්ඩක් හරි වෙනස් වෙලා නම් ඒක තමයි සතුට කියලා. මම හිතනවා එතුමාට සතුට වෙන්න පුළුවන් හොඳටම. මම නම් දැන් මේ කියවුම හැම වාරයකදීම පටන් ගන්නකොට වඩා මම වෙනස් ඇත්තටම කියන්නේ මේ දකින කියවන කීවන වාරයක් පාසා මේක නැවුම් වෙනවා. ඇත්තටම මේකේ මම මට අර ඇත්තට මේකේ මූලිකම ලකුණ මම දකින්නේ උත්ප්‍රාසය. ඒකම මෙසි. තාම මේ ඍජුවම දැනට සිද්ධ වෙන දේවල් ගැන නේතුමා මේ සංදේශයෙන් අපිට කියන්න උත්සාහ කරන්නේ. එතකොට මම මේකේ දකින්න ගොඩක් දේවල් එක්ක මම ගොඩක් මේ අගේ කරන්නේ අර මේ පීඩිත පන්තිය හැම තැනම ඉන්න පීඩිත පන්තිය මග නොහැරම මේ දූතයාට පෙන්නනවා හැම තැනදීම. ඇත්තනම් මේකේ දැන් අපිට කවි කියන්න වෙලාවක් නැහැනේ. මේකේ 41 වෙනි පිටුවේ තියෙන 44 වෙනි කවිය. එතකොට ඊළඟට තව තියෙනවා 45 වෙනි පිටුවේ තියෙන 59 වෙනි කවිය. ඒක තමයි මට හොඳටම හිත නිකන් කීරි ගැහෙන එකක් විදිහට මම දැක්කේ කැලණි පාලමයට ඉන්න පීඩිත පන්ති ගැන විස්තර කරන තැන. ඊළඟට පිටු අංක 47 තියෙන 63 වෙනි කවිය. මග නොහැරම වෙහෙරට වැඳ පුදාපං, දඟ නොකරම තුරුමුදුනක නිද්දාපං, සංඝ කුටියෙන් එන සද්දෙට බලාපං, ගඟ මැද්දෙන් නයියාව දුවාපං. දැන් ඒ නයි කරපු විනාශනේ අපි මේ අත්විඳින්නේ ඇත්තටම. ඒ ඇත්තටම මෙතුමා මේ සියල්ල කැටි කරලා මේ කවි 100 ගාණක් තියෙනවා මට මතක විදිහට. කවි 105ක් තියෙනවා. නෑ 123. ඒ මුළු ඉතිහාසයක්ම ලියලා තියෙනවානේ. මේක ඇත්තටම සංදේශ කාව්‍යයකට වඩා මට හිතෙන්නේ වංශ කතාවක් වගේ, නිකන් ඉතිහාස කතාවක් වගේ. ඉතින් එතුමාට මේ කරපු සත්කාරය අපි වෙනුවෙන් ඇත්තටම මේ අපේ නැනස පාදන්න දැන් මේ තවමත් තර්ක කරන උදවිය ඉන්නවනේ මේවා හරි කියලා. එතකොට ඒ වගේ තියෙන අඩුපා මේ අපි විඳවන විඳවිල්ල. ඊළඟට මේවට මුල් වෙච්ච මේ දේශපාලකින්ගේ තියෙන මේ මුරණ්ඩුකම, ඒ වගේ මේ හැම අංශයක්ම මෙතුමා මේ කවිටියෙන් අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඇත්තටම අපිට දැන් මේ වෙලාව මදි මට හිතෙන්නේ පැය භාගයක් වත් උනේ ඇත්තටම මේ ගැන හොඳට කතා කරනවා නම්. ඉතින් අපේ රත්නශ්‍රී සර් එහෙම හොඳටම සවිස්තරාත්මකව කිව්වා. ඉතින් මේ මට මේ අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි. ඇත්තටම මට තව කියන්න ඒවා ගොඩාක් තියෙනවා. මේ පස්සේ මං හිතනවා අපිට සාකච්ඡාවක් නැවත පවත්වන්න පුළුවන් වෙයි කියලා. එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම මේ රුහුණු විශ්වවිද්‍යාලයට මේ කරපු මේකම ලොකු සමාජ සත්කාරයක් ඇත්තටම. එතුමා ලිව්වා වගේම ඔබතුමාලා මේ කරන මේ සාකච්ඡාව මේ ස්වරූපයෙන් කරන මේකත් එක්තරා සමාජ මෙහෙවරක්. ඒකටත් බොහොම ස්තුතියි. කිම්බි හෙට්ටි මහත්මයාට තව තවත් මේ අපව උබුදුවන මේ කවි ගීත ලියන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හොඳයි. පීඩිත පන්තිය ගැන සංවේදී වෙමින් කපුටු සංදේශය රචනා කර තිබෙන බවත්, එය කියවන හැම වරක් පාසාම නැවුම් අලුත් හැඟීම් දැනෙන බව ප්‍රකාශ කර වසන්තාකේ මිහිඳු කුලසූරිය මහත්මියට අපි මෙහිම ස්තුතිවන්ත වෙනවා අදහස් දැක්වීමට. විමල් දයානන්ද මහත්මයා, දැන් ඔබතුමාට අවස්ථාව තියෙනවා. කලින් දෝෂයක් තිබුණා, නැවත ඔබේ කෙටි අදහස් දැක්වීම කරන්න. ඔව්, බොහොම ස්තුතියි. මේ එහෙනම් කියන්න කතා කරමු. කලවෙන්නේ අවස්ථාවේ සම්බන්ධ වෙන්න බැරුව නම් මොන හරි තාක්ෂණික දෝෂ හරි දැන් ඇහෙනවා, කතා කරන්න. පළවෙනි අවස්ථාවේ ඇත්තටම මට තාක්ෂණික දෝෂයක් නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා. විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට උදා කර දීම සම්බන්ධයෙන් අපේ කිම්බිහෙට්ටි කවියානන්ට. ඒක මට තවත් සතුටක් තමයි. මගේ විශ්වවිද්‍යාලෙම මේ වැඩසටහන මෙහෙවන අපේ දේව මයිකල් ඇදුරුතුමන්, ඒ සියලු දෙනාම මතක් කරමින් මම ඇත්තටම අදහස් දැක්වීමක් වශයෙන් මම කරන්නේ මම සංගීතවේදියෙක් විදියට එතුමාගේ නිර්මාණ හරහා දැක්ක උත්ප්‍රාසය. එහෙම නැත්නම් ඒ ගීත හරහත් එතුමා බොහෝ තැන් මේ ප්‍රකාශ කරේ උත්ප්‍රාසයන්, උත්ප්‍රාසයේ මේ ලක්ෂණ. ඉතින්
අර කවියෙකුට තියෙන්න ඕන ප්‍රතිභාව ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසය කියන එක එතුමාට මට හිතෙන්නේ ඒ ප්‍රතිභාව කියන එක ජන්ම වාසනා ගුණයෙන්ම ලැබිලා තියෙන මොකද හේතුව එතුමා විෂයෙන් බැලුවහම ආර්ථික විද්‍යා ගුරුවරේ. එතකොට ඒ ආර්ථික විද්‍යා දේශන තුළ එහෙම නැත්නම් ආර්ථික විද්‍යාව ගැඹුරට හදාගෙන යනකොට තියෙන සමාජමය දේවල් ටික කවියෙන් ඉතාම උත්ප්‍රාසාත්මකම ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් සාමාන්‍ය මම සංදේශ කාව්‍ය ඇසුරු කරලා තියෙන මොන් ගොඩක් හං සංදේශය සැලවිනි සංදේශය මම විද්‍යාර්ථික විදිහට විශ්වවිද්‍යාල ඉගෙන ගනිත් ඒවයි තියෙන කාව්‍යාත්මක ලක්ෂණ ඊට පස්සේ අලංකාර පිළිබඳව ගොඩක් අධ්‍යයනය කරලා තියෙනවා. හැබැයි මට මේ තියෙන ආකෘතිමය තමයි හරිම ලස්සන කියන්නේ. මොකද හේතුව මේකේ තනිකරම තියෙන්නේ අර අපේ විද්වත් සියලු දෙනා කිව්ව විදිහට මේකේ තියෙන්නම විරෝධාකල්ප එහෙම නැත්නම් උත්ප්‍රාසය. ඉතින් යම් කිසි දවසක මේ නැවත සම්බන්ධතාවයේ බිඳී ගියා නේද මම හිතන්නේ. විමල් දයානන්ද මහත්මයාගේ ඔබතුමාගේ හරි නේද? ඇහෙනව නේද මම? ඔව් ඇහෙනව ඇහෙනව කියන්න. තව මට විනාඩියක් මම ගන්නවා. හොඳයි හොඳයි ගන්න. කවදා හරි දවසක තව කවදා හරි දවසක මේ සංදේශ ඉතිහාසය තුල මෙන්න මේ විරෝධාකල්ප සංදේශ සාහිත්‍ය කියන එක යම් සනිටුහන් කරන අවස්ථාවක් විදිහට මම දකිනවා මේක. විශේෂයෙන් මෙතුමාගේ මේ කවිවල තියෙන කන්ක්ලූෂන් එක එහෙම නැත්නම් මේ අවසානය අර කවුරුත් කිව්ව වගේ මේ රජුන් නෙවෙයි රටවැසියන් වැජබේවා කියන ඒ සමාජ සම්මත එහෙම නැත්නම් සමාජ මේ උතුම් කතන්දරය මේකෙන් ඇත්තටම කවියෙක් විදිහට සෑහෙන ඒක හරි පරමාදර්ශී කතාවක්. ඒ නිසා මේ අවස්ථාවේදී අපිට මේක ඇත්තට මුද්‍රාධාරයෙන් ලබා ගන්න තිබ්බනම් හරි වටිනවා. නමුත් මේ තියෙන රටේ තත්ත්වෙත් එක්ක අපි මෙහෙම හරි මේකට සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් මම නම් බොහොම දැනුවත් වුණා මට ආධුනික දේවල් මේ වැඩසටහනත් එක්ක. ඒ නිසා නැවත වාරයක් මේ සංවිධායක මණ්ඩලයට සහ විශේෂයෙන් නන්සිරි කීඹිහෙට කවියාට මගේ වංකාදර ස්තුතිය පුද කරනවා. ස්තුතියි. හොඳයි. පුරවැසියන් දුකින් මුදවා ගැනීම පුරවැසියන් දුකින් මුදවා ගැනීමේ විරෝධාකල්ප සංදේශ කලාවේ අනගි නිර්මාණයක් හැටියට සංගීතවේදී විමල් දයානන්දයා අපේ කිවිවරයාණන්ගේ කපුටු සංදේශය පිළිබඳව ඇගයීමක් කරා. ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට සංස්කෘතික කේන්ද්‍ර වෙනුවෙන්. අපිට මට මොහොතක් කතා කරන්න පුළුවන්ද? KR මොනසිංහ මහත්මිය නේද ඔබතුමීට අවස්ථාව? මම මේකේ දකින හොඳම තැන තමයි සලසාපන් යුග මෙහෙවර පවරාපු මේ යුග මෙහෙවර කරන්න කියන්නේ කපුටට විතරයිද? මේක මං හිතන්නේ මේ රස විඳින සාහිත්‍ය දන්න නිකම් සංදේශ කෘතිද වෙනත් අංශ යටතේද සාහිත්‍ය විනිවිද දකින අයට වඩා මම දකින්නේ මේක සාමාන්‍ය ජනතාවට හොඳට දැනගන්න ලිව්ව යුග මෙහෙවරක කාර්යභාරයක් කියලා. මොකද මේකට එතුමා මෙතෙක්කල් කළ ජීවන චාරිකාවේ ඉෂ්ට සිද්ධ කරගන්න බැරි වෙච්ච බලාපොරොත්තු රාශියක් මේකට කවලා තියෙනවා. වරින් වර රජයේද මහජනතාවටද පුවත්පත් වලද බල කරමින් මෙන්න මේ වෙනස විය යුතුයි, මේ ව්‍යසනය රටට වෙනවා කියලා හඬගාපු මේ විද්වතාට අවසානට ගන්න පුළුවන් වෙලා තියෙන මාර්ගය තමයි සාහිත්‍යමය වශයෙන් රසාස්වාදනයක් වශයෙන් සාමාන්‍ය ජනතාවගේ හිත තුල රිංගවීම. මේ ඒක නිසා ඔහු යොදාගෙන තියෙනවා සාමාන්‍ය ජනතාව භාවිතා කරන නැත්තම් වර්තමානයේ අරගලය සම්බන්ධව හා යෙදුණු භාෂා අලුත් වචන අන්න ඒවා තුලින් නව තරුණ සමාජයටත් සාමාන්‍ය ජනතාවටත් මේ වරින් වර කන්න ක්‍රමයට වාගේ අපි විඳවන විඳවීම අවසන් කිරීමේ අභිප්‍රායෙන් තමයි මේ කපුටු සංදේශය නිම කරලා තියෙන්නේ. ඒක නිසා මම සාහිත්‍ය රසවින්දනයට වඩා එහා ගිය සමාජ දැක්ම, සමාජ සෝදනය
මොළ සුද්ධ කිරීමක් සාමාන්‍ය ජනතාවගේ නව පෙරලියකට ආයාචනයක් කරන කෘතියක් විදිහට මම ඉතාමත් ගෞරවනීය ආදරයෙන් මේක පිළිගන්නවා සහ ආදරය කරනවා. එතුමාට තව තව මෙවැනි කෘති මගින් හෝ සමාජ දැනුවත් කිරීම මගින් නව සිතුම් පැතුම් ඇති නව දේශපාලන සමාජමය දර්ශනයක් ඇති පරපුරක් බිහි කිරීමට වාසනාව ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හොඳයි. ගීත රචකයෙක් වුණ අපේ කියා මුණසිංහ මහත්මිය සාමාන්‍ය ජනතාවගේ හිත තුළට කාවා දෙන ආකාරයෙන් නැත්නම් සමාජයේ සෑම තරාතිරමක අයට රස විඳින්න පුළුවන් විතරක් නෙවෙයි ඒ අයගේ බුද්ධි කලම්බණය කරන නිර්මාණයක් එක් අපට සංදේශය කියන එක අවධාරණය කර ඔබතුමියටත් අපි දෙහිින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් දැන් කාල වේලා නම් බොහෝ ඉක්ම ගිහිල්ලා තිබෙන්නේ. අපි ආරාධනා කරපු තවත් මේ පිළිබඳව කෙටි විචාරාත්මක අදහස් දක්වන්න මෙන්න මෙතුමල්ලා ඉන්නවා නම් චෙක් හෑන්ඩ් කරලා අදහස් දක්වන්න ඉදිරිපත් වෙන්න. විශේෂයෙන් ගායන ශිල්පිනි විශාරද කුමුදු රත්නායක මිය, ඒ වගේම අපේ ජගත්ගාමිනී මාවතගම මහත්මා රංජිත් කෝරළේ මහත්මා සහ මෙලෝඩිකා රණවීර මහත්මිය කවුරු හරි, ඊට වගේම වෛද්‍ය අසංගරුවන් සාගර මහත්මා පිටස්තරේ කැටියට මේ අදහස් දක්වන්න පුළුවන්කමක් තියනවාද? හොඳයි, අදහස් දක්වන්න. ඔබතුමාගේ නම විස්තර කැටියෙන් කියනවා. මම සුගත් සෝමවීර. හොඳයි. කැම් එක ඔන් කරන්න විදියක් නැහැ. මොකද පාරේ කරවල ඉඳගෙන මම මේ බෑග් කිහිපෙම මේ වැඩසටහන අහගෙන හිටියේ. හොඳයි ඔබතුමා ආගේ කරනවා අපි කතා කරමු. එක පැත්තකින් මේ කිඹෙහෙටි අපේ නිර්මාණවේදියාගේ බොහොම ළඟ රසිකයෙක් සහ මේ කපුටු සංදේශයේ කියවලා බොහොම උත්කර්ෂයට පස්වෙච්චි රසිකයෙක්. අර බටහිරදී අපිට සාහිත්‍ය නැත්තම් කලාව අපිට මොන ගහනවා එක්කෝ කලාව වෙනුවෙන්ය, එහෙම නැත්නම් කලාව මිනිසා වෙනුවෙන්ය කියලා. ඒකෙදී කලාව මිනිසා වෙනුවෙන්ය කියන කොටස නියෝජනය කරන සාහිත්‍යකරුවෙක් විදිහට මට කීඹිය හෙට්ටි මහතා හඳුන්වනවා ගන්නවා. පෙරදිගදී අපි සහ අපේ ලංකාවේ අපි දන්නා හඳුනන ඈත අතීතයේ ඉඳලා ගත්තාම බහුජන හිතාය බහුජන සුඛාය, එහෙම නැත්නම් හැමෝම වෙනුවෙන් පොදු ජන හිතසුව පිණිස කලාව මෙහෙවන කලාකරුව පිළිබඳව අපි කතා බහ කරනවා. නන්දසිරි කීඹිය හෙට්ටි කියලා කියන්නේ අපිට එහෙම පොදු ජන හිතසුව පිණිස, බහුජන හිතාය බහුජන සුඛාය පිණිස තමන්ගේ පෑන කවිය මෙහෙවන සාහිත්‍යකරුවෙක් හැටියට තමයි මට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඔහු මීට කලින් ඉදිරිපත් කළ කවි පොත වගේම කෘතියක් විදිහට, ඒ වගේම එදිනෙදා නිරන්තරයෙන් අපිට මුහුණු පොතේදී අපිට මුණ ගැහෙනවා ඔහු කවියෙක් විදිහට. ඒ කවි අතර ගත්තාම ඊට පස්සේ මේ අතකද අපි මේ අද දවසේ කතා කරපු මේ අද දවසේ කතාවට භාජනය වෙච්ච කපුටු සංදේශය ගත්තාම ඔහුගේ මේ හැම අකුරක් වචනයක් පාසාම අපිට තියෙන්නේ පොදු ජන හිතසුව පිණිස ඔහුගේ කවිය මෙහෙවන ඒ අප්‍රතිහත උත්සාහය තමයි මේ හැම එකක් ඔස්සේම දැනෙන්නේ. ඉතින් හරිම සතුටුයි එහෙම කවියෙක් මෑත කාලේ අපිට මුණ ගැහීම සම්බන්ධයෙන් මේ වෙළඳ වාණිජ අරමුණු ඉටු කර ගන්නා සමාජයක වෙළඳ වාණිජ අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් තමන්ගේ කලාව සාහිත්‍ය වියදම් කරන මිඩංගු කරන වෙන් කරන ඒ වෙනුවෙන් කැපවෙන මහත් පිරිසක් ඉන්න සමාජයක කීඹිය හෙට්ටි වැනි කවියෙකුගේ මේ මැදිහත් වීම මේ සමාජයේ සුවපත් බව උදෙසා ඉතාම මාහැඟි කාර්යයක් ඉටු කරන බව තමයි මට දැනගන්න ලැබෙන්නේ. මේකට සම්මුඛ වෙච්ච කාරණාව මේ මෑත ඉතිහාසය, ඉතාම මෑත ඉතිහාසයේ අපි මේ කතා බහට ලක් වෙච්ච බොහෝම සමාජ කාරණාවක්. නමුත් ඒ කෘතිය ඇතුළේ ඊට එහා ගියපු සමාජ වටිනාකමක් සහ සමාජය වෙනුවෙන් මහත් මේ අර වැඩිහිටියෙක් විදිහට
ඈත පෙන්වලා අපිට මේ සමාජයේ යහපත් පැත්තට යන්න පාර පෙන්වන වැඩිහිටියෙකුගේ චරිතයක් තමයි මට කිම්බි හෙට්ටිගේ මේ පෑණින් මේ කවිය ඇතුලෙන් කපුට සංදේශය ඇතුලෙන් මුණ ගැහෙන. ඉතින් කිම්බි හෙට්ටි කවියට මම ඉතාම ආදරය කරන ඔහු ආචාර්යවරයෙක් විදිහටම ඔහුගේ ඉගැන්වීම් කටයුතු හරි අමුතු ඉගැන්වීම් කටයුතු තියෙන දරුවන්ට උගන්වන විදිහ ඇතුලේ ඒ වගේම ඔහුගේ සාහිත්‍ය නිර්මාණ ඇතුලෙත් ඔහු මම ආ දකින්න මේ සාහිත්‍ය වේදියාට මම ඉතාම ගෞරව කරනවා ආචාර කරනවා ඒ ටික කියන්න තමයි ගත්තේ අනේ සමා වෙන්න ඕන මේ අත්තරමැදින් පැනලා මේ මම මේ විදිහට අදහස් දක්වට මේ වෙනි ස්තුතිය අවස්ථාව ලබා දුන්නා හොඳයි අපි ඊටමත්ම සතුටු වෙනවා අතර මේ තුමාණන් මේ වෙළඳ පොළ ආර්ථිකයක් තුල කලාව කලාව උදෙසානුව කලාව ජනතාව උදෙසා කියන වටිනා පණිවිඩයක් මේ කපුටු සංදේශය තුලින් ආචාර්ය නන්දසිරි කීඹිය හෙට්ටි කිවිවරයාණන් සමාජගත කරන බව තමයි සුගත් සෝමවීර මහතා ගෙනහැර පෑවේ. ඉතින් ඔබතුමාණන්ටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මෙම පුරා හෝරා දෙකකට වැඩි කාලයක් තිස්සේ අපි පවත්වාගෙන ආපු මෙම කපුටු සංදේශය පිළිබඳ විචාරාත්මක විවෘත සංවාදයේ අපි ආරාධනා කරපු විචාරක තුමන්ලා විශාල ප්‍රමාණයක් අදහස් දක්වුවා. ඒ නිසා කාල වේලා ඉක්ම යන නිසා මම කැමති දැන් විවෘත සංවාදයට මේ අවස්ථාව මෙතෙන් සිට යොමු කරන්න. මොකද අපි දැක්කා අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අගලගඩ සිරිසුමන නායක හාමුදුරුවන් වහන්සේ වටිනා අදහස් දක්වුවා මේ කෘතිය පිළිබඳව. ඒ වගේම සාහිත්‍යවේදී බණ්ඩාර හැලියගොඩයන්, ඒ වගේම ප්‍රියංකර නියුන්හැල්ල මහත්මා, ඒ වගේම සෝමසිරි ඒකනායකයන්, සුභාෂිනි ධර්මරත්න මහත්මිය, ඒ ඇතුළු විශාල පිරිසක් විචාරාත්මකව මේ ශාස්ත්‍රීය සාමීචීදී අදහස් දක්වුවා. ඒ නිසා අපි එක්ක මේ මොහොතේ සහසම්බන්ධ වී ඉන්න ඔබතුමාලාට ෂේක් කෑන් කළා අත උසවලා ඔබතුමාලාගේ මේ සංවාදයට එකතු වෙන්න පුළුවන් අදහස් දැක්වීම වලින්, විශේෂයෙන් මේ පිළිබඳව විසංවාදී අදහස් ඔබට තියෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලයක් හැටියට අපි විසංවාදී අදහස් වලට විශේෂයෙන් වේදිකාවක් තනා දෙන්න කැමති. ඒ නිසා කිසිම ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාලා මෙතෙක් දැක්වූ අදහස් පිළිබඳව මීට වෙනස් අදහස් ඔබතුමාලාට තියෙනවා නම්, විසංවාද තිබෙනවා නම්, ඒ සියල්ලටම අවස්ථාව මේ මොහොතේ ඉඳගෙන අපි හිමි කර දෙනවා. එනවා මට පේනවා අජිත් ජයසේකර මහත්මා සවල දෙන ඔබතුමාට අවස්ථාව තියෙනවා අදහස් දක්වන්න. මම මේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය මානසික රෝග දෙපාර්තමේන්තුව පුහුණු විශ්වවිද්‍යාලය මම ඉඳහිට පොඩි කවියක් දෙකක් කියනවා. ඒ වුණාට මම හිතන්නේ සංසිර කෙඹිය හෙට්ටි මැතිතුමා අපි ඔක්කොගෙම අදහස් කට් කරලා ලියනවා. දැන් මේ තත්ත්වයත් එක්ක මම හිතන්නේ අපේ හැමෝම මානසිකව වැටිලා ඉන්න අවස්ථාවක්. නමුත් මානසික තත්ත්වේ වැටිලා ආර්ථික තත්ත්වයක් වැටිලා මම හිතන්නේ ධනාත්මකව ඉස්සරහට යන්නේ කොහොමද කියලා යම් කිසි ඉඟියක් තියෙන පැදිපෙලක් හෝ එහෙම නැත්නම් කවි පොතක් හෝ ඉදිරියට දකී කියලාත් මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. හොඳයි අජිත් ජයසේකර ආචාර්යතුමනි, ඔබතුමා අපේ වැඩසටහනට සම්බන්ධ වෙලා අදහස් දක්වමින් පිළිවඳව අපි සංස්කෘතික කේන්ද්‍රයෙන් ස්තුතිවන්ත වෙනවා. ඊළඟට තවත් අදහස් දක්වීම කරන්නට අපි සරත් අබේසේකර මහත්මාණන් ඔබතුමාට අවස්ථාව. බොහොම ස්තුතියි. නන්දසිරි කිඹිහෙට්ටි මහත්මා මගේ ගමේ නිසා, එතුමාත් හිටුවන කවියෙක් නිසා, හිටිවනම කවිය පිළිබඳව ලොකු උනන්දුවක් දක්වන කෙනෙක් විදිහට මටත් හිතුනේ අපේ මෙතුමාට සුබ පතන්න තමයි. මේ සංදේශ කාව්‍ය අපි හීනකින්වත් හිතුවේ නැති එකක් නිර්මාණය වෙලා එළියට ඇවිල්ලා තියෙනවා. බලද්දී මේක කියවද්දී අපිට දැනෙන අපේ කමේ තියෙන සතුට
නිම්මින් නැති එකක්. ඉතින් හිටිවන කවියෙක් විදිහට මේක නිකන් මේ ඔබේ වැඩසටහන මේ මම වැඩසටහන අහගෙන ඉද්දි මට හිතුණා හිටිවන කවියක් විතරක් කියලා සුබපතල නිකන් ඉන්න. කීඹි හෙට්ටි කිවිඳුගේ කවි සන්දේශේ අරගෙන යන විටදී ඈතට ආකාශේ කපුටෙක් ගිය උඩක් අම්ම පගිය මාසේ ගහමුද අප් පුඩිය බඩගිනි මැද බෝසේ අපේ සහෝදරයාට සුභපතමින් මම සරත් අයියා නිහඬ වෙනවා හොඳයි මේ ආචාර්ය නන්දසිරි කීඹිහෙට්ටි කිවිසුරාණන්ගේ කපුටු සන්දේශය පිළිබඳව එතුමාගේ ගමේ විශේෂයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රයේ පවත්වපු හිටිවන කවමඩුවේ විශාල දායකත්වයක් දැක්කු සරත් අබේසේකරයන් සුභපැතුව ඇත්තටම හිටිවන කවිගෙන් ඔබතුමාට බොහොම ස්තුතියි අපි හා එක්වීම සම්බන්ධයෙන් තවත් අවස්ථාවක් තිබෙනවා අදහස් දක්වන්න ඔබතුමන්ලාට නම කියලා අදහස් දක්වන්න මම කාන්ති හොඳයි ඔබ මිස් කතා කරන්න මම ඇත්තටම පළවෙනිම සුබපතනවා ආචාර්ය නන්දසිරි කිඹිහෙට්ටි මහතාට මෙවැනි කව්‍යයක් කිරීම සම්බන්ධයෙන් ඒ අතරම මට සඳහන් කරන්න ඕන දෙයක් තමයි මොකද මම ඉතිහාසය විෂය උගන්න කෙනෙක් විදිහට ඉතිහාසය විෂය ප්‍රධාන මූලාශ්‍රය විදිහට පාවිච්චි කරනවා සංදේශ කාව්‍ය ඉතින් සංදේශ කාව්‍ය ගැන ඔබතුමාගේ ග්‍රන්ථය එලි දක්වන්න පෙර දවසම දැනගත්තු පණිවිඩය අනුව මම වගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ නවතම සංදේශය ගැන සඳහන් කරා සංදේශයක කාර්යභාරයේ නවතම පැතිකඩ කියලා විස්තර කරා ඒ ශිෂ්‍යාවන්ට ඒ විතරක් නෙමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනාටම මම ඒක WhatsApp මාර්ගයෙන් ප්‍රදර්ශනය කරා ඉතින් ඇත්තටම අපිට සතුටුයි අතීත මූලාශ්‍ර වර්තමාන මූලාශ්‍රයක සංසන්දනය කරලා ඉතා හොඳ තොරතුරක් නැත්තම් මූලාශ්‍රමේ වටිනාකමක් මේ සංදේශයට ලබා දෙන්න බොහෝ කරුණු මේ වෙලාවේ කියන්න අවස්ථාවක් නොමැති නිසා මම ඔබතුමාට කරුණු සුභපතු වගේ නැවත වතාවක් සුභපතනවා ඒ වගේම තවදුරටත් මගේ විෂය තුළින් ඔබතුමාගේ ඒ දැනුම් සාහිත්‍ය මූලාශ්‍රමේ වටිනාකම ප්‍රචාරය කරන්න මම බොහොම දැඩි කැපවීමක් කරනවා බොහොම ස්තුතියි හොඳයි සමාජ කාර්යභාර ඉෂ්ට කිරීමට ඇත්තටම වචනේ පරිසමාර්ථාර්ථයෙන්ම කැපවී තිබෙන රුණුෂුදැලේ ඉතිහාස සහ පුරාවිද්‍යා දිනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජේකේ කාන්ති සහෝදර ආචාර්යතුමිය අදහස් දක්වීම සම්බන්ධයෙන් අපි බෙහෙම් ස්තුතිවන්ත වෙනවා තවත් පුළුවන් විශේෂයෙන් විසම්වාදී අදහස් තිබෙනවා නම් මේ කෘතිය ඔබ අන්තර්ජාලය හරහා කියවන්න ඇති මේ විශේෂයෙන් දැන් නොබෝ භෝගී කාලේ අපි මේක එලි දක්වලා ගොඩක් කල් විද්‍යුත් ග්‍රන්ථයක් හැටියට ඉතින් ඒ නිසා ඔබට අදහස් දක්වන්න පුළුවන් විශේෂයෙන් මේ පූර්වපචාරක කටයුතු කරද්දී මම ආරාධනා කරා ගොඩක් වෙනත් අදහස් දරපු මහත්ම මහත්මීන්ට එතුමන්ලට මේක හොඳ වේදිකාවක් අදහස් දක්වන්න මට පේන වෙලාවේ ඒම්කේ අධිකාරී මහත්මයා ඉන්න මැදිරිගිරියෙන් ඔබතුමාට පුළුවන් අදහස් දක්වන්න අධිකාරී මහත්මාද මහත්මියද විස්තර කරමින් ඔබ ගැන පැහැදිලි කිරීමක් කරමින් අදහස් දක්වන්න ආයුබෝවන් හැමෝටම ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම දෙනාගෙන් අවසරයි ඇත්තටම මම නන්දසිරි මහත්මයාගේ විශ්වවිද්‍යාලයේ හිතවතෙක් විදියට එතුමා එක්ක ගොඩක් ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් මම පොළොන්නරුවේ මැදිරිගිරියේ පදිංචිය ඉතින් ඇත්තටම අපි සාහිත්‍ය තුල මේ සංදේශ සාහිත්‍ය කියවලා මේ කියවපු අතර ඒ සංදේශවල තිබුණු භාෂාවට වඩා වෙනස් භාෂාවක් භාවිතා කරලා මේ යුගයට ගැලපෙන ඉතාමත්
වටිනා අදහස් රාශියක් මේ සමාජගත කිරීම සම්බන්ධයෙන් නන්දසිරි කීඹිහෙට්ටි මහත්මයාට මගේ ස්තුතිය මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම එතුමාගේ මේ නිර්මාණ ශක්තිය තව තවත් වැඩි දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හොඳයි, මේ මැදිරිගිරියෙන් අදහස් දක්වපු සුභපතපු අධිකාරී මහත්මාලිනී ඔබතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා. තවත් අදහස් දෙකකින් කීපයකට අපිට ඉඩකඩ විවර කර දෙන්න පුළුවන්. කතා කරන්න පුළුවන්ද? පුළුවන් නාලක මහත්මයා කතා කරන්න. ඔව්, මම විද්‍යාලංකාර පිරිවෙනේ ආචාර්ය හාමුදුරු නමක්, නාලක හාමුදුරුවෝ. හා, හොඳයි, අපේ හාමුදුරුනේ අවසර කතා කරන්න. ඔව්, මම මේ අපේ කීඹිහෙට්ටි සර් අඳුරගත්තේ මේ සමාජ මාධ්‍ය කවි දැකලා. කීඹිහෙට්ටි සර් මම හිතන්නේ මාව දන්නවා, අපේ නංගි ධම්මදීරා මෙහෙණින් වහන්සේ රුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යනී. මම ඉතින් කීඹිහෙට්ටි සර් හම් වෙන්න බොහොම බලාපොරොත්තුෙන් හිටියා, කරගන්න බැරි වුණා. නමුත් හැම කවියක්ම බලනවා. මට ඊයේ තමයි නමුත් අපේ නංගි මට පොත එව්වේ. මම ඉතින් සුභපතන්නයි මට උවමනාව තියෙන්නේ. විශේෂයෙන් මේ සංදේශ කාව්‍යාවලියේ අලුත් පෙරලියක් සිදුවෙන කෘතියක් විදිහට මට මේක හඳුන්වන්න පුළුවන්. අපි ඒක අපේ හාමුදුරුවරුන්ට, පොඩි හාමුදුරුවරුන්ට, සමාජයට අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් කීඹිහෙට්ටි සර්ට සුභපතනවා. හොඳයි, අපේ හැමෝනේ සංදේශ සාහිත්‍ය තුළ පෙරලියක් ඇති කර කෘතියක් හැරීට කපුටු සංදේශයේ හඳුන්වා දෙමින් සුභපැතු අපේ නාලක හාමුදුරුන් වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා. තවත් වෙනි අදහස් දෙකකින් කරන්න අවස්ථාව තිබෙනවා. ඉතින් කෙටි අදහසක් දක්වන්න පුළුවන් කියලා හිතනවා. හොඳයි, සුදන්ත මහත්මයා කතා කරන්න. සුදන්ත, මේ ඇත්තෙන්ම මේක මේ පොඩි ආඩම්බරයක් දැනෙනවා. මං ඉන්න විශ්වවිද්‍යාලේ නොවුණත් අපේ සහෝදර ආචාර්යවරයෙක් මේ කරලා තියෙන දේ ගැන මේක ඉතා නිර්භීත පියවරක්. යෝධ පියවරක් ඇත්තෙන්ම. ඇත්තටම මේක යෝධ පියවර. මොකද රටක අපි දකලා තියෙන උදාහරණ රටවල් තියෙන, අපි රටවල් නම් කරේ නැති වුණාට ඒ රටවල් වල ගොඩක් දේවල් වෙනස්කම් ඇති කරේ සාහිත්‍ය මුල් කරගෙන. මිනිස්සු දුයිකුත් දේවල් අර්ගල කරලා තියෙන, විප්ලව කරලා තියෙන. හැබැයි සාහිත්‍ය පිටිපස්සෙන් තිබුණ නැත්තම් ඒ කිසි දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. මතර මේක ඉතා හොඳ වෑයමක්, හොඳ උත්සාහයක්, හොඳ දෙයක් අපිට හම්බෙලා තියෙන්නේ. විශ්වවිද්‍යාල වශයෙන් අපි ආඩම්බර වෙන්න ඕන සමහර තැන්වලදී. ඇත්තම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කාර්යභාරය අදවස් දැක්කොත් එහෙම අපිට හිතෙනවා සමහර විශ්වවිද්‍යාල ආචාර්ය කාර්යභාරය අදවස් ඉෂ්ට වෙනවද කියලා අපිට හිතන ප්‍රශ්න කරන්න වෙන තැන් තව පවා අපි දකිනවා. එහෙම වෙලාවක අපි සහෝදර ආචාර්යවරුන්ගේ මේ මේ වෑයම, මේ නිර්මාණය ඉතා ඉහළින් අගය. බොහොම ස්තුතියි. ඔව්, සහෝදර ආචාර්ය සුදන්ත ආචාර්යතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එතුමා ඉතාම වටිනා අදහස් දැක්වීමක් කරේ. එතන බොහෝ අරගලයන් පිටුපස විශාල පිටුබලයක් වුණේ සාහිත්‍ය. ඉතින් එතුමා මෑත කාලේ මම හිතන්නේ අවධාරණයක් කරේ. ඔබතුමාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මෙවැනි එතුමාට ධෛර්ය සපයන්න මේ අදහස් දැක්වීම පිළිබඳ. ලක්ෂ්මන් මහත්මා සුජිත් චන්ද්‍රවීර මහත්මයා කතා කරන්න පුළුවන්ද? අදහස් ඉදිරිපත් කරන්න. ඇත්තම ඉඳාම මේ සන්තෝෂයි අපේ මේ ගුරුතුමෙක් මේ කතා කරේ මේ නන්දිනි. ඔබතුමා කියනවාද කවුද කතා කරන්න කියලා? සුජිත් මහත්මයාද? සුජිත් චන්ද්‍රවීර. සුජිත් චන්ද්‍රවීර මහත්මයා කතා කරන්න. මේ ඇත්තම මේ අපේ සර් අපි දන්නවා මේ ආර්ථික විද්‍යාව පැත්තට වැඩි බරක් තිබ්බට ඇත්තම ඉහෙළම කවිත්වයක් තියෙන සිංහල මේ පිළිබඳව සහ ඔය කවිය පිළිබඳව ඉතාම ඉහෙළම හැකියාවක් තියෙන මේ ගුරුතුමෙන් අපි එතුමාගෙන් ඒ කාලේ ඉල්ලත් තිබුණා. මේ එතුමාට ඇත්තම කියනවා නම් ආර්ථික විද්‍යාව පැත්ත නෙමෙයි සිංහල පැත්ත ඊටත් වඩා හොඳට මේ හැකියාවක් තියෙනවා කියලා මේ මම මේ රිච්මන් විද්‍යාලේ ගුරුවරයෙක් හැටියට මේ ඉඳලා දැන් විශ්‍රාම ගිහිලා තියෙන්නේ. එතුමාගේ සියලු දේවල්, සියලු කාව්‍යමය හැකියාවන් වගේ මේ එතුමාගේ දේශන හැකියාවන් පිළිබඳව අපි අගය කරනවා. එතුමානි විප්ලවීය
කාව්‍යමය පැත්තෙන් සහ ඔය ශාස්ත්‍රීය පැත්තෙනුත් දක්වන මේ ආර්ථිකය පිළිබඳව දක්වන අදහස් තවදුරටත් ඉහළට ඉදිරියට දක්වන්න හැකිය වේවයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. කපුටු සංදේශයේ විප්ලවීය දන්තයක් හැටියට දකිමින් අදහස් දක්වපු සුදිත් චන්ද්‍රවීර මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. තවත් හරි ශාන්ත උදේ කුමාර මහත්මයා ඔබතුමත් කෙටියෙන් අදහස් දක්වීමක් කරන්න. ඊට පස්සේ සමීර මහත්මයාට අවස්ථාව තියෙනවා. අයිබුවන් මාව ඇහෙනවද? අයිබුවන් ඇහෙනවා. හොඳයි. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. කෙටියෙන් නමුත් මේ වැඩසටහනේ මුල ඉඳන්ම හිතේ නිසා අදහසක් පළ කරන්න හිතුණා. මොකද මේ බොහෝ දෙනා මා හිතන්නේ මේ කෘතිය ගැන සංදේශ ගැන බොහෝ හරවත් දේවල් කිව්වා. මේකෙදි මට එක දෙයක් මාදුටු විශේෂයක් තමයි මෙහි බස හැසිරවීම. මොකද ඉංග්‍රීසි, සිංහල, සංස්කෘත ආදී පද නිසි තැන නිසි විදිහට ගැලපීමෙන් ඇත්තම කවියෙකුගේ සමත්කම තියෙන්නේ පද වින්‍යාසය, පද ගැලපීම මත. එතකොට මෙතුමාගේ තියෙන එක සමත්කමක් තමයි මාදුටුව ගැමි වහරත්, ව්‍යත් වහරත්, අර කිව් වගේ තත්සම පදත් නිසි තැන නිසි විදිහට අර කිව් වගේ මුඛ්‍ය රසය වෙච්ච උපහාස රසය කුළු ගැන්වෙන් යොදන්න තියෙන හැකියාව මෙතුමාගේ සියලු කවිවල තියෙන එක. ඉතින් මේ සංදේශය මා හිතනවා ජනප්‍රිය වෙන්න එක හේතුවක් තමයි මේ බස එදීම පිළිබඳ මෙතුමාට තියෙන සමත්කම හැකියාව. නිදසුනක් විදිහට මේ බොහෝ කවි කියන අවස්ථාව නැතත් එක කවියක් මා මේ මට මේ වෙලාව මේ මතක් වෙච්ච එක මොහොම රසවත් විද්‍යමාන තුන්වට කියවපු කවියක්. මේ එකක් අපේ ප්‍රස්තාවපේ ලෝක ගැමි වහර රෝඩි ආදී යොදාගෙන හරි අපූර්වට මෙතුමා කියන හැටි මේ එකක් තමයි මා කියන මේ 42 වෙනි පිටුවේ තියෙන 49 වෙනි කවිය. මක්කා නැතත් සීනෙන් දෙන ඇම කාපු අක්කා පෙන පෙන්නානං ගිම දීපු ලොක්කා වික ඒවත් ගන්නට ආපු දැක්කා නේද ජැටි දෙක චීනෙට දීපු. මේ කවියල මේ මක්කා නැතත් චීන නෙමෙයි බොහොම ගැමි වහර අපි පාවිච්චි කරන අක්කා පෙන්න පෙන්න අක්කව පෙන්නලා නංගිව දෙනවා නැත්නම් නංගි පෙන්නලා අක්කා දෙනවා කියලා මේ මෙවැනි යෙදුම් ගැමි වහර තියෙන දේවල්. ඉතින් මා හිතනවා මෙතුමා මේ කවි රසවත් කරන්න යොදාගත්ත මෙවැනි තැන් ඒ කියන කවියේ අලංකාර මේ පොතේ වටිනාකම හරය වැඩි වෙන්නේ වගේම උත්සාහයේ උපහාසයේ කුළු ගැන්වෙන්න බොහෝ දාය මේ ಉಪಯೋಗي වෙලා තියෙනවා. මේක ගැන ඇත්තටම කතා කරනවා නම් බොහෝ වෙලාවක් කරන් මෙවැනි දේවල් ගැන කතා කරන්න ඕනේ. මේ කියෙවිච්ච නැති කරුණක් නිසා මට මේ දේ කියන්න හිතුනේ. අවසාන වශයෙන් ඇත්තරම මෙතුමා මේ 17 වෙනිදා මේ මාස 17 වෙනිදා මේක කීතේම මූණ පොතට මුදාහැරිය වෙලාවේ සියලු දෙනාට මේක කියවන්නයි කියලා ඇරයුමක් එක්ක මා ඒ ගැන පළ කරපු තැන එක කවියක් මේකට ඇරයුම් කවියක් මා ලිව්වා. ඒකත් කියලා මෙතුමාට සුබපතලා මේක සියලු දෙනාම කියවන්නයි කියන ඇරයුමක් කරමින් මන් නිමා කරනවා. ස්තුතියි. අවසානයේ කවිය අර නන්දේ නොව මේ නන්දේ සොබන හරිමින්නේ සඳෙසක් කපුට කුවතින රස දෙන්නේ කෞමියක් සේනිතින කියවන්නේ රසවතුනේ සිත් පෙමින. එමනම් අවස්ථාව දීපන විදිමඳ ස්තුති. හොඳයි. මං හිතන්නේ ශාන්ත උදේ කුමාර මහත්මයා කවියෙක්. ඉතින් එතුමා නන්දසිරි කීඹිහෙට්ටි කවීන්ද්‍රයාණන්ගේ කපුටු සංදේශය මැනවින් කියවලා එහි බස හැසිරවීම ඉතා ප්‍රසස්ත මට්ටමක තියෙන බව අවධාරණය කරා. ඔබතුමාගේ අදහස් දැක්වීමටත් අපි සංස්කෘතික කේන්ද්‍රය හැටියට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. දැන් සමීර මහත්මට අවස්ථාව තියෙනවා කතා කරන්න. බොහොම ස්තුතියි. ඇහෙනවද? ඇහෙනවා. කතා කරන්න. නන්දසිරි කීඹි හෙට්ටි මහත්මයා මම මුලින්ම අඳුරගත්තේ අපේ සමාජ මාධ්‍ය ජාලහරහා. ඉතාම සුවිශේෂී ආචාර්යවරයෙක් වගේම මම අපි බොහොම ගැට ගහ පද අමුණන අංකුර විදියට ඉන්න බොහොම මේ සමාජ මාධ්‍ය ජාලහරහාම සම්බන්ධ වෙලා එතුමාගෙන් ගුරුහරුකම් ගන්න පිරිසක්. එතුමාගේ මේ සමාජ වකීමත් එක්ක මේ තියෙන
මේ ඉදිරිපත් කිරීම සහ පැහැර නොහරිය හැකි වකීමක් සමාජය තුළ එතුමා ඉෂ්ට කරනවා කියලා අපිට තේරෙනවා. සරලව කෙටියෙන් මම කියනනම් එතුමා මට දැනෙන ආකාරය පොඩි වචනකින් යුගයේ ආර්ථික සමාජ මෙහෙවර හඳුනාගත් පන්හිඳ පගපතක් කරගත් මානවවාදී කවි මැෂිම කියලා තමයි මට ඔහු අඳුරන්න පුළුවන්. බොහොම ස්තුතියි අවස්ථාව දුන්නට. හොඳයි, මේ සමාජ මාධ්‍ය දාලා ඔස්සේ අංකුර කවියෙකුට සමාජයට පිළිපන් මේ සමීර මහත්මයා දක්වපු අදහස් වලට අපි එහෙමින් ස්තුතිවන්ත වෙනවා. මං හිතන්නේ අපි පැය දෙකකටත් වැඩි කාලයක් අදහස් දක්වුවා. තවත් එක අවස්ථාවක් හෝ දෙකක් අපිට තවදුරටත් දෙන්න පුළුවන් අදහස් දක්වනවා නම් නම කියලා ඔබතුමාලට පුළුවන් අදහස් දක්වන්න. හරි, හොඳයි. රුහුණු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රය ඇත්තටම මාර්ගගත දේශන මාලාවේ 18 වන පියවර හැටියට අපි අද නන්දසිරි කීඹියේ හෙට්ටි සහෝදර ආචාර්යවරයාණන්ගේ කපුටු සංදේශයේ කෘතිය විචාරාත්මක ඇගයීමකට භාජනය කරමින් ඒ වගේම විවෘත සංවාදයකට ලක් කරනු ලැබුවා. ඉතින් මේ කෘතිය ඇත්තටම ගත්තොතින් මේ කපුටු සංදේශය පත්ම ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන අර්බුදය සමග කියවන්න ඕනක් බව තමයි එතුමා මේ කෘතියේ පෙරවදනේදී සපයලා තිබුණේ. ඒ වගේම මේ කපුටු සංදේශයේ අපේ සාහිත්‍යාවලිය ගත්තොතින් වර්තමානයේ පැන නැගිච්ච සමාජ ආර්ථික දේශපාලන අර්බුදයක් තුළ කාව්‍යකේශයේ සක්‍රීය ලෙස නිමග්න වෙලා ඉන්න කෙවිවරේ කැඩියට ඉතාමත්ම කෙටි කාලයක් තුළ තමයි නැත්නම් කොටින් එතුමාගේ වචනවලින්ම කිව්වොතින් දින කීපයක් තුළ තමයි මේ කපුටු සංදේශයේ කියන විරෝධාකල්ප සාහිත්‍ය කෘතිය සංදේශ සාහිත්‍ය කෘතිය බිහි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මොහොතේදී මම ආරාධනා කරනවා මෙම කපුටු සංදේශයේ රචකයාණන් වන රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රවීණ කිවියර ආචාර්ය නන්දසිරි කීඹියේ හෙට්ටි මහත්මයාට අදහස් දක්වන්නට මට පේනවා ඊටත් කලින් විජේරත්න මහත්මයා පෙනී ඉන්නවා. ඔබතුමා අදහස් දක්වන්න නම් එතුමාට කලින් ඕනනම් ඒත් අවස්ථාවක් දෙන්න පුළුවන් අදහස් දක්වීමක් කරන්න නම්. හරි, සහෝදර ආචාර්ය නන්දසිරි කීඹියේ හෙට්ටි මහත්මාණනි, කපුටු සංදේශයේ රචකයාණනි, ඔබතුමාටයි මේ ආරාධනය අවසන් වශයෙන්. අපි හෝරා දෙකකට වැඩි කාලයක් තිස්සේ ගෙනාපු විචාරාත්මක සහ විවෘත සංවාදය අවසන් කරන්න. හොඳයි, බෙහෙවින් මේ ස්තුතියි මට මේ අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන්. මම ඇහෙනවා කියලා මම විශ්වාස කරනවා. ඇහෙනවා. ඇත්තටම මේ හෝරා කීපේ ගෙවි ගියා. මම හිතන්නේ දැන් අපේ 53 දෙනෙක් වගේ ප්‍රමාණයක් තමයි ඉතුරු වෙලා ඉන්නේ මේ සංවාදයට සම්බන්ධ වෙන්න. කෙසේ නමුත් මම පැමිණි නොපැමිණි මේ අවස්ථාවේ සිටින නැති හැම දෙනාගෙම අවසරය ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම උපකුලපතිතුමා අපිට දැනුම් දුන්නා එතුමා හදිසියෙම සම්බන්ධ වෙන්න බැරි වුණා කියන එකත්, ඒ සියලු දෙනාම පීඨාධිපතිතුමා හිටියා ඒ සියලු දෙනාත් මතක් කරනවා. ඒ වගේම ආරාධිත කතිකයින් සහ සම්භාවනීය පිරිස, ඒ පිරිස නම් වශයෙන් කියන්නේ වෙලාව ගත කරන නිසා සියලු දෙනාගෙම අවසර ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දයාබර සිසුදරු දැරියනි, අද
දවසේ ඇත්තටම මේ නිර්මාණ කාර්ය ගැන සාකච්ඡාවට බඳුන් කිරීම ගැන මම පළමුව රුහුණ විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රයට එහි සම්බන්ධීකාරක දේව මයිකල් මහතාතුළු කාර්ය මණ්ඩලයට සහ ඒ සම්බන්ධව කටයුතු කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන්නට උනේ. ඒ වගේම අද මේ විද්වත් කතිකාවට සම්බන්ධ වුණා දිවයිනේ මේ ශාස්ත්‍රයේ ඉතාම ඉහළ තලයේම සිටින පිරිසක්. ඒක මා සලකන්නේ මට කළ ගෞරවයක් විදියට, විශේෂයෙන්ම රත්නශ්‍රී ආචාර්ය රත්නශ්‍රී වගේ විද්වතුන්, බණ්ඩාර ඇහැලියගොඩ වගේ කලාකරුවන් මේ නම් ලිස්ට් එක දිග නිසා සහ ඔබ සියලු දෙනාම දැන් කීප වරක් අහපු නිසා මම කියන්නේ මේ සියලු දෙනාගේම සහභාගීත්වය මා සලකන්නේ මට කරන ලද ගෞරවයක් විදියට. ආරම්භක දේශනය කළ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන්ගේ සිටම අවසානයේ දක්වාම ගෞරවනීය පිරිසක් සහ මේ ශාස්ත්‍රයේ නමක් තියෙන, මට වඩා ලොකු නමක් තියෙන විද්වත් පිරිසක් තමයි මේ කතිකාවට සම්බන්ධ වුනේ. ඒ ගැන මම ඇත්තටම සතුටු වෙනවා, ඒක ආඩම්බරයක් විදියට සලකනවා. ඒ වගේම අනාරාධිතව ආපු පිරිසත්, මේ අනාරාධිත උනේ ඇත්තටම. දැන් උදාහරණයක් විදියට ගත්තොත් සුගත් සෝමවීරයන් කියන්නේ දිවයිනේ ඉතාම ජනප්‍රිය ගීපද රචකයෙක්, මගේ ලොකුම හිතවතෙක් සහ ඔහු වයඹ ගුවන් විදුලියේ සංනිවේදකයෙක්. නමුත් ඔහුට මා ආරාධනා කළේ නැහැ. හේතුව ඔහුට ආරාධනා කරනවා නම් විනාඩි 10ක් 15ක්වත් දෙන්නට ඕනේ. එසේ නොකර කරන ලද ආරාධනය ඔහුට කරන අසාධාරණයක් විදියට මම හිතනවා. නමුත් එසේ වුවත් ඒ සියලු දෙනාම බොහොම කැමැත්තෙන් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා වචනයකින් හෝ අදහසක් දක්වන්න ඉදිරිපත් වීම මට කරන ලද ගෞරවයක් විදියට මා නැවතත් මතක් කරනවා. ඉතින් නිර්මාණ කාර්යයක් කළාට පස්සේ කතාවක් තියෙනවා, නිර්මාණකරු මිය යනවා කියලා. නිර්මාණකරු මිය යනවා කියන එකේ අදහස ඔහුගේ කාර්ය ඔහු කොට අවසන්. ඉන්පසු තියෙන්නේ සහෘදයාගේ නැත්නම් ප්‍රේක්ෂකයාගේ කාර්යභාරය. ඔහුගේ නිර්මාණය ගැන තවදුරටත් කතා නොකළ යුතුයි කියන එක තමයි නිර්මාණකරු මිය යනවා කියන කතාවේ තේරුම. ඒක නිසා මම කැමති වෙන්නේ නැහැ මගේ කෘතිය ගැන තවදුරට මා විසින් කතා කරන්න. හේතුව මම කිව යුතු දේ ඒ කෘතියේ මම ලියලා තියෙන, දැන් ඔබට තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් කලින් අවස්ථා කීපයකම සඳහන් වුණා වගේ මේ කෘතිය දින 6ක් වගේ කෙටි කාලයක් ඇතුළත මගේ අතින් ලියුණේ. ඒ නිසා මට දැන් නැවත වරක් බලනකොට මා විසින්ම සකස් කරගත යුතු සමහර අඩුපාඩු මටම පේනවා. ඒ වගේම මා හිතනවා මේ විද්වත් සාකච්ඡාවට සමන් දීමෙන් මා බොහෝ දේවල් දැනගත්තා, එයින් බොහෝ දේවල් ග්‍රහණය කරගත්තා. මම හිතනවා ඒ ආශිර්වාදය මග පෙන්වීම මගේ ඉදිරි නිර්මාණ කටයුතු වලට ලොකු අත්දලක්, දායකත්වයක්, ආශිර්වාදයක් සපයයි කියලා මා විශ්වාස කරනවා. අර අපේ හාමුදුරුව අගලකඩ සිරිසුමන හාමුදුරුව මුලදීම කිව්වා කපුටා ගැන, තව කපුටාගේ දුර්ගුණ කිහිපයක් පිළිබඳව මතු කරන්නට තිබුණා කියලා. ඇත්තටම මම හිතා මතාමයි ඒක නොකළේ. මොකද මම මෙහි කියන කපුටා සහ අද සමාජයේ කතා කරන ජනප්‍රිය කපුටා එක්කෙනෙක් නොව දෙන්නෙක් විදියට මට තියාගන්න අවශ්‍ය වුණා. ඒ නිසා මම මගේ කපුටා උත්තුංග වංශයකින් පැවතෙන වංශවත් කපුටෙක් විදියට තමයි ඉස්සරහට ගෙනියන්න උත්සාහ කළේ. ඒ පදනම නිසා තමයි, ඒ නිසාම තමයි මම දූත වර්ණාවේදී කපුටාගේ තියෙන ඥානය පිළිබඳව කලයට ගලක් දාලා වතුර බොන්නුනේ උඹට විතරයි, එහෙම හැකියා මොලයක් තිබුණේ සහ ඊළඟට ඕනම තැනක තියෙන කුණු ගොඩක් සොයාගෙන ගිහිල්ලා ඒක අවුස්සා ගැනීමේ හැකියා, මේ වගේ කුසලතාවන් පිළිබඳව මතු කරන්නේ. මම ඒක කිව්වේ උන්වහන්සේගේ කතාවට පිළිතුරක් දෙන්න නෙමෙයි. අද මේ සාකච්ඡාවට එනකොට මම බලාපොරොත්තු වුණා මේ විද්වත් පිරිසකින්
මීට වඩා බැනුම් අහන්න මීට වඩා නරක දේවල් අහන්න මීට වඩා මේ සංදේශයේ තියෙන අඩුපාඩු දකින්න නමුත් එහෙම සිද්ධු වෙන්නේ නැහැ එහෙම සිද්ධු නැත්තේ මම දන්නවා මේකේ අඩුපාඩු නැති නිසා නෙමෙයි අර මම කපුටගේ හොඳ පැත්ත විතරක් කතා කළා වගේ මේ විද්වතුනුත් ඇවිල්ලා මේ ගන්තේ තියෙන හොඳ පැත්ත තමයි කතා කළේ නරක පැති තව ඇති ඒවා ඇත්තටම කියවුන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා ඒක නිසා මේ සමාජ කතිකාව තවදුරටත් ඉදිරියට යනවා නම් මම කැමතියි එතකොට තමයි මේ විවේචනය තුලින් ඇත්තටම සත්‍ය මතු වෙන්නේ ඉතින් මම නම් වශයෙන් සඳහන් නොකලත් නැවත වරක් ස්තුතිවන්ත වෙනවා සියලුම විද්වතුන්ට අදහස් දක්වපු ඒ වගේම අර ලිස්ට් එකේ හිටපු ඇතැම් අය මට දුරකථන මාර්ගයෙන් දැනුම් දුන්න සමහරු මේ අවස්ථාවේ ඔවුන් ඉන්න ස්ථානයේ ෆොටෝ පවා අවලා තිබ්බා කතා කරන්න බැරි ස්ථානවල ඉන්නවා ඒ කියන්නේ මාර්ග තදබදයේ සහ වෙනත් කටයුතු නිසා ඒ නිසා අපි මේ සියලු දෙනාම සහභාගී වුණාසේ සලකලා මගේ ගෞරවාන්විත ස්තුතිය පිරිනමන්න කැමති මේ වෙලාවේ මම මහිතන්නේ ගොඩක් කාලය ගත යුතු නැහැ දැන් වැඩසටහන හමාර කරන්නට අවශ්‍ය නිසා මේ පොත ඇත්තටම මුද්‍රණද්වාරයෙන් අපට එළිදක්වන්නට තවමත් අවස්ථාවක් නැති වුණේ රටේ පවතින ආර්ථික තත්ත්වය සහ මුද්‍රණ ගියදම් මේ සියල්ලත් එක්ක නමුත් එක පැත්තකින් මම සතුටු වෙනවා අපි සමහර වෙලාවට කවි පොතක් ගැහුවහම ඒ කවි පොත පිටපත් 1000ක් විතර මුද්‍රණය කරලා ඒකෙන් පිටපත් 400ක් විතර පොත්සාප්පුවල ඉතුරු වෙලා තියෙද්දි පිටපත් 600ක් විතර තමයි ජනතාව අතරට යන්නේ නමුත් මේක නිදහසේ කියවන්න අන්තර්ජාලයට මුදා හැරීමත් සමග මේ වන විට ගිණුම් දෙකක් කරහා කියවලා තියෙනවා ප්‍රේක්ෂකයින් අඩුතරමින් 6500ක් වගේ ප්‍රමාණයක් ඒ නිසා ඒ සතුට මට තියෙනවා ඒ වගේම මේක වැළඳ ගැනීම පිළිබඳ සමාජය දැන් මේ සුවිශාල පිරිසක් මේ වටා එක්රොක්ුණේ අද වුණත් මේ සංවාදයට ආවේ පෞද්ගලිකව ආරාධනා කරලා නෙමෙයි ඇත්තට මම මුහුණු පොතේ පළ කරන ලද හුදු දැන්වීමක ප්‍රතිඵලයක් විදියට මම සහ සංස්කෘතික කේන්ද්‍රය තමයි මේ පිරිස ආවේ ඒ නිසා ඒ පිළිගැනීම ගැන මට ආඩම්බරයක් තියෙනවා ඒ වගේම විදේශවල ඉන්න මම කවදාවත් දැකපු නැති කවදාවත් අඳුරන්නේ නැති බොහෝ පිරිසක් මේක තමන්ගේ වියදමේ මුද්‍රණය කළා ඒ රටවල බෙදා හැරියා මටත් පිටපත් 100ක් මෙහෙට එවලා තියෙනවා තාම මේක මග එනවා ඒ වගේ මේක සමාජයේ වැළඳ ගැනීම කියන කාරණයක් එක්ක මම සතුටු වෙනවා ඒ වගේම මට තවදුරටත් සතුටු වෙන්න පුළුවන් වෙන්නේ ඇත්තටම ඕනෑම සංදේශයක පරමාර්ථය කරා ගියොත් තමයි ඒක නිසා මම හිතනවා ඒ පරමාර්ථය කරා යන ගමනට කිසියම් සානුබලයක් අභිප්‍රේරණයක් ලබා දෙන්න මේ කටයුත්ත ඉවහල් වෙයි කියලා ඉදිරියටත් මා විශ්වාස කරනවා එහෙමනම් මේ අවස්ථාව සංවිධානය කළ සංස්කෘතික කේන්ද්‍රයේට ඒහා සම්බන්ධ සම්බන්ධීකාරකතුමන් සහ සහභාගී වූ රුහුණ විශ්වවිද්‍යාලයේ සියලුම ආචාර්ය මණ්ඩලයට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මුහුණු පොතේ මගේ හිතවත් මිතුරු මිත්‍රයන්ට ආරාධනා ලැබ දේශන සඳහා පැමිණි ගරුතර මහා සංඝරත්නයතුළු සියලු විද්වතුන්ට ඒ වගේම අනාරාධිතව පැමිණ නමුත් තමන්ගේ හෘදයාංගම අදහස එකතු කළ සියලුම සහෘදයන්ට මගේ ශීර්ෂ ප්‍රණාමයෙන් ස්තුතිය පළ කරමින් මම නිහඬ වෙනවා දේවා ඔබටත් බොහොම ස්තුතියි සුභ රාත්‍රියක් හොඳයි ශ්‍රී ලාංකේය සංදේශ සාහිත්‍ය තුල සැබවින්ම අමරණීය සලකුණක් ඇති කරමින් කපුටු සංදේශයේ වචනා කළ රුහුණ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ සහෝදර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දේසිරි කීම්බේ හෙට්ටි කවින්දයන්නි ඔබට තවදුරටත් යුගයේ කාර්යභාරය ඉෂ්ට කරන්නට ඔබේ පෑන අවියක් කරගෙන එම උස් කාර්යය දෙන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය පතන ගමන්ම මම මෙම
කපුටු සංදේශය පිළිබඳ විචාරාත්මක විවෘත සංවාදයට සඳහා අපි ආරාධනා කරපු විශේෂයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය තැම්පත් පූජ්‍යපාදාකලකඩ සිරි සුමන මානායිම්පාණන් වහන්සේ ඒ වගේම අපේ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අපරක්කේ සිරි සුදම් මහමුදුන් වහන්සේ ඇතුළු මෙම වැඩසටහනට මුලින්ම සහභාගී වුණු මහා සංගරුවනටත් ඒ වගේ මාණිකුත් ආගමික නායකතුමන්ලාටත් විශේෂයෙන් වටිනා කාලය මිඩංගු කරමින් වටිනා විචාරාත්මක අදහස් රැසක් ඉදිරිපත් කර අපේ සිසු දරු දැරියන්ට සංදේශ සාහිත්‍ය තුල කවිය තුල ඉගෙන ගත යුතු බොහෝ දේවල් පිළිබඳව අලුත් හරබර දේවල් ඉදිරිපත් කර ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්ට ඒ වගේම ප්‍රවීණ සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැලිය ගොඩයන්ට ප්‍රවී ඒ වගේම විචාරක ප්‍රියංකර නුන්හැල්ලයන්ට ඒ වගේම සෝමසිරි ඒකනායක මහත්මයාන්ට සුබර්ෂණි ධර්මරත්න මහත්මිය ඒ වගේ ඇතුළු සියලුම නම් කියන්න බැරුණත් මේ වෙලාවේ කාල වේලා ඉක්මන නිසා ඒ සියලුම මහත්ම මහත්මීන්ටත් ඒ වගේම මේ අවස්ථාවේදී අපි විවෘත සංවාදයකට ආරාධනා කරත් නමුත් අපි බලාපොරොත්තු වුණා නමුත් ඒ අවස්ථාවට කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ කොහොම නමුත් මෙම කෘතිය ආගේ කරමින් අදහස් දක්වපු විශාල පිරිසක් කිරියා ඒ මහත්ම මහත්මීන් හැම දෙනාටම මේට ආරම්භක අවස්ථාවේ ඉඳන්ම මේ මොහොත දක්වා සම්බන්ධ වුණු සෙළුම ආචාර්ය මහතු මහත්මීන්ටත් විශේෂයෙන් රුණු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රයේ සම්බන්ධීකාරක බවටුන්ටත් සිසු දරු දැරියන්ට විශේෂයෙන් මගේ සංස්කෘති අපේ සංස්කෘතික කේන්ද්‍රයේ කාර්ය මණ්ඩලයේ ලොකු වැඩ කොටසක් කරා අනුරුද්ධ මහත්මයා එතුමා ඇතුළු අනිකුත් සෙළුම කාර්ය මණ්ඩලයේ හැමතෙම සංස්කෘතික කේන්ද්‍ර වෙනුවෙන් අපේ උස්කෘතවේදී ස්තුතිය පුද කරන ගමන් විශේෂයෙන් මතක් කළ යුතුයි සංස්කෘතික කේන්ද්‍රයේ මෙතෙක් කරගෙන ආපු වැඩසටහන් වලදී නවමු විදියට මේ වැඩසටහන් කරන්න පූර්ණ නිදහසක් පූර්ණ විශ්වවිද්‍යාලයේ උපකුලපති තැන්පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහත්මයා අපිට ලබා දීලා තියෙනවා එතුමා මේ ලබා දීපු නිදහස නොවන්නට නැත්නම් විශ්වවිද්‍යාලයක සම්මාද කරන්න විශේෂයෙන් මේ වගේ විචාරාත්මක වැඩසටහන් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා නමුත් අවාසනාවට ඒ අවස්ථාව අද උදා වුණේ නැහැ ඉතින් ඒ අවස්ථාව විශ්වවිද්‍යාලයට උදා කර දෙන්න අපිට අවශ්‍ය පූර්ණ නිදහස ලබා දෙන උපකුලපතිවරයෙක් හැටියට මම එතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙමින් තව දුරටත් මෙවැනි වැඩසටහන් ඉදිරියේදී ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නව ඊට පෙර ආතුව අවසාන වශයෙන් කියන්න කැමතියි රුණු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍රයේ විසින් YouTube නාලිකාවක් පවත්වාගෙන යනවා University of Prune Cultural Center කියලා ඔබට තව නොබෝ දිනකින් අපි මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම අපේ YouTube නාලිකාවට මුදා හරිනවා මේ මොහොතේ ඔබට කෙනෙක් ඉන්නවා නම් මේ වැඩසටහන ශ්‍රවණය කරන්න බැරි වුණේ හැම දිනාටම රුණු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික කේන්ද්‍ර YouTube නාලිකාවට සම්බන්ධ වෙමින් ඔබට මේ පසවිඳින්න පුළුවන් බව මතක් කරමින් අද සහ සම්බන්ධ වුණු හැම දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා තවත් වැඩසටහනකින් හමු වෙමින් බලාපොරොත්තු වෙමි. ස්තුතියි සුබ රාත්‍රියක් හැම දෙනාටම.